Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā කේවලෝයං භික්ඛවේ කුසල රහසී වදමානෝ යදිදං චත්තාරෝ සතිපට්ඨානාති සද්ධාමන්ත පිළිතුනි අද භාවන වැඩසටහනෙහි සංඥාගාමී කොටසයි දැන් ආරම්භ වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුසල රාශිය ලෝකෝත්තර කුසල රාශිය කුසල ගොඩ කියනවා නම් ඒ කුසල ගොඩ කියලා කියන්නේ මොකටද සතර සතිපට්ඨානෙට කියලා. ඒ නිසා ලෞකික වශයෙන් සාමාන්‍ය සුභදිගාමී මාර්ගයේදී ඉහළම කුසලයන් විදිහට සැලකන්නේ ලෞකික කුසලිය තුල බුද්ධ ධර්ම සංකේතන පෙරවත් කරණයමත් ඒ වගේම පංචශීලයේ ආරක්ෂා කිරීම. ඊට අමතරව ඕනම සමත කමඨහනක් සමත කමඨහන 40ක් තියෙනවා. දසකසේන, දසාසුබ, දසානුස්සති, සතර ආරෝපණ, සතර බ්‍රහ්ම විහරණ, ධාතු මනසිකාරය, ආහාරයේ පටිකුල සංඥාව කියලා 40ක් තියෙනවා. ඒ 40ම චිත්ත සමතේ මට්ටමට එන එක ලෞකික මට්ටමේ ඉහළම කුසල විදිහට සැලකන්නේ. ඒ මට්ටමට හිත දිනු වෙන තමන්ගේ සුගති අනිවාර්යයෙන්ම තමන්ට ලැබෙනවා. අනිත් පැත්තෙන් තමන් මනස රෝගෙ හිටියත් එයා මනස රෝගියක් දිවි රෝගියක් ඉක්මවලා මානසික බ්‍රහ්මියෙකුගේ මට්ටමේ ගියා ඉන්නවා. මනස රෝගේ ජීවත් වෙන ගමන් බ්‍රහ්මියෙක් වගේ ඉන්න කැමති නම් කරන්න ඕන දේ තමයි සමත කමඨහනක් වඩලා සමත භාවනාවක් වඩලා හිත තැම්පත් කරගන්න එක. ආමෝවාසයෙන් මෛත්‍රී භාවනා හරි වඩලා විනාඩි 10ක් හරි ඉඳගෙන කරගන්න අපි දක්ෂ වෙන්නට ඕන. ඒක අපිට ලොකෝ යහපතක්. මානසික සුවයක්. හිතරෙන පීඩාවෙන් දුර වෙන්නට ඒක හේතුවක් වෙනවා. අනිත් පැත්ත දෙය තමයි අපට හිතටෙන ලෝභය, ද්වේෂය, ඊර්ෂ්‍යාව මේ වගේ කෙලෙස් අපේ හිතට නිතර වෙනවා. ඒමෙන් කියන්නේ අපේ සමත කමඨහනක හිත දිනු කරගන්න තියෙන අදක්ෂතාවය තමයි දැන් පෙන්නේ. අපි හරියට අඩුම වශයෙන් මෛත්‍රී භාවනා හරි පුරුදු කරන්න පුරුණුවා තියෙනවා. ඒක දවස් දෙකක් නෙවෙයි අඛණ්ඩව හතර ඉරියව්වදීම උපරිම වශයෙන් සියල සත්‍යෝ සුවපත්ත්වා 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 කියලා අපි ප්‍රාර්ථනා කරනවා නම් ධ්‍යාන මට්ටමකටපත් නොවුණත් ඒ විතර මෛත්‍රී භාවනා වැඩීමේ අනිසංස විදියට අපට යම් කිසි කෙනෙක් මුණ ගැහුණාම යම් කිසි කෙනෙක් ගැන මතක් වුණාම ඒක නැත්තම් අපේම දරුවෙක් වගේ බලන්න පුළුවන් මානසිකත්වයට එනවා. අනිත් පැත්තෙන් ඒ කෙනාට අපි මෛත්‍රී විතරක් නෙවෙයි ඒක නැත්තම් දුකටපත් වෙනකොට දුකෙන් මුදවන්නට කරුණාවන්ත වගේ කටයුතු කරනවා. අනිත් පැත්තට යම් කිසි කෙනෙක් දින වෙනකොට ඒ දින වෙන කෙනාගෙන අපිට කිසි විදිහක තීක්ෂාවක් ඇති වෙන්නේ නැහැ. කරුණාවන්ත අම්ම කෙනෙක් කවදාවත් තමගේ දරුවෝ දින වෙනකොට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. තමන් සතුටුනාගේ හිතලා සතුටු වෙනවා. මෙන්න මේ ලක්ෂණ මෛත්‍රී භාවනා දිනීමේදී වෙනවා. අනිත් පැත්තෙන් මේ දහම තුල ඉන්නකොට යට පේනවා බුදුහාඳුරන්ගේ දහම් අනිවැදේ නිතර නිතර යා ශ්‍රවණය කරනකොට යා දන්නා මේ සසර මුණ ගැන හැම දිනෙකම අතීත ආත්ම භාවල තමන්ගේම අම්මා තාත්ත වෙලා දරුවන් වෙලා ස්වාමි භාර්යාවන් වෙලා සහෝදර සහෝදරයන් වෙලා හිටියයි කියන එක තේරුම් ගන්නකොට පිට කියලා කවුරුවත් නැහැ. මේ ඔක්කොම අතීත ආත්ම භාවල අම්මා තාත්තල තමයි මේ ඉන්නේ. වෙනත් කෙනෙක් නෙවෙයි. අන්නේ මානසිකත්වයෙන් කෙනෙක් බලනකොට තමන්ගේ දිනුමයි අනිත් කෙනාගේ දිනුමයි කියලා වෙනසක් නැහැ. ඒ වගේම තමන්ගේ දුකයි අනිත් කෙනාගේ දුකයි කියලා වෙනසක් නැහැ. තමන් දින වෙන වගේම තමයි අනිත් කෙනෙක් දින වෙනට සාර්ථක වෙනවා. දින වෙන කෙනෙකුට ඊර්ෂ්‍යා කරන එක නෙවෙයි
දිනු වෙන කෙනෙකුට තමන් කුමක් හෝ පොඩි හරි උදව්වක් කරනවා නම් මේකත් අරගෙන ඔයා දිනු වෙන කියන. එහෙම මානසිකව දෙපත් වෙනවා. දරුවෙක් විභාගයක් ලියනවා නම්, හොඳට ඉගෙන ගන්නවා නම්, කෙනෙක් අලුතෙන් ගියක් හදනවා නම්, උපන්දිනයක් සමරනවා නම්, ඒ හැම තැනකම තමන්ුත් ගිහිල්ලා ඒකට සම්මාදන් වෙනවා. තමන්ුත් උදව්වක් කරනවා. එහෙම බැලුවත් අඩුපාඩු සුබපතනවා යාට. එහෙමත් බැරිනම් මෛත්‍රී භාවනා වඩලා යට සෙත්පත් වුණා නම් මේක නම් තව දිනු වෙන කියලා. මෙන්න මේ මට්ටමට මනස හුරු වෙනවා. මෛත්‍රී භාවනා දිනු කරන කෙනා ගැනම විශේෂයෙන්ම පරිත්‍යාග සීලයක් ඇති වෙනවා. තමන්ගේම දරුවෝ ටිකට තමයි අපි බොහෝ විට ආදරය කරන්නේ තමන්ගේම ගෙදරට. ඒන් පිට ලෝකේ අපි කෙනෙකුට දුන්නත් අපි වා හිතලා බලලා තමයි දෙයක් දෙන්නේ නේද? දෙතුන්ව තව කල්පනා කරලා බලලා අඩු කරලා තමයි දෙන්නේ පිටගෙන ඔබ දෙයක් දෙනකොට. නමුත් එහෙම නෑ කියන්න බෑ. දෙන්නේ එහෙම තමයි දෙන්නේ. තමන්ගේ දරුවට කරන විදියම අනේ කෙනෙක් කරන්නේ නෑ. අපි නෑ කියලා තමයි කියන්නේ. නමුත් පිටුදුන එහෙම කරන්න බෑ අපිට මේ මට්ටමේ ඉඳි. නමුත් මෛත්‍රී භාවනා දින වෙනකොට ඒ මට්ටම වෙනවා නැත්නම් මන්නේ. ඒක දවසකින් දෙයක් වෙන්නේ නැහැ. ඒක කාලයක් ගත වෙන එක වෙන්නේ. අන්න එහෙම වෙනකොට ඒ තැනත්තාගේ ළඟ අර ලෝභය කියන එක මුවා අඩුවෙලා තියෙන්නේ. ලෝභයෙන් එන පීඩාව මුවා අඩුවෙලා තියෙන්නේ. අනිත් දේ තමයි බුද්ධලේකට දීම විතරක් නෙවෙයි අත්හැරීමේදී. අත්හරින කුලම උපරින්ම අත්හරින බලාගෙන යන්නේ. සාමාන්‍ය මාර්ගමේදී අපි දෙන්නේ අපිට ඔක්කොම ටික අපේ ආරක්ෂාවට තියාගෙන ඉතුරු ටිකෙන් දෙයක් ගන්න අපි දෙන්නේ. නමුත් දරුවෙකුට අපි දෙයක් දෙනකොට දරුවෙක් අසනීප වෙලා ඉන්නකොට දරුවෙකුට මාරාන්තික රෝගයක් ඇති වෙනාදෙදී අපි වැඩි ටික විතරක් දෙන අනිත්‍ය කරක ගන්න ඕන කියලා එකක් නැහැ. අන්තිම සැකේදක් අපි ඉලක්ක කරනවා. එහෙමත් නෙවෙයි ණය ගන්න පුළුවන් නම් ණයක් අරගෙන අපි දෙන මට්ටමට දරුවා එක දවසක් හරි ජීවත් කරනවා නම් අපි කටයුතු කරනවා. ඉතින් ඒක තමයි වෙනතුනේ අමතරාත්ක ලක්ෂණය. මේ මානසිකත්වයට තමන්ගේ මනස හුරු වෙනවා. මේ මෛත්‍රිය පදනම් කරගෙන මේ ගමන ඉදිරියට යනකොට අනිත් පැත්තෙන් කෙනෙක් දිහා බලලා කාම සිතුවිල්ල ඇතිවීමේදී අර පුත්‍ර ස්නේහයෙන් දරු සෙනෙහසෙන් කෙනෙක් දෙසම බලන යනකොට අපේ රාගයෙන් වාකඩ වෙනවා වෙනතුනේ. රාගය අපේ නැත්නම් අනුසවාසයෙන් තියනවා. තිබ්බට නිරතුරුවම අර මානසිකත්වෙම ඉන්න කෙනාට ඔහු ඉහළ මානසිකත්වෙම නිවරණ වා අඩුවෙලා තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ පංච නිවරණ වලින් වෙන පීඩණයෙන් හිත මුදවා ගන්න නම් කළ යුතු ප්‍රතිකර්ම හැටියට කියන්නේ සාමාන්‍ය දන් දීම විතරක් නෙවෙයි ඇත්තෙන්ම. සාමාන්‍ය දන් දුන්නොත් විතරක් ඒක වෙන්නේ නැහැ. මනස නේද දේම වෙන නම් සමත භාවනාවක් බුදුගුණ භාවනාව මෛත්‍රිය ආනාපානසතිය මරණානුසතිය ධාතු මනසිකාරය මේ වගේ භාවනා කමඨහනක් හැකිතාක් දුරට පුහුණු කරමින් හිත සමාධිමත් කරන්න හිත එක අරමුණක බොහෝ වේලාවක් තබා ගන්නට අපි දක්ෂ වෙන්න ඕන. මේ විදිහට හිත සමාධිමත් වීමෙන් වෙන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තේනෙද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නිවරණ සෑහෙන පමණකට යටපත් වෙනවා. හැබැයි අනුසය වශයෙන් තියෙනවා. සමත කමඨහන් තුළින් මේ නිවරණ වල තියෙන ඕලානික ස්වභාවය අඩු කළා. ඊට පස්සේ අනුසය ටික දුරු කරන්න තමයි ඇත්තටම මේ සතිපට්ඨානය පාවිච්චි කරන්නේ. සතිපට්ඨානට එන්නේ අර කෙලෙස් වල තියෙන අවිද්‍යා සාගත වල තියෙන අනුසය වශයෙන් තියෙන කෙලෙස් ටික දුරු කරන්න. කෙලින්ම අවිද්‍යාව දුරු කරන්නේ. අවිද්‍යාව දුරු කිරීම සඳහා තමයි අපි මේ විදර්ශනා පැත්තට යන්නේ. හැබැයි එක විතරම විදර්ශනාවට යන්න බැරි නිසා නැවත කායනපස්සනා, වේදනපස්සනා, චිත්තානපස්සනා, ධම්මානපස්සනා කියලා මෙන්න මේ හතර තුල සතිය සිහිය විස්තර කරගෙන සිහිය දිනු කිරීමෙන් අපේ සමතය වඩලා ඒ සමතය තුළින් හිතෙක්ෙන් කිරීම මතයි ඊළඟට සමදේ ධම්මානපස්සී විහෙරති වයදම්මානපස්සී කියන විදිහට අපේ අනිත්‍ය උදයබ්බය සමුදේවය මෙහි කරන්නේ. මෙන්න මේ මට්ටමේදී පින්නතුනේ අපේ මුලින්ම සඳහන් කළ සති නිමිත්ත කියන කාරණය. සතිය පිළිවා ගැනීම කියන එක. සතෙන් උපට්ඨ පෙත්වා කියලා සඳහන් කරනවා. සිහිය පිළිවා ගන්න කියලා
ඒ සිහි පිහිටුවා ගන්න කියන එක කියන්නේ නාසිකා වේවා මුඛ නිමිත්තේවා කියන කාරණයක් සඳහන් කරනවා. ඒ කියන්නේ මේ නාසය ආශ්‍රිතව තැනක්ම නෙවෙයි ඇත්තෙන්ම මේ ආශ්‍රිතව සිත තියෙන විදියට අපේ සිහිය හුරු කරගන්න ඕන. භාවනා කරන කලින්ම තමන් වැඩ කටයුතු කරනකොට දැන් මේ ආශ්‍රිතව සිහිය තියෙන විදිහට තමන් ඉන්නට ඕන. එහෙම සිහිය තියාගෙන දැන් තමට මොකක් හරි මතක් වෙනවනම් මෙතනත් සිහිය තියාගෙන තමයි මතක් කරන්නේ. හරියට අර හරක් පැටියේ කන්න දික් කරනකොට ලණුවක් හරිය ගැට ගහලානේ දික් කරන්නේ. ලණුවක් හරිය වැදලා ඉන්නකන් පිටවල තමයි හරක ඉහළ යන්නේ. එතකොට හරක කොහේ ගියත් ගැටුවානේ ලණුවක් දිග විතරයි යන්නේ. කෑම කාලා ඒ ඉහට යන්නේ අපට උඩවට පානය කරන්න පුළුවන්. අන්නේ වගේ තමයි මේ ආශ්‍රිතව සිහිය තියාගෙන තියෙනවා. ඉන්න ගමන වැඩ කර කරනවා වාහනය පදවනවා. අපි මෙතන සිහිය තියාගෙන ඉන්නේ. කොමක් හෝ සිහිය කරන් දන්නවා දැන් මම මේ වර්තමානයේ ඉන්නවා කියලා. ඇත්තෙම මේකෙන් කරන්නේ වර්තමානයේ තුල සිහිය තියාගන්න එකයි මේ කරන්නේ. අතීත සිතුවිලක් ගන්න පුළුවන් කවුරුරි බැනපු එකක්, ලස්සන කෙනෙක් දැකපු එකක්, කොමනෝ සිද්ධියක් මතක් කරන්න පුළුවන්. මතක් කරන්නේ මෙතන හිත තියාගෙන. එතකොට බැනපු කෙනෙක් ගැන මතක් කරන්න පුළුවන්. මතක් වුණාට දන්නේ වර්තමානයේ නම් ඉඳන් සිහි කරන්නේ කියලා. එතකොට කේම් කියන්නේ නැහැ. ඒ කේම් කියන්නේ නැත්තේ. තමන් අර ඒ මතක් කරපු සිටුේෂන් එකේ දැන් ජීවත් වෙන්නේ නැහැ යා. එතන ගිහිල්ලා. දන්නමම වර්තමානයේ ඉඳගෙන මේක සිහි කරන්නේ කියලා. හරියට අපි අර උදාහරණයකින් ෆ්ලෑෂ් එකක් අපි එළියක් තව තැනකට යොමු කරනකොට අතේ ටෝච් එක තියාගෙන අපි ගහන්නේ නේ. එතකොට ටෝච් එක කොයි තරම් ඈතට ගැහුවත් එළිය ගැටලුවක් නැහැ. ටෝච් එක අතේ තමයි තියෙන්නේ. නමුත් ටෝච් එක විසිකල ගැහුවොත් මොකද වෙන්නේ? විසිකල ගැහුවොත් එළිය ටික වෙලාවක් තියෙනවා. නමුත් ටෝච් එක නැති වෙනවා තමයි. නමුත් දැන් අපට වෙන්නේ යන්නේ මේ අපි අතීතයේ මතක් කරන් ටෝච් එකෙන් ගහනවා කියන එක. අපි අතීත අරමුණට ගිහිනා අතීත අරමුණේ මුලා වෙලා කෙලෙස් එක්ක අපි ජීවත් වෙනවා. නමුත් මෙතෙන්දි මේ කරන්නේ හරියට ටෝච් එක ළඟ තියාගෙන ફોકસ කරනවා වගේ හරියට සති නිමෙත් ඉඳගෙන අපි අතීතයේ ගෙදර තිබුණ එකක් බලනවා. දැන් බාන වැඩසටහන් පස්සේ ගෙදර යන විදියත් බලනවා. ඉක්මනට යන්න ඕන. ඒක මතක් වුණාක් ගන්න දැන් මෙතන ඉන්න ගමන් තමයි සී කරන්නේ කියලා. එතකොට අපි අර හිත ගිහිල් එතන මුලා වෙන්නේ අපි. හිතට ලොකු කෙලෙස් එන්නේ ඊට පස්සේ. දැන් මෙන්න මේ සති නිමෙත් කියන කිතාන වෙලාවට මෙන්න මේ සති නිමෙත් ටිකෙන් ටික පුරුදු කරන ගමන් තමයි පින්නදී අපි ආනාපාන සතියට මේක ඇප්ලයි කරන්නේ. එතන සිල් තියාගෙන යන ආවන්න. උස්මැතුළුණා හිටවුණා උස්මැතුළුණා හිටවුණා කියන තොට සති නිමිත තමයි අපේ ප්‍රධාන දේ. එතන ඉඳගෙන අර අපි දැන් අරක සිහියෙන් උස්ම ගැනීම පිළිගැනීම කරනවා. දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති කියන එක සිහි කරනවා. සබ්බකාය පරසං වේදී අස්සසී සාමීති සිකති පස්සසී සාමීති සිකති සම්බකාය පරසං වේදී පස්සසී සාමීති සිකති පස්සම්බාය කාය සංඛාරං අස්සසී සාමීති පස්සසී සාමීති. මේ විදිහට අපි සති නිමෙත් අධ්‍යයනය ඉඳගෙන කරමු. තවදුරටත් කරනකොට අපි ඉරියාපතේ සති වේලාවල වාඩි වෙලිනකොට දැන් තමන් හොඳට සිහින් ඉන්නේ මෙතනක් සිය තියාගෙන තමන් දැන් වාඩි වෙලිනවා කියලා දන්නවා. තමන් ඇවිදින කොටක් හොඳට සිහින් ඇවිදින තමන් ඇවිදින කෙනෙක් කියලා දන්නවා. වර්තමානයේ තුල ඉන්නේ. ඇත්තෙන් මෙහි ඉන්නකොට තමයි පරිස්සමෙන් වටකට ලස්සන ඔක්කොම පේන්න ගන්නෙ. ගෙදරම දෙලියට බැස්සම ගෙදර මල් ගස්සලත් ලස්සන පේන්න ගන්න ඊට පස්සේ. වෙන දෙලියට බැහැර යනවා නිකන් මල් ගස් එක අමනාප වෙලා වගේ යන්නේ නේ. නමුත් දැන් මල් ගස් දිහා බලලා සතුට වෙලා hinaගෙන මල් ගහත් අල්ලලා ගන්න ඊට යන එළියට යනකොට මල් ගහට දැන් හංග එකක් දීලා මෙයා ඊට පස්සේ. පින්නතුනේ මේත් එක තමයි ඇත්තටම අපි මහා පොළොව මත ජීවත් වෙන මේ උත්සාහ කරන්නේ. වාහනේ නැගක් වාහනේ නැගට පස්සේ වාහනේ ඉස්සරහා බලලා හොඳට ඕනම් වාහනේ වටේ තවමත් ගිලා රෝද හතරක් හොඳට තියෙනවා කියලා බලලා එන එහෙම නැද්ද කියලා බලලා තමයි වාහනේ හරිනේ දෙක පාර ආන නැගලෙන්නේ නැහැ. පින්නතුනේ හැම තැනදීම තමයි මේ සතර ඉරියව් වැඩිම හිටගෙන ඉන්නකොට වාඩි වෙලා ඉන්නකොට ඇවිදිනකොට සැතපෙනකොට
ඒ හැම වෙලාවෙම මෙතන සීල තියාගෙන මේ විදිහට කරනවා. දැන් මේ කානපස්සනාමේ කොටසෙන් අපි කරන්නේ. ඊළඟ තමන් කරන හැම දෙයක්ම උදේ ආවදේට මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යන හැම කරන හැම දෙයක්ම මොන හොදින් එක, දක්මදින් එක, ඇඳුම් අඳින් එක, කැන්දීම කන එක හැම දෙයක්ම මේ ආශ්‍රිතව සිත තියාගෙන කරන්නේ. තවත් දුරට ගිහිලීට පස්සේ පටිකෝල මානසිකාරය ශරීරයේ තියෙන කොටස් ගැන අපි යට බලනවා. කෙස්, ලොම්, නිය, දත්, සම මේ ආදි වශයෙන් මේ කොටස් තර වගේම සිත මෙතන තියාගෙන බලනවා. තවත් ටිකක් ඉදිරියට ගිහිල්ලා ධාතු මානසිකාරය දිහා බලනවා. මගේ ශරීරය සකස් වෙලා තියෙන්නේ මොන වගේද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ මේ හතරෙන් මගේ ශරීරය සකස් වෙලා තියෙන්නේ. මේ හතර සකස් වෙලා තියෙන ආහාර නිසානේ. ආහාර නැති වෙන්නේ මේක නැති වෙනවනේ. මේ ශරීරයේ ස්වභාවයමනේ අනිත් එක ශරීරයමලක් තියෙන්නේ. ලෝකයේ තියෙන මේකමනේ. මේක හටගෙන නිරුද්ධ වෙනවා. මේක මගේ නෙවෙයි. මගේ ආත්මය නෙවෙයි. මම නෙවෙයි කියලා. මෙයාගේ ටිකෙන් ටික මේ සතිනිමෙත තියාගෙන ඒක එකම කරනවා. තවදුරටත් අපි කරනකොට නව සීව ටික කියලා ශරීරයේ මීගියාට පස්සේ ශරීරයේ ස්වභාවයන් අනාගෙන විස්තර කරනවා. ශරීරයේ මීගියාට පස්සේ දවස් 3 4 5 යනකොට මේක ඉදින් වෙලා නිල් පාට වෙලා සැරවගලලා එතන ඉඳන් තින්ින් ටික මේක ඉදින් වෙලා කනුව හමලා කැලි කැලොට වෙන් වෙලා මේක සුදු පාටට පට පේන්න අරගෙන ඒවත් ටිකෙන් ටික දිය වෙලා සුණු මට්ටමට නැත්තම් වැලි මට්ටමට මේක කුඩු මට්ටමට වෙනකම් අපි මේකේ ස්වභාවය හොඳට නොනින් මෙහෙ කරනවා. මෙනෙහි කරමින් බලනවා මේකත් මේ ආහාරයෙන් නිර්මාණය වෙච්ච දේ. ආහාර නැති වුණාට පස්සේ මේක ටිකෙන් ටික පස් දෝවිලි මට්ටමට යන හැටි හොනුවනින් බලනවා. මේ ශරීරයේ ස්වභාවයම නේද අනිත් ඇගේ ශරීරවලක් තියෙන්නේ. මේක ආහාර නිසා හටගත්තු දෙයක් නේද මේ ආහාරයෙන්ම නැති වෙන්නේ කියලා. ඔහු ඒකත් මේ ආශ්‍රිතව සිට තියාගෙන ඔහු කල්පනා කරනවා. ඒ අතරේ ඔහුට යම් කිසි විදියක වේදනාවක් දැනෙන්නත් පුළුවන්. කායික වේදනාවක් දැනෙන්නත් පුළුවන්, මනසට දුම්නසක් එන්නත් පුළුවන්, කවුරුහරි කියපු දෙයකට හිතන්න හිතනරක් වෙච්ච වෙනකොට ඒක මතක් වෙන්නත් පුළුවන්. එහෙම දක්නක් දන්නවා දැන් මේ මගේ වේදනාවක් හටගත්තා. ස්පර්ශ නිසා වේදනාව හටගත්තේ. ඒකත් එතරම් නිරෝධ වෙනවා කියලා දකිනවා. ඒත් බලන්නේ මෙතන සිට තියාගෙන. බලන්න වෙනසද? වෙනදන් එකක් සිහි කළ ගිහින් අන්තිමට කොහේ අතරමං වෙන කොහේ ඉන්නවනේ. නමුත් දැන් මේ අතරමං වීමක් නැහැ. නිතරම තමන්ට නැතවරණයක් තියාගෙනයි තමන්ගේ කන්ට්‍රෝල් එකේ ඉඳගෙන දැන් මේ යන්නේ. මෙතන තමයි මූලික ස්ථානය. නාස්කාගේව මොකද මේ සේවා කියන විදිහට. මේ විදිහට හිටියොත් තමයි වෙනතන අපේ නියම විදිහට සිහි වෙන්නේ. සතිය වෙන්නේ. අන්නේම ගිහිල්ලා ගිහිල්ලා අන්තිමටම දෙට්ටේ දෙට්ටමත්තම් නැත්තම් ආයතන කුසලතාවය ඇස්කන්නාන්තාව ආයතන මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා. රූපාදී මේ අරමුණු කලින් තිබෙච්ච දේවල් නෙවෙයි මේ මොහොතේ ආයතන වලට සාපේක්ෂව හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා කියලා දැනෙනවා. ඒක දකින්නේ මෙතන සිට තියාගෙන. දැන් තමන් වාඩි වෙලා හිටියත් දන්න තමන් මෙතන ඉන්නේ කියලා. දැන් හොඳට සිහින්නේ තමන් ඉන්නේ. හිත මෙතන තියාගෙන ඉන්නේ. කවදාවත් මාන දෙයක් කියුවොත් එකපාරම ඒකට ප්‍රතිකාර දක්වන්නේ නැහැ. ඈ රියැක්ෂන් කරන්නේ නැහැ. රෙස්පොන්ඩ් කරන්නේ නැහැ ඊට පස්සේ. ඈ ප්‍රතිචාරය ප්‍රතික්‍රියාව කියලා දෙකක් තියෙනවා කියනකම. ප්‍රතික්‍රියාව කියන්නේ එකපාරම ගහට ගහ වගේ එකපාර උත්තර දෙන්න යනවා අපි. රියැක්ට් කරනවා අපි. නමුත් රියැක්ට් කරන්නේ නැහැ රෙස්පොන්ඩ් කරන්න ඊට පස්සේ. ප්‍රතිචාර දක්වන්න ඊට පස්සේ. හොඳ කල්පනාවෙන් ඒකට අවශ්‍ය විදියට ඒකට උත්තර සපයනවා තමයි. තමන්ගේ හිතවත් මේ වෙලාවේ ඉන්න හැදී ඉන්න ඕනේ කියලා තමන් ඉහළ වෙනවා. අනෙක් කෙනෙක් කතා කරාටම තමන් කතා කරන්න යන්නේ නැහැ.
අනෙක් කෙනෙක් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ප්‍රශ්නයක් ඇහුවට උත්තර දෙන්නේ නැහැ සමහර විට. තමන් නිහඬ වෙනවා නිකන්. නිහඬ වෙනකොට අරයන්ට ඒකෙන් උත්තරේ හම්බල සමහරක්. එයා දන්නේ නැහැ නිහඬ වෙන්නේ කියලා. දැන් අපි කියමු හොඳට සිල් ගන්නවා වගේ ඔබ ඇඳගෙන එනවා නේද? කවුරු හරි කෙනෙක් ඉස්සරහට මහන් වෙනවා. ඒක හාමුදුරු විදියට අහනවා කොහෙද යන්නේ කියලා නේද? තමන් උත්තර දෙන්නේ නැහැ. එයා උත්තරේ දැනගෙන අහන්නේ නැහැ. ඇතැමිට අපිව කෝප කරන කමට අහන්නේ. ඒකවත් කමට අහන වෙලාවල් තියෙනවා. නමුත් සමහර අය ඒක නිකන් අපට අපිව අපහසුතාවට පත් කරන අහනවා කියලා. එතකොට තමන් එකට එක කියන්න පේන්නේ නැද්ද යන්නේ කොහෙද කියලා එහෙම අපි එකට එක කියන්නේ නැහැ. අපි ඒවරේ කියනව නැත්නම් ගොඩක් ඉනාවේ යනවා. ඒක තමයි රෙස්පොන්ඩ් කරනවා කියන්නේ. දෙන්නතින් මෙන්න මේ මට්ටමට අපේ හරයවලත් ලොකු වෙනසක් වෙනවා. අපි මේ සතියේ ඉඳීම මත සති නිමිති තුළ ඉඳීම මත මුළු ලෝකයම තමන්ගේ වසඟයට තමන් ගන්නවා. තමන් එක් වටරලයකට ගන්නවා. ගන්න වෙන දෙයකට නෙවෙයි, තමන්ගේ තෘෂ්ණා දෘෂ්ටි මාන වැඩි කරගන්න නෙවෙයි. මේ කරන්නේ වාඩු කරගන්න. තමන් කරන දුකේ නිදහස් වෙන්නේ මේ දේ කරන්න තමයි. එන්න එන්නම තමන්ගේ ජීවිතයේ දිනුවා කෙලෙස් වල අඩුවා මානසික දියුණුවේ වර්ධනය තමන් තමන්ගේ ජීවිතේ පේන ගන්න. මේක වේගෙන් ඇති වෙනවා. තමන් දක්වන කැපවීම මත තමන් වැඩිපුර සිහින් ඉන්න පවරට තමන්ට මේක ප්‍රතිඵල පේනවා. ප්‍රතිඵල තේන්න තේන තමට සතුටක් ඇති වෙනවා. අන්නේ ප්‍රතිඵලය නිසා සතුට දැනනකොට තව වේගෙන් ඉදිරියට ගැඹුරට මේක කරන්න ලබුණාද උතට ගන්න. ධර්මයේ සාන්දෘෂ්ටික බව, අකානික බව තමන්ට තේන්න ගන්න. තේන්න ගන්නකොට තමට හරිය සතුටුයි. අනේ මම මේ රකින්න දහම් ප්‍රතිඵල තියෙනව නේද? මගේ ඉදර දැන් ඉස්සරහ මේ පීඩා නැහැ නේද? මං කරනර දැන් වාස්තාරක කරනව නේද? මං ඇතුළු කරන අනිත් අයත් මේ සතුට දැනෙනව නේද? ඉස්සරට වඩා මට මගේ හොඳ මිතුරන් දැන් උවක් මට ඉන්නව නේද? ඉස්සර වගේ මං කියන දෙයකට වෙන කෙනෙක් අමනාප වෙන්නේ නැහැ. ඒක මම මෛත්‍රී සාරතේක කරන්නේ. වෙන දෙදැමඩ ඔගෙන්සකට මේව කළේ. නමුත් දැන් එහෙම නෙවෙයි. දැන් කෙනෙක් හදාගන්න මෛත්‍රියෙන් තමයි දැන් ඒක කරන්නේ. මේ විදිහට තමන් කාලයක් ඉන්නකොට වෙන්න දුනේ තමන්ගේ මේ යහපත් චර්යාවේ ප්‍රතිඵල තමන්ට තේනගන්න. තේන ගන්න ගන්න තවත් දුරටත් ඉදිරියට යනවා. විශේෂයෙන්ම සතිනිමිත ගැන කතා කරන්නේ ප්‍රයත්න මාත්‍යයේ ප්‍රශ්න වලට උත්තර එක්ක ඇත්තම සතිනිමිත ගැන කියනම වැඩිවත් කාරණයක් ඒක වුරු කරන්න ඒ සතිනිමිත තියෙනවා නම් වෙන භාවනාවක් නොකරත් තමයි ඒකම තමයි සතිපත් ගන්න. ඇයි තමන් කරන්නේ හැම දෙයක්ම සිහියෙන් කරන්නේ. ඒ සිහියෙන් කරන ගමන් සමුදේ ධර්මයන් පස්සේ වේදේ තමයි ධර්මයන් පස්සේ වේදේ බලන්නේ විතරයි. එතකොට නිත්‍ය වශයෙන් ආත්ම වශයෙන් දුස්න වශයෙන් කිසිම දෙයක් තමන් ගන්නෙ නෑ. අද හට ගන්න හැම අත්දැකීමක්ම කායික හෝ වේවා, මානසික හෝ වේවා, භෞතික හෝ වේවා, ආධ්‍යාත්මික යම් කිසි අත්දැකීමක් ලැබුණා නම් ඒ කිසිවක් එක දිගට නොවෙනස්ව අඛණ්ඩව නිත්‍ය වශයෙන් තියෙන දෙයක් නෙවෙයි. ඒ දෙ හේතු නිසා හටගෙන එතනම නිරුද්ධ වෙන ස්වභාවයක්, එතනම නිරුද්ධ වෙන ලෝකයක් නේද තමන් මේ පරිහරණය කරන්නේ කියලා තමන් දකිනවා. ඒකේ අවසාන ගියම් දකින දේ තමයි ඇසෙන් රූපයක් දැක්කත්, කනෙන් ශබ්දයක් ඇහුවත්, නාසයෙන් ගඳ සුවඳක් ගින්දත්, දිවෙන් රසයක් දැනුණත්, ශරීරයෙන් පහසක් ලැබුණත්, සිතන අරමුණක් ආවත් මොකද වෙලා තියෙන්නේ? ස්කන්ධ පංචකයක් හටගෙන තියෙනවා. ඒ ස්කන්ධ පංචකය හටගත්ත පෙර පසුනෙවි එතනම නිරුද්ධ වෙනවා කියන කාරණා. සමන් සම්පූර්ණ ප්‍රඥා ඉන්ද්‍රිය මත යකන කෙනෙක් වඩපත් කරනවා. එදාට තමයි තමන් ජීවිතේ ප්‍රඥාව අභිෂේක කරන්නේ. ප්‍රඥාව රජ කරනවා තමන් ජීවිතේ. කිසිදු බාහිර පුද්ගලයෙකුට දෙයකට විතරක් නෙවෙයි තමන්ගේ අභ්‍යන්තර සිතිවිලි ටික මතවත් තමන් යකෙන් නැති කෙනෙක් බවට තමන් නිදහස් කෙනෙක්, නිවහල් කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ ගමන යන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රයෙන් අපිට මඟ පෙන්වන්නේ. සතිපට්ඨාන සූත්‍රය මන්ටම එනකොට පේනවා අපේ තවත් ගුණ ගුවා වර්ධනය වෙලා තියෙන ප්‍රවණ. කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබිලා, සද්ධර්ම ශ්‍රවණය කළා, ශ්‍රද්ධාවේ දහම ගැන ශ්‍රද්ධාව වැඩි කරගෙන යෝනිසෝ මනසිකාරයෙන් සති සම්බඳන්නේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන ත්‍රිවිධ සුචරිතයනුත් පස්සේ තමයි
සතර සතිපට්ඨාන මුණ ගැහෙන්නේ නැද්ද? බුදුහාමර දේශනා කරනවා සතර සතිපට්ඨානේ වඩන්න නිකන් බෑ. සතර සතිපට්ඨානේ වඩන්න නම් ත්‍රිවිධ සුචරිතය තියෙන්න ඕනේ. කාය සුචරිතය, වාචික සුචරිතය, මනෝ සුචරිතය කියන ත්‍රිවිධ සුචරිතය. Discipline in speech, behavior and mind. මේ තුනේ ඩිසිප්ලින් එක තියෙනකොට ඒ ත්‍රිවිධ සුචරිතේ නිකන් ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්නේ ඉන්ද්‍රිය සංවරයත් එක්ක. ඩිසිප්ලින් ඉන් සෙන්සස් කියන්නේ. අස්කන්නාසාදී ඉන්ද්‍රිය ගැන නිතරම සිහියෙන් සංවේදී වෙන්නට ඕන. ඉන්ද්‍රිය සංවරය නිකන් ඇති වෙන්නේ නැහැ. ඒක ඇති වෙන්නේ යෝනිසෝමනසිකාරයත් එක්ක කියලා. වයිස් කන්සිඩරේෂන් කියන එක. නිතර නොනින් ඉන්නට ඕන. අවධානයෙන් ඉන්නට ඕන. යෝනිසෝ මනසිකාරයක් නිකන් ඇති වෙන්නේ නැහැ. ඒක ඇතිවන්නේ ශ්‍රද්ධාව, ධර්මයේ පිළිබඳ විශ්වාසය මත. ශ්‍රද්ධාවක් නිකන් ඇති වෙන්නේ නැහැ. ශ්‍රද්ධාවක් ඇති වෙන නම් සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕන. සද්ධර්ම නිකන් ලැබෙන්නේ නැහැ. ඒක ලැබෙන නම් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය කරන්න ඕන. කල්‍යාණ මිත්‍රත්වයක් නිකන් ලැබෙන්නේ නැහැ. කල්‍යාණ මිත්‍ර ලැබෙන එක අතින් සසර පින තියෙන්න ඕන. අනිත් අතින් මේ ජීවිතයේ තමන්ගේ ළඟ ගුණාංග රාශියක් තියෙන්න ඕන. තමන්ගේ කය වචනේ සම්වරයක් තියෙන්න ඕන. නැත්තම් හොඳ මිත්‍රයෙක් නැති වෙනවා. විශේෂයෙන්ම කටපරිස්සම් කරගන්න. අපි ගමයි ගොඩේ කියන්නේ නේද කටපරිස්සම් කරගෙන ඉන්නේ කියන්නේ. ඒක තමයි මිතුරන් ඇති කරගන්න මොහොතේ මාතනම නැත්තම් ඉන්න මිතුරු ටිකක් නැති වෙන යනවා අන්තිමට. අනිද්දේ තමයි පරිත්‍යාග සීලය වෙන්න ඕන. වාහ ලෝභන තමයින්ට හම්බෙන්නේ ඒ වගේම ලෝභ ටිකක් තමයි. හොඳ මිතුරන් අහිමි වෙන්නේ. පරිත්‍යාග සීලය වෙන මෙතරම් අනිත්ට උදව්ව කරන අපේක්ෂාවෙන් දැන් මේ තමන් තියෙන දේ ඔක්කොම දන් දෙන කෙනෙක් නෙමෙයි මේ කියන්නේ. ඒකට සුදුසු මානසිකත්වයේ වෙන කෙනෙක් දන් දුන්නත් ඒකට සතුටු වෙන එක අගය කරන ඒක අනුමෝදන් වෙන මානසිකත්වයේ තමයි ඉන්නවා. එතැමිට ඔබට දෙයක් දෙන්න නැති වෙන්න පුළුවන්. වෙන කෙනෙක් දානයක් දුන්නත් අනේ කොච්චර හොඳයි මම අනුමෝදන් වෙනවා කියලා සාදු සාදු කියලා අනුමෝදන් වෙනවා නේද? ඒ කියන්නේ තමන් ගලනත් මේ පරිත්‍යාග සීලයේ තියෙන එක කියන්නේ. සමහර අය කරන්නේ මොකද්ද? තමන් දෙන්නේ නැත්නම් අවර දෙන්න ගියත් කියන එක වළක්වනවා. දැන් කොච්චර දෙන්න ඕනේ මොකටද කොච්චර දෙන්නේ එහෙම කියලා කොහොමද වළක්වන්න බලන්න. ඉතින් අන්න එතෙන්දි තමයි අපි පරිස්සම් වෙන්නට ඕන. අපේ ළඟ නිතර ඒ අනිත් අය දන් දෙන සිල්වන කෙනාගේ දේහා බලන හරි තමන් අඩුම වශයෙන් සතුට වෙන මානසිකත්වයක් හරින්නට ඕන. අනිත් දේ තමයි කෘතවේදීත්වය කියන එක. ග්‍රැටිටියුඩ් කියන එක. කැලමන සැලකීම කියන එක. ඉතින් මෙන්න මේ ගුණාංග වචනය සංවර කර ගැනීම, ඒ වගේම කැලමන සැලකීම, දන් දීම, මෙන්න මේ කරුණ මෛත්‍රී සාගත බව, මෙන්න මේ කරුණ තියෙන කෙනාට තමයි සතර පිනත් එක්ක කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙන්නේ. ඒ කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙනකොට තමන් දක්ෂ වෙනට ඕන කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්න. එතෙන් තමයි තමන්ට බුද්ධිය තියෙනවා. තමන් මෙතන දක්ෂ නැති වුණොත් තමන්ගේ ආකල්ප වලට ගැලපෙන කෙනෙක් තමයි හොයාගෙන යන්නේ තමයි. තමන්ගේ ආකල්ප වලටම ගැලපෙන කෙනෙක් නෙවෙයි හොයාගෙන යන්න ඕන. යා ඇසුරු කිරීමෙන් අපිට කොච්චර යහපතක් වෙනවද? මෙලොවට කරලොවට යහපතක් වෙනවද? ඒ ඇසුරු කිරීමෙන් අපේ හිතේ තියෙන ලෝභ දේශ මොහ කොයි තරම් අඩු වෙනවද කියන එක මතයි අපි යාළුවෙක් තීරණය කරනවා. අපි දැන් ඉන්න මට්ටමටම ගැලපෙන කෙනෙක් නම් ඉතින් තමන් ඉන්න මට්ටමේ තමයි ඉන්න වෙන්නේ හැමදාම. දිනවත් නැහැ. නිතරම තමන්ට වඩා ඉදිරියෙන් මඟ පෙන්වන යහළුවෙක් මෙතනේ තමන්ට දගෙන හරින්නට ඕන. ඒක නේද? ඒ කල්ලාණ මිත්‍රාන්සේ දිනකොට එයා විදිහට හොඳ දේවල් අසා දැනගන්නවා, ශ්‍රද්ධාව ඇති වෙනවා, යෝනිසෝ මනසිකාරය, සති සම්පජඤ්ඤේ, ඉන්ද්‍රිය සංවරය, ත්‍රිවිධ සුචිතය ඇතුණාට පස්සේ තමයි ඇත්තටම මේ කියන සතර සතිපට්ඨාන දෙන්න මුලගෙන. අන්නේ සතර සතිපට්ඨානයේ පාලසු කිරීමේදී මුලින්ම අපි සඳහන් කළේ කාය කායපස්සේ විහෙරති ආතාති සංකජානෝ සතිමා විනේ ලෝකි. කයේ කයම බලන වාසය කරනවා. ආතාපි
ආතාපය කියන්නේ කෙලෙස් සමන වීර්යයෙන් යුක්තයි. නිතර තමන්ගේ හිතේ එන ලෝභ ද්වේෂ ආදී කෙලෙස් යටපත් කරන අදහසින් තමයි සංකජාන නිතර නොවනින් සතිමා සිහියෙන් විනයේ ලෝකේ යබෙන්දා දෝමනස්සම් ලෝකයේ තියෙන දැඩි ඇල්මත් දොම්නස නැත්නම් අවනාපයත් දුරු කරන අදහසින් තමයි නිතරම දුරු කරන බලාපොරොත්තුෙන් ඇලීම ගැටීම අඩු කරන අදහසින් තමයි මේ හැමදේම කරන්නේ. මුලින් ඇලීම ගැටීම අඩු කරන එකෙන් පටන් ගන්න එයා අවසානට යනකොට මුලා වීමෙන්ම දුරු වෙන මට්ටමකට පත් වෙනවා. ඒ සඳහා තමයි සතර සතිපට්ඨාන දේශනා කළේ. ඉතින් එකේ මූලික පියවර කායනුපස්සනාව තමයි අපි උදේ සාකච්ඡා කළේ. අපිට පුළුවන් විදිහට ඒක වැඩුවා. කායනුපස්සනාව සම්පූර්ණ වෙලා යනකොට පේන තිරෝණන් කායනුපස්සනාව ඉඳගෙනම කෙනෙකුට සම්පූර්ණයෙන්ම ස්කන්ධ ධාතු ආයතන නාම රූප පරිසම්පාදාවේ කරුණු අනිත්‍ය පරක් වශයෙන් විගෝඨම කරගෙන යන පුළුවන් කෙනෙකුට වන්න. කායනුපස්සනාවේ කොටසෙන් සිත සමාධිමත් කරගත්තොත් කෙනෙක් ඒ මට්ටමේ ඉඳගෙනම ස්කන්ධ අනිත්‍ය දුක අනාත්ම වශයෙන් බලන්න පුළුවන්. අස්කන්නාකාදී ආයතන අනිත්‍ය දුක වශයෙන් බලන්න පුළුවන්. නැත්තම් නාම රූප විඥාන අනිත්‍ය දුක අනාත්ම වශයෙන් බලන්න පුළුවන්. නැත්තම් ධාතු වශයෙන් බලන්න පුළුවන්. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, සෝත ධාතු, ඡන්ද ධාතු, සෝත විඥාන ධාතු ආදී වශයෙන් එලිමන්ට්ස් වශයෙන් අනිත්‍ය මෙහි කරන්න පුළුවන්. මේ කුමන හෝ ක්‍රමයකට තමන්ට ඕන නම් විදිවම ඉදිරිපත්ට යොමු වෙන්න පුළුවන්. එහෙම නැති කෙනාට වටනම් සාම්ප්‍රදායික විදියට අනුපිළිවෙලින් වේදනාපස්සනාට යන්න පුළුවන්. දැන් කායානුපස්සනාව කොට සම්බන්ධවට සම්පූර්ණ කලින් නැකෙනා ඊළඟට වේදනාසෝ වේදනාපස්සේ විහෙති කියන මට්ටමට පත් වෙනවා. සුඛං වේදනං වේදියමානං සුඛං වේදනං වේදියාමීති පජානාති. කායික වශයෙන් සැප වේදනාවක් ලැබෙනකොට සැප වේදනාවක් දැන් ලැබෙනවා කියන උදාහරණ. දුක්ඛම් වේදනං වේදියාමීති පජානාති. දුක් වේදනාවක් ලැබෙනකොට දැන් තමන්ට තියෙන දුක් වේදනාවක් කියන ගමන් තමන් අවධානය යොමුනවා. අදුක්ඛම සුඛම් වේදනං වේදියමානෝ අදුක්ඛම සුඛම් වේදනං වේදියාමීති පජානාති. උපේක්ෂා වේදනාවක් නම් දැනෙන එකක් තමයි දැනෙන්නේ. වේදනාව ගැන වාකව දැනෙන්නේ. හැබැයි වේදනාව තමන්ගේ කරගන්නේ නැහැ. ඇයි තමන්ගේ කරගන්නේ නැත්තේ? දන්නව වේදනාව කියන එක ස්ථිර දෙයක් නෙවෙයි. ඒක ස්පර්ශය නිසා හටගත්තේ. ස්පර්ශයෙන් නිරුද්ධ වීමේක නිරුද්ධ වෙනවා කියලා දැනෙන. දැන් ওই කුටුවේ වාඩි වෙලා ඉන්නවා. දැන් පොඩි අමාරුවක් වගේ එනවා. ඒකේ තමන්ගේ කයත් ඒ ස්පර්ශයේ තියෙන නිසා හටගත්තේ. ඉරියව වෙනස් කරගම මේ වේදනාව නැති වෙනවා. එතකොට වේදනාවක් කියන එකක් එක දිගටම තියෙන දෙයක් නෙවෙයි. ඒකත් හේතුඵල ධර්ම සිද්ධාන්තය මත තියෙන්නේ. හේතු ඇති කල්හි හටගෙන හේතු නැතිව නිරුද්ධ වෙනවා. ඒ වේදනාව තමයි ඒ වේදනාවක් නෙවෙයි. ස්පර්ශයෙන් හටගත්තු හේතුඵල ධර්මක ප්‍රතිඵලයක්. ඒක තමන්ගේ කියලා ගන්නෙ නෑ. නැතකින් කිලෝපී උපාදේති. අත්ති වේදනාති වා පනස්ස සතේ පටිපටිතා හෝති. වේදනාව කියලා දෙයක් කියනවා. නමුත් ඒ වේදනාව පුද්ගලයෙකුට ඇති දෙයක් නෙවෙයි කියලා ඔහොමනේ මෙනෙහි කරනවා. නමුත් ඒක දැනන ලෝකයා ශරීරයට හරි මනසට හරි කායික හෝ මානසික වේදනාවක් ආවට පස්සේ අනේ මට මේ වේදනාව එනවා කියලා කෑ ගන්න ලෝකෙක ඉන්නේ. එවැනි ලෝකෙක අපි මේ හේතුඵල ධර්ම දැකලා ස්පර්ශය නිසා වේදනාවකටගෙන ස්පර්ශයම නිරුද්ධ වෙන මේ අනාත්ම ස්වභාවයේ ක්‍රියාකාරීත්වයක් කියන එක මේක දකිනවා. අපේ තමන්ගේ ශරීරයක බලන වගේම අනිත් කෙනාගේ ශරීරයේ වේදනාවක් විඳිනවා නම් ඒ විඳින්නේ මේ තත්ත්වය මත නේද කියන කෝ දකිනවා. දැකලා නැතිකින් කිලෝකේ උපාදයේ කිසිවක් උපදිවන්නේ මේ වේදනාව තමන්ගේ කියලා ගන්නෑ. ඒ වේදනාව තමන්ගේ කරගන්නෑ. හැබැයි වේදනාව විඳින්නේ නැහැ කියන එක නෙමෙයි කියන්නේ. රසය දැනෙනවා නම් රසය කියලා කියනවා. රූපයක් ලස්සන නම් ලස්සනයි කියලා කියනවා. සින්දුවක් ලස්සන නම් ලස්සනයි කියලා කියනවා. කෙනෙක් ලස්සනට ඇඳලා ඉන්නවා නම් ආ ඔයා හොඳට ඇඳලා ඉන්නවා කියලා කියනවා.
ඒකේ වට ඒ තුළ තමන් හිත බැසගෙන නැහැ. ඒක ඒ ඇතිවන මානසික ස්වභාවය ඒ ඇතිවන සත්‍යයෙන්ම නිරුද්ධ වෙන දෙයක් බව තමන් දැකලායි කියන්නේ. බාහිර රූපය තුළ බැසගෙන නෙවෙයි කියන්නේ ඒ මොහොතට හටගත්තු හේතු නිසා හටගත්තු ඒ අත්දැකීම. එතරම් නිරුද්ධ වෙන දෙයක් හැටියට දකින්නේ මේක කරන්නේ. අපි කණ්ණාඩි ඉස්සරහට ගිහලා රූපේ ලස්සනයි කියලා දකිනවා නේ. හැබැයි ඒ දකින්න රූපයට කවදාත් අල්ලන්නේ නැහැ. ඒක තමන්ගේ කරගන්නේ කණ්ණාඩියේ පේන රූපේ. හැබැයි අපි අවිද්‍යාව නිසා ඒ කණ්ණාඩි ඉස්සරහින් රූපයනේ මං හරි ලස්සනයි කියලා මාවන කල්ලාගෙන යනවා නේ. නමුත් ධර්මයේ දන්න කෙනා ඒ කණ්ණාඩි රූපේ තරක් නෙවේ මේ පැත්තේ පේන තමන්වත් එහෙම ග්‍රහණය කරගන්න යන්නේ. දන්න මේකත් මේ මොහොතේ මනසේ ස්වභාවයට මත ඇති වෙච්ච මේ ලක්ෂණක් කියන දෙයක්. බාහිර රූපේ නෙමෙයි මේ ලක්ෂණ තියෙන්නේ. ඇතැම් ලෝකෝ වාස් ලක්ෂණය කියන කෙනෙක් වෙනත් කෙනෙක් කියන අනේ ආ ලක්ෂණ නැහැ. එයා එක්ක ලක්ෂණ කියන්නේ මේ කැත කෙනෙක් කියලා කියන්න පුළුවන්. ඔබට පේන ලක්ෂණය ඔබේ ලෝකේ ලක්ෂණ දෙයක්. ඒ කණික කෙනෙක් ලක්ෂණ දෙයක් නෙවෙයි. කෙනෙක් තා ලක්ෂණ හෝ කැත හෝ කියන දේ බාහිර දෙයක් මත තියෙන දෙයක් නෙවෙයි ඇත්තටම. ඒ දෙය අපේ චේතනා මත ඒ මොහොත තමයි ඇති කරගන්නේ. ඔබ ඇදහැම් විට එක වෙලාවක කෙනෙකුට ලක්ෂණයි කියලා කියන්න පුළුවන්. ඔබත් එක හිතවත් වෙනවා නාම හොඳ ලක්ෂණයි කියලා කියන විනාඩියක් තියෙනවා. එයා ඒ විදිහට ඊළඟ දවසෙත් එන එනකොට එන්නේ හැබැයි ඔබත් කමනාප වෙලෙන්නේ. එදාට ඔබට ඒ ලක්ෂණ පේනවද? නැත්නම් ධන බලා ගන්නත් පුළුවන්. දැන් මේ ලක්ෂණ නැහැ කියලත් පුළුවන්. පින්නතුනේ මෙන්න මේක තමයි ස්වභාවය. එම කරුණු කියන්නේ මේ මේ ස්වභාවය කියන්නේ ඔබට කෙනෙක් හිතන්න එපා නේ. සමහර දා කියන්න බෑ මේක කියලා කිව්වම අපි නැහැ කියලා ගැස්සල දාන සමහර වෙලාවට. මේ කියන්නේ මේ ලෝක ස්වභාවය කියන්නේ. බුදුරජාන් වහන්සේත් මේ සත්‍යයන්ගේ කෙලෙස් වල ස්වභාවය මේ කියලා තියෙන්නේ. ඔබේ පුද්ගලික මේ අඩිවැඩිකම් තියෙනකොට නම් ඒක හරි. ඒක හිම ඉන්නවා නම් හොඳයි ඔබ. බුදුහාඳුරු බණ කියන්නේ කියත් දැන් මෙතන අසංත මාත අසංත කියන වැඩ කතා කරන්නේ. එතකොට අනිත්‍යයෙන් නම් කියන්නේ නැහැ. ඔයාට කතා කරන්නේ අනිත් කාටත් එකටයි කියන්නේ. එතකොට බික්කෝ කියන ආමන්ත්‍රණය කරන එතන මේ ඇතැම්මිට ගිහියක් ඉන්නවා. අනතුරේ සිදු මාත්‍රණ විසාකාවක් ඉන්නවා බික්කෝ කියන ආමන්ත්‍රණය කරන්නේ. ඒ කතා කරන විදිය. කෙලස් ගැන කියනකොට ඒ මානසික ස්වභාවය කියන්නේ. එතකොට අනෝඩියන්ස් එකෙන් කියන්න ගන්නේ අනබලන ආන්දරවට ලෝභය කියලා කිව්වා. ඒක ඇහි පුද්ගලිකව කෙනෙකුට නෙවෙයි කියන්නේ. මේ අපේ කෙලස්වල ස්වභාවයට මේ කියන දේ. ඔව් ඒක තමයි ඇත්තම කියන්නේ. ඇත්තම මේ බුදුහාමෙන් කාලේ අන්න ඒකයි වැඩේ. බුදුහාඳුර බණ කියනකොට හැම දෙනෙක්ම හිතන අනේ මටම කියන බණක් කියලා. සීයක් හිටියත් එයා ධම්මදාස විදිහට ධම්මයන්ට කණ්ණාඩි දාගෙන ඉන්නේ. එයාට හිතෙන මේ වෙන කෙනෙකුට කියව දැන මේක මටම කියව දෙයක් කියලා. හැබැයි දැන් ඒක අනිත් පැත්ත. ආඳුර මගේ අඩපාඩම් කියුවා කියන දැන් මට අමනාප වෙන්නත් පුළුවන් සමහර වෙලාවට. ඉස්සර බුදුහාමෙන් කාලේ අනිත් පැත්ත. අනේ මටම හැදෙන මේක කිව්වේ මගේ අඩුපාඩුවක් නේද කිව්වේ මටම කියමු බණඩෙක කියලා හිතන්නේ. දැන් අද ඒක මොකද වෙන්නේ? අද අපි බණහන ගියොත් කාගේ හරි අඩුපාඩුවක් කියනකොට අඩුපාඩුවක් කියන දිහාගෙන අනිත් අය ඔක්කොම බලනවා. මේ අරයට කියන බණක් කියලා. දැන් මේ අනිත් පැත්තට දානවා අපි. බණ පහල යනකොට තා ඔයාට හොඳ බණක් ගන්න හඳුර කියන එක අනිත් එකට කියන්නේ. Tamanට කියපු බණක් කියලා පිළිගන්න කැමති නැහැ. ඉතින් මෙන්න මේ අපේ දේවල් ඇත්තෙන් මේ සුළු කාරණා මේ අපි තේරුම් ගන්න ඕනේ නැත්නම් අපිට වරදිනවා ඒකෙන් ධර්මයේ වැරදි කොනේ නැල්ල ගත්තොත් අර සර්පයා වෙනත් වගේ කියන්නේ බුදුහාම හරි ලස්සනට ඔබ කියනවා සර්පයේ වැරදි දෙතේම අල්ලගත්තොත් සර්පය දස්ක ගන්න ඒ වගේම ධර්මයක් වැරදි දෙත අල්ලගත්තොත් ඒ ධර්මයේ විසින්ම තමන්ම දුකට යගෙන යනවා කියන තමන් වරදා ගන්න ඉන්න කියලා අනේ තින්නේ ඔය පරිසම් වෙනට ඕනේ කියන්නේ මේ ධර්ම කියන එක අපිට තාම දුර්ලභ ලබුදයක් එනිසා අපේ මේ කෙලෙස් අඩු කරගන්නේ මේ ධර්ම තියෙන්නේ. ඉතින් ඒ අඩුපාඩු තේන්නට දෙන එකම තමයි පිළිතුර අපිට තියෙන වාසිය. නැත්නම් අපි කොහොමද දන්නේ අපි මේක අඩුපාඩු තියෙන්නේ? කෙනෙක් තමන්ගේ අඩුපාඩුවක් පෙන්වලා දෙනවා නම් කොච්චර වාසියක්ද ඒක? දැන් රජ කාලේ රජවරුන්ගේ අඩුපාඩුකම් පෙන්වලා දෙන පඩේ දීලම කටිය කියනවා. ඔය ඇමතිවරු පුරෝහිත ඇමතිවරු කියන්නේ. ඒ පඩේ දීන රජතුමාගේ අඩුපාඩුකම් පෙන්වලා දෙන හිටිය පඬිවරු. ඉස්සර පඩේ දෙලි හිටියේ. නමුත් දැන් පඩේ දෙන්න ඕනේ නිකම් කටිය අපිට ඉන්නවා. අපි අඩුපාඩු පෙන්වලා දෙන කට්ටිය නිකම්ම ලැබිලා තියෙනවා. හැබැයි කවුරුහරි අඩුපාඩුවක් පෙන්වලා දුන්නත් මොකද වෙන්නේ අපිට? කේන්ති යනවා නේ. අපි තරහ වෙනවා සමහර අපි අඩුපාඩුවක් පෙන්වලා දුන්න කියලා.
නමුත් පිටුනේ අපට සුළු හරි අඩුවක් අපේ කෙලෙසක් අපට දැනෙන්න දුන්නොත් එන් අපිට එක හදාගන්න තියෙන ලොකුම අවස්ථාවක් ඒක. ඉතින් කල්යාණ මිත්‍රයන්ගෙන් කල්යාණ මිත්‍රව බොහෝ විට අපට අපි ගැන වර්ණනා කරන්න නැහැ පිටුනේ. නිදී නම්ම පවත්තරන් යම් පස්සේ වජ්‍ය දර්ශනා නිග්ගයවාදීන් මේ දාලා නොනෙති කෙනා අපට නිග්‍රහ කරන අපි අනුපාත ගන්නට ඒ කරන්නේ කරුණාවෙන් ඒක හරියට නිදානයක් පෙන්වල දෙනා වගේ කරන්නේ අනේ නිසා ඔබට ආදරය කරන ඇයට වඩා ඔබට අවවාද කරන ඇයට ගරු කරන්නා කියලා කියන්නේ අපි ගැන වර්ණනා කරන්න එක අපිට ඉගෙන ගන්න දෙයක් නෑ අපි අඩුපාඩුකම් පෙන්වල දෙනාගෙන් තමයි ඒයන් තමයි අපට සම්පත ඒ වගේ අපි එක තැනකින් හදාගත්තොත් අපි හැමදැනෙම නිවැරදිවක් පත් වෙනවා. ඒ වගේ අපි පෙන්වන්න නොදුන්නොත් අපි හැමතැනදී මේ වගේ කර කර අනිත් දැනින් බැනුම්හන අපිට කරන්නේ. ඉතින් ඒ නිසා තමන්ගේ අඩුපාඩුවක් පෙන්වල දෙන්න කියලා කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහුවා. හැමදෙනාටම නෙවෙයි. හොඳ කල්යාණ මිත්‍රයෙක් තමයි මුණ ගැහුනොත් එයාට ආරාධනා කරන්න මගේ අඩුපාඩුවක් දැක්වත් මට පෙන්වල දෙන්න කියලා. ඒක තමන් විශ්වාසෙකින්. ඉතින් මේක හොඳ අවස්ථාවක්. පින්නතනේ වේදනාසු වේදන පස්සේ විහෙති කියන කාරණාවට සාකච්ඡා කරන විදී සති නිමිත්ත තුල සිට තියාගෙන ඉන්න ගමන් තමන්ට සැප වේදනාවක් ලැබුණොත් සැප වේදනාවක ඉන්නේ කියලා තමන් දන්නවා දුක් වේදනාවක් ලැබුණොත් දුක් වේදනාවක් කියලා දන්නවා අදුකම සුභ වේදනාවක් ලැබුණොත් ඒකත් තමන් දන්නවා හැබැයි මේ කිසිම දෙයක් වේදනාව කියන පින්නතනේ බාහිරින් එන දේවල් නෙවෙයි බාහිරින් එන දේකුත් නෙවෙයි ඒ වගේම මේ දේ හේතු නිසා හටගත්තු මේ වේදනාව හේතු වලට අයිති නැහැ දැන් කෝටුවකින් මට කෙනෙක් ගන්න පුළුවන් ඒ කෝටුවෙන් උපකාරයෙන් මගේ ශරීර වේදනාවක් ආවා හැබැයි ඒ වේදනාව ඒ කෝටුවට අයිති නැහැ කෙනෙක් මට බනින්න පුළුවන් බැනලා මගේ හිතරි දෙන්න පුළුවන් හැබැයි බැනපු දෙයක් සැටම පරමාර්ථ සත්‍ය නුගතින් ඒ පුද්ගලයාට අයිති නැහැ. සම්මුති සත්‍ය නුගතත් එයා වැරදි කාරණාවල හිරත් යන වෙයි. නමුත් පරමාර්ථ සත්‍ය නුගතින් එහෙම නිර්මාණය කරන්න බෑ. අනිත් ඒ තමයි ඒ වේදනාව දැනෙන්නේ තමන්ගේ මනසේ ස්වභාවය දන්න. වේදනාව දැනෙච්ච ප්‍රමාණය නෙවෙයි. දැන් බලන්න ඔබේ කොණ්ඩේ කවුරු අදින්න පුළුවන් නේද? බස් එක යද්දී හරි පාරේ යද්දී හරි ඔබට ඇතැම්ද කේන්ති යනවා නේ ඇතැම්ද ඔබ පොලිසියට කියනවත් පුළුවන් හැබැයි පොඩි කාලේ ඔබේ දරුවා දුව වඩා ඔබ වඩාගෙන ඉන්නකොට දරුවෝ ওই වගේම කොණ්ඩෙන් හැදලා තිනේ අර දරුවා තමගේ කොණ්ඩෙන් අදිනකොට දරුවා තවත් ලංකරගෙන ඉන්න පුළුවන් ඔබනේ නමුත් ඒ විදිහටම වෙනත් කෙනෙක් හැදෙත් මොකද වෙන්නේ ඒ මනුස්සයද හිරයන්නත් වෙනවද එනතුරු බලන්නේ එහෙම තමයි වේදනාව කියන එක ඒ සැප හෝ දුක ඇත්තෙම ආවේ ඒ දෙයම නිසාම නෙවෙයි ඒ දෙය ගැන තමන්ගේ තියෙන මානසිකත්වයන් මනසේ ස්වභාවය තමයි ඒ නිසා වෙනතුරු මේ කාරණා ගැන හිතනකොට අපට තේරෙනවා ඇත්තෙම අපි මේ සැප දුක් විඳින්නේ බාහිර දෙයක් නිසා නෙවෙයි අපේ මනසේම ස්වභාවයනම අපේම තියෙන අවිද්‍යාවේ ප්‍රමාණයට අනුව නේද අපි මේ දුක් විඳේ කියන එක අපට තේරුම් ගන්න ඕන. යම් කෙනෙක් ඔබට බනින්න පුළුවන් කාර්යයක් දෙන. ඔබේ හිත නිකන් කලකිරෙන්නත් පුළුවන්. ඔබ නාඳුනන කෙනෙක් බනින ඔබට. ඔබ පාස් කරන් දිග දුරක් යනකොට කෙනෙක් කියනවා ඒක නට පිස්සුය කියලා. ඔබ ඇතැම්මෙන් ටික මුලින් දුක් වෙනවා වගේ හිතේ මට බැන්න කියලා නේ. පස්සේ ඔබ hina වෙනවා නේ. ආ 32 නේ කමන්නේ. බලන්න වෙනතනේ නම් මේ බැන්න නිසාද දුක ආරේ. බැන්න නිසා නෙවෙයි දුක ආරේ. ඒ බැන්නම තමන් ගත්තු ප්‍රමාණයට තමයි ඒකේ තමන් දුකෙන්නේ. ඒ නිසා මේ වේදනා කියන දේවල් වෙනතනේ ඇත්තටම බාහිරින් එන දෙයක් නම් ඒ වගේම ඒකේ තියෙන ස්වභාවයෙන් හැම වෙලාවෙම එක විදිහකවත් ඒක එන්නේ නැහැ. ඔබට කෑමක් කන වෙලාවෙම රසක් එන්න පුළුවන්. උගා බඩගින්නේ ඉන්න වෙලාවේ කෑමක් දෙන්න පුළුවන් ඔබ හරියම රහයි කියලා කනවා නේද? ඒ කෑමම කෙනෙක් ඔබට උගා බඩ පිළිච්චෙනවා කියලා දෙන්න පුළුවන්. එදාට කනකට එච්චර රහද ඒක.
එදාට ඒ කෑම කෑවත් එච්චර ගහන්නේ. ඒ කෑම කෑවත් කෑම කන්න බැරි කෑම විපාකයට බණිය දෙන්නේ. මම බඩ පිල්ලෙන මට කන්න බෑ කියලා. පෙනුතුනි බලන්නේ එකම දෙයින් ඒ ඇති වෙච්ච වේදනාව අකණ්ඩව එක විදිහට තියෙන දෙයක් නෙමෙයි. මානසිකත්වයේ අනුව ඒ කැප දුක් වේදනාවල අවස්ථා වෙනස් වෙන හැටි බලන්න. හේතුඵල ධම නිසා ස්පර්ශ නිසා හටගත් මේ වේදනාව ඒ ස්පර්ශ නිරුද්ධ වීම නිරුද්ධ වෙලා යනවා. ඒ වේදනාව ලැබෙන්නේ තමන්ගේ මානසිකත්වයේ අනුව ඒ මොහොතට හටගන්න හේතුඵල ධම අනුව නිසා ඒක දිගටම තියෙන දෙයක් නෙමෙයි. ඔබ බලන්න ඔබ මුලින් උපාලි සාති ගැනගත් දවස ඔබ මුල්ම පස්වීමලදී ලැබුණු අවස්ථාව සතුටුයිනේ. මුලින්ම රැකියාව සම්බන්ධ දවස මුලින්ම උපාලි සාතිගේ උපාධිය සමත් කියලා ඔබට ලිපියාපු දවස සතුටුයිනේ. ඒ ලිපිය මම බලන් ගන්නලා ගිහින් බලනකොට ඒ සතුට තියෙනවද? ගානක්වත් නැහැ. පින්නතුනි මේක තමයි ස්වභාවයෙන් මේ දුක කැප මේ සතුට අසතුට වේදනා කියන ඒවා ස්ථිරව තියෙන දේවල් මේ. ඒ නිසා මේ වේදන පස්සනාව තුළින් අපිට කියන්නේ මෙන්න මේක. සැප වේදනාවක් එනකොට සැප වේදනාවක් කියලා හොඳට දැනවත් ඉන්නේ. දුක් වේදනාවක් එනකොට දුක් වේදනාව ගැන, උපේක්ෂා වේදනාව, උපේක්ෂා වේදනාව පිළිබඳව ඒ විතරක් නෙවෙයි. සාමිසංවාසුකම්, සාමිසංසුකම් වේදියාමිති පජානාති. සාමිස වූ සැප තියෙනවා. සාමිස කියලා කියන්නේ මේ ලෝකයේ තුල පංචකාමයේ තුල ඉඳගෙන විඳින සැප තියෙනවා. සාමිසම්මා දුක්ඛං. ඒ ලෝකයේ තුල කාමක ලෝකයේ තුල ඉඳගෙන විඳින දුක් තියෙනවා. නිරාමිසංවාසුකම්. නිරාමිසව. ඒ කියන්නේ කාමයට නැඹුරු නොවි, ඒ කියන්නේ භාවනා කරනකොට එන සෝය. Taman දානයක් දීලා විඳින සෝය. සීල සමාදන් වෙන දවස ගත කරාට පස්සේ තියෙන සෝය. ඒවට කියන්නේ සාමිසංවාසුකම් කියලා. නිරාමිසංවාසුකම් කියලා. ඒ ව යම් දෙයක් අත්පත් කරගෙන ඉන්න සෝයක් නෙවෙයි. කෙලෙස් අඩු කිරීමෙන් ඉන්න සෝය. නිරාම සංවා දුක්ඛං වේදනා වේද්‍යාමිති පජානන්ති. නිරාමස දුකුත් තියෙන ඒවා. මොනවද? අපි භාවනා කරන්න ගියට යකල වාඩි වෙනවා කයින් ටිකක් අමාරුයි. ඒකම බඩගිනිත් වෙනවා. ඉතින් අමාරුයි මෙල දරාගෙන ඉන්නවා. ඒකට කියන්නේ නිරාම සංවා දුක්ඛං වේදියමානව නිරාමිසං දුක්ඛං වේදියාමික පජානාති. අර කාමක ලෝකයේ ස්පර්ශ නොකර වෙන්නේ දුක් වේදනාවට එන්න වෙනවා. ඒවත් ඒ වේදනාවේ ස්වභාවයෙන් තීරණ ගන්නවා. සාමිසං වා අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ සාමිසං අදුක්ඛම සුඛං වේදනං වේදියාමික පජානාති. සාමිසු මේ ලෝකයේ තුල ඉඳගෙන ඉඳින උපේක්ෂා සාගත දේවල් තියෙනවා. සාමාන්‍ය අපේ අස්තනාකාරී ඉන්ද්‍රිය විවෘත කළා. සාමාන්‍ය කාමක ලෝකේ ඉන්න වෙලාවේදී මධ්‍යස්ථ වෙනවලු තියෙනවා. ඒ වගේම තමන් ආධ්‍යාත්මික වෙන්න ගමන් භාවනා කරනකොට, සීල සමාදන් වෙලා ඉන්නකොට, සක්මන් භාවනා කරනකොට, දන් දීල යන වෙලාවේදී තමන්ට මධ්‍යස්ථ වෙන්න වෙලාවලු තියෙනවා. ඒ හැම වෙලාවෙම තමන්ට තියෙන සැප දුක් ආදී වේදනා ගැන තමන් සිතපත් කරනවා. වේදනාව ගැන වර්තමානයේ තුල සති නිමිති ඉඳගෙන වේදනාව බලනවා. තමන්ට ලැබෙන වේදනා අනිත්‍යකත් ඒ වගේ වේදනා ඇති වෙන බව දන්නවා. මේ වේදනා ස්පර්ශ නිසා හේතු නිසා නැටගෙන ස්පර්ශ නිරුද්ධ වෙමින් නිරුද්ධ වෙන අනිත්‍ය වූ අනාත්ම වූ ස්වභාවයෙන් වේදනා කියන එක දකිනවා. නැකකින්ති ලෝකී උපාදීයේ කිසිදු වේදනාවක් තමන්ගේ කියලා ගන්නෙ. ඒ වේදනාව තුළින් තෘප්තිමත් වෙන තමයි යන්නේ. ඇයි ඒ? ඒ වේදනාවේ එකකින් සතුටට පත්වනවා තියෙන්නේ. සැප වේදනාවක් ලැබෙනකොට ඔබ උඩ පැනල සතුට වෙනවා තියෙන්නේ. අඩියක් නම් උඩ පැන සතුට වෙනකොට දුක් වෙනකොටත් ඒ වගේම අඩියක් උඩ පණින වෙනවා. අඬනකොට. ඒ නිසා ඇහැට රූපයක් දැකලා කනට ශබ්දයක් අහලා ඔබ අවිද්‍යා සාගතව සතුට වෙනවා කියන්නේ ඒ වගේම ඔබ අකමැති රූපයක් එනකොට ඒ පමණටම ඔබ දුක් වෙනවා. හැබැයි සිහියෙන් සතුටු වෙන කමන්නේ. ඒ කියන්නේ පිටාරයක් දැකලා සතුටු වෙන කමන්නේ. කාකන් මහන්සියලා ලස්සන දියරේ දැකලා, කුරුල්ලන්ගේ ලස්සන හඬවල් අහලා, ලස්සන වනාන්තර දැකලා සතුටු වෙනවා තියෙනවා. ඒ අර ඊට අම සිහියෙන් වලින් සතුටු වෙන ස්වභාවය.
බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නතේ ආමා යානි චිත්තානි ලෝකේ සංඛප්පරාගෝ පුරිසස්ස කම්මෝ තිට්ඨාන්තේ චිත්‍රානි නතේව ලෝකේ කියලා සඳහන් කරනවා ලෝකේ තියෙන ලස්සන දේවල් කාමයන් නෙවෙයි කියලා සංඛප්පරාගෝ පුරිසස්ස කම්මෝ කාමයේ කියන්නේ බුද්ධයන්ගේ සිතිවිලි ඇති වෙන රාගය කියලා ලස්සන කෙනෙක් හිටියද ඒක කාමයක් වෙන්නේ නැහැ කාමයේ තමන්ගේ මනසින් හදාගන්න දෙයක්. ලස්සන රූපයක් තියෙන්න පුළුවන්. ඒ රූපයේ දැස බලලා කෙනෙක් වුණනම් සුගතිගාමී වෙන්නත් පුළුවන්. අනේ මේ හොඳට පින් කරපු කෙනෙක් මාත් ඒ වගේම පින්කම් කරනවා නම් අනේ මේ කරපු කෙනා පින්කම් කළා මේ ලස්සන වෙලා ඉන්නේ මාත් ඒ කරපු කෙනාගේ පින්කම් ටික මාත් අනුමෝදන් වෙනවා කියලා ඔන සුගතිය යනත් පුළුවන්. ඒ ලස්සනටම රූපයේ තියෙන කෙනාට රාගය ඇති කරගෙන ඒක තුලින් තමන් හිත පිරවාගෙන කෙලෙස් නිසා දුගතිගාම වෙන පුළුවන් කෙනෙක්. එතකොට ඒ රාගයෙන් හෝ පරිත්‍යාග සිලිටේ අර බාහිර රූපෙන් අප දෙයක් නෙවෙයි. බාහිර රූපය ඇසුරු කරගෙන තමන්ගේ සංයෝජන වලට හිත වූ මනසෙන් ඒ කෙලෙස් ඇති කරගත්ත නිසා බාහිර රූපෙ කෙලෙස් සාමනෙ. වේදනා පිළිබඳව පිළිතුරු මේ වගේ නෝනින් දැකලා වේදනාවේ තනිකතාවය දැකලා යාවගේ සංකල්පය. එතකොට එක පැත්තකින් කය ගැන අවධානයෙන් ඉන්නෝ ආසන්න ප්‍රසාදය ගැන සතර ඉරියව්ව ගැන ධාතු මනසිකාරය ගැන තමන් කරන කටයුතු ගැන ශරීරයේ තියෙන කොටස් ගැන ඒවා තමන්ට දැන් මේව තමයි සීකරන්න තියෙන දේවල්. තමන් රාජ්‍ය කාර්ය කටයුතු ඉගෙනීම කටයුතු නොකරන හැම අවස්ථාවකදීම තමන්ට මේවා තමයි දැන් මතක් වෙනවා. ඇයි තමන් ඉක්මනටම මේ ට්‍රැක් එකට එනවා? ආපු ගමන් තමන්ට මානසික සතුටක් නේද? අපි ඇතැම් විට පන්තියකට ගියත්, ඉස්කෝලේ ගියත්, වැඩක් කරන්න ගියත්, වැඩේ කරගෙන ඉවරෙච්ච ගමන් යාළුවෙක් හම් වෙන ගියොත්, මම යාළුවෙක් කෙනා ගියා හම් වෙනවා නේ. ඒ නිසානේ ලස්සන පොන්ඩ් එකක් හරි මාළු දැංගියක් හරි දෙනන් එතෙන් යනවා අපි. සතුට වෙනනේ මේ යන්නේ. අන්න ඒ වගේ තමයි අපිට දැන් පොන්ඩ් එකක් තියෙනවා, පාක් එකක් තියෙනවා, හොඳ යාළුවෝ ටිකක් ඉන්නවා. කවුද ඒ? ඒ තමයි මේ සතර සතිපට්ඨානය. වැඩ කරනකොට ඒ වැඩ ටික හොඳට කරනවා, එතනත් සිහියෙන් ඒ ටික කරනවා. කල ඉවරෙච්ච ගමන් ආයෙත් පොන්ඩ් එකට ඇවිල්ලා බලාගෙන ඉන්නවා, මාළු ටැංකිය බලාගෙන ඉන්නවා වගේ. තමන් මේ සිහියෙන් ඕනේ මේ කටයුතු ගැන තමන් සද නිමෙත පිළිවාගෙන ඉත් එක්ක ඉන්නවා. යනෝවි සතර වෙලා තියෙන මේ ධර්මයත් එක්ක ජීවත් වෙනවා. ඇයි ඒකට හේතුව මේ දහමත් එක්ක මේ සතියේ ඉන්න හැම මොහොතකම අපේ බුදුරජාණන් වහන්සේගේ සේවනයේ ඉන්නේ. ඒ මොහොත තුළ අපිව බාහිර කෙනෙකුට පානය කරන්න බෑ. බාහිර රූපයක් වෙනස් කළොත් අඩුගානේ අපේ ශරීරයේ වේදනාවකින් තමන් ඒ වෙලාවට දුකටපත් වෙන්නේ. තමන් නිර්බුද්ධව නැත්තම් පුද්ගලයෙකුට බද්ධ නැතර මේ වේදනා ආදී දේවල් ගැන ශරීරයේ ස්වභාවයන් ගැන තමන් දකිනවා. වෙනද මගේ කකුල රිදෙනවා, හත රිදෙනවා, හිසේ රදෙයි, දත්යක් තමයි කියගෙන හිටියේ. දැන් මේ දෙකම තමන්න ඕනේ මෙනෙහි කරලා ඒව තමන්ගේ කරනවගෙන පුද්ගලයෙකුට අයිති නොවෙන මේ හේතුඵල ධර්මයෙන් ඇතිවන ක්‍රියාකාරීත්වයකට වගකීම පවරලා තමන් පැත්තකට වෙලා බලන කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට චිත්තේ චිත්තාන පස්සේ විහෙරති. චිතේ චිත්තානව බලමින් ඉන්නවා. චිතේ චිත්තානව බලනවා කියන්නේ මොකද්ද? තමන්ගේ විඥානයේ මේ මොහොතේ හිත තමන් බලනවා. සරාගං වාචිත්තං සරාගං චිත්තං පජානාති. විතරාගං වාචිත්තං විතරාගං චිත්තං පජානාති. තමන්ගේ හිතේ මේ නෑ රාගයක් තියෙනවා නම් තමන් දන්න මේ නෑ රාග හිතක් තියෙන කී. හැබැයි තමන් ඒකත් එක්ක ස්ට්‍රගල් කරන්න යන්නේ නැහැ. සටන් කරන්න යන්නේ නැති වෙන විදිහටම තමන් බලනවා. ඊළඟට වේතරාගං වාචිත්තං චිත්තං වේතරාගං චිත්තං පජානාති. මේ වෙලාවේ තමන්ගේ හිතේ රාගයක් නැත්නම් තමන්ගේ හිතේ මේක රාගයක් නැහැ කියලා දන්නවා. සදෝසං වාචිත්තං සදෝසං චිත්තං පජානාති. මේ දැන් ආත් එක්ක යමනාපයක් තියෙනවා දන්න දැන් පොඩ්ඩක් අමනාපයක් තියෙනවා හවලත් එක්ක නේද කියලා දන්නවා. වීත දෝසං වාචිත්තං වීත දෝසං චිත්තං පජානාති. දැන් මේ වෙලාවේ
තමන් හිතේ කවුරුත් ගැන අමනාපයක් නැත්නම් ඒකත් ගන්න. මෙහෙරන කවුරුත් එක්ක සම්මාපයක් නැහැ. සමෝහං වාචිකං සමෝහං චිත්තං පදානාති. මෝහසහිත සිතුවිල්ලක් තියෙනකොට දන කොහොමද ගන්නෙ? තමන් දැන් මුලා වෙන්නේ නැහැ කියලා දන්නේ කොහොමද? කවුරු හරි බැනපු දෙයක් හරි එක තින්නයක් හරි රූපයක් දෙකම හිතේ මවාගෙන ඉන්නවනම් හිතන්න දැන් තමන් මොහෙන් ඉන්නේ කියලා. නිතරම අපට දැනෙන වෙන එකක් ඉතන නැහැ හැම වෙලාවෙම මොහෙන්ම තමයි ඉන්නේ. මොහෙන් ඉන්න බව වෙන එක ඉතනට වෙන්නේ අපට. ඇයි හිතේ නේන දේවල් ඔක්කොම රූපත් එක්ක මැජික් වන්න වගේ බලවල ඉන්නේ. දැනපුවයි ආසකරපුවයි උදා කරපු කට්ටියයි ඔක්කොමයි මේ බල බල ඒකට දාන රූප ටික නිර්මාණය කරගෙන අපි ඉන්නේ. ඒ කියන්නේ මොහෙන් ඉන්නයි කියලා කියන්නේ. ඒ සිටියුන රටනව අපි රූප නිර්මාණය කරගන්න ඒ කියන්නේ රූපකය අධිවචන සංකල්පයට මේක පැත්තේ අනිත් එකට නාමකය පටික සංකල්පයට යනවා. නාමකය පටික සංකල්පයට යනවා කියන්නේ චිත්තයෙන් ආරම්භුණු ඔයාලගෙන බාහිර ලෝකයේ රූප ශබ්දාදිය තුළ හිත බැස ගන්නවා. පටික සංකල්පයෙන් ආපු රූප වේදනාදී පංච විඥාණයෙන් ආපු දේවල් පිළිබඳව නාමකය පැත්තට අදිවචනේ සිත පැත්තට යනවා. මේ දෙපැත්තට දෝරණ ගැනීම තමයි අපේ සාමාන්‍ය තියෙන්නේ. එතකොට අපි දක්ෂ වෙන්න ඕන මේ නාම රූප දෙකෙම මිදෙන්නේ. යාක කියලා අපිට ගෙදර මතක් වෙන්න පුළුවන්. වාහනේ මතක් වෙන්න පුළුවන්. අම්මා මතක් වෙන්න පුළුවන්. තාත්තා මතක් වෙන්න පුළුවන්. ඒ කුමන මතක් වුණත් දේ මතක් වුණත් ඔබ දැනගන්න ඕන දැන් තියෙන දේ නෙමෙයි මේ මතක් කරන්නේ. තමන්ගේ අතීත අත්දැකීම් වලට අනුව ඒ නිරුද්වේක දේ පිළිබඳව තමන්ගේ වර්තමාන මනායතනයේ ඒ අතීත අත්දැකීමේ දින සංඥා වේදනා දෙක මෙනෙහි කිරීමත් දැන්නේ කරන්නේ කියලා තේරුම් ගන්න දක්ෂමෝතින් තමන්ට තාත්ව මතක් කරගන්න පුළුවන්. හැබැයි ඒ තාත්ව පිළිබඳව අවිද්‍යාවෙන් බලන්නේ නැහැ. අවිද්‍යාවෙන් බලලා රාග දේශ ඇති කරගන්නේ. මෙන්න මේ මට්ටමට අපි ඒක හදාගන්න ඕන. එතකොට ඒ මොහොතේ තියෙන හිත රාග සහිත හිතක් නම් රාග සහිත හිතක්, රාග නැත්නම් රාග නැහැ කියන එක, ද්වේෂ සහිත නම් ද්වේෂ සහිතව, ද්වේෂයක් නැත්නම් නැහැ කියන එක, මොහයක් තියෙනවා නම් මොහයක් තියෙන බව, මොහයක් නැත්නම් දැන් මගේ හිතේ අමෝහං වා චිත්තං අමෝහං චිත්තං පජානාති. වීත මොහං වා චිත්තං පජානාති. දැන් මොන වාහනේ මතක් වෙනකොටම දන්න දැන් තියෙන වාහනේ නෙමෙයි මතක් වෙන්නේ කලින් දැකපු වාහනේ තමයි දැන් මේ තියෙන්නේ මතක් වෙන්නේ කියලා. දැන් මතක් වෙනකොට වාහනේ පාක් කරපුවා වගේ තමයි මතක් වෙන්නේ දැන්. ඇත්තටම දැන් එතනින් කවුරු හරි වාහනේ ටෝකල එකක් පුළුවන් සමහරවිට. නමුත් අපිට දැන් මතකයේ එන්නේ අර අන්තිමට වාහනේ නවත්තපු තැන. ඒක තමයි මතක් වෙන්නේ. ඊට පස්සේ ආයෙ අධ්‍යයනයක් කරනවා තෝකලා කියලා හරි මොකක් හරි. ඊට පස්සේ අලුත් එක ආයි මේ අපි රිනියු කරගන්නවා. කේස් එක අප්ඩේට් කරගන්නවා. දැන් ගෙදර තමන් ගෙදර ලංකාවේ තියෙන ගෙදරට නම් යන්න කලින් කිව්ව තින් අම්මා පුතේ ගෙදර ඉස්සරහා තියෙන අපතන් ගහනක් ලැබුවා කියලා. දැන් ගන්න දැන් අප්ඩේට් කරගත්ත ටිකෙත් ගෙදර යනකොට දැන් අපතන් ගහ බලන්න තමයි යන්නේ. හැබැයි අම්මා නොකිය අපතන් ගහ ලැබුවා කියලා නොකිය එකපාර ගෙදර ගියොත් මොකද වෙන්නේ? එදිරි යනකොටම රවටන්න ආයතරහ නැහැ. දවස්වල කෑ ගන්න මොකද රවටන්න ආඩ කලේ කියන. දැන් ඔබ යන්නේ යන ගෙදර තියෙන රවටන්න අහ බලන්න යන්නේ. කලින්ම අප්ඩේට් කරගෙන ගියොත් හරියට. පින්නතුනේ මේක තමයි ඇත්තටම අපේ ජීවිතේ වෙන්නේ. අපි නිතරම මේ අතීත අත්දැකීම් ටිකත් එක්කම මේ ඉන්නේ. දැන් අම්මා ගෙදර යනකොට හැමදාම අම්මා කොණ්ඩේ කපලින්න පුළුවන්ද? ගෙදර යනකොටම දන්නේ නැතුව නම් ගියේ ගෙදර ගියාට පස්සේ අම්ම මොකද මේ කොණ්ඩේ උනේ කියලා හිතපද. අම්මා ගියා පුතේ මං කොණ්ඩේ ළමයට දන් දුන්න කියලා. පිළිකාවක් හැදෙච්චා ළමයට දන් දුන්න කියලා කියනත් පුළුවන්. ඒක කලින්ම බහල දෙනවත් හරි නැත්නම් ඔබ නිතරම හිතාගෙන ඉන්නේ අම්මා දිගට කොණ්ඩේ අතුවා ඉන්නේ කියලා. මේක තමයි වෙන්නේ මේ ස්වභාවයෙන් ජීවිතේ. එතකොට මෙන්න මේ මෝහයෙන් මිදෙන්න නම් වෙනතුනේ අපි ඒ සිතේ තියෙන ස්වභාවය තේරුම් ගන්න ඕන. ඒ මොහොතේ ඒ සිතේ තියෙන ස්වභාවය ඒ මට්ටමෙම අපි තේරුම් ගන්නට ඕන.
ඒ විතරක් නෙවෙයි හිත සමාධිමත් වෙලා තිනකොට ඒ සමාධිමත් වෙච්ච හිතේ කියන එක ඒකත් Taman ගන්නවා. දැන් මගේ හිත උගත් tempat. දැන් සමාධිමත් තියෙනවා. දැන් Taman දන්නවා අද ටිකක් වැඩක් වැඩිපුර කළා ටිකක් අකමැති දේවල් දැක්කා. අද නම් ටිකක් හැලමිල වගේ අද නම් හිත සමාධිමත් කරගන්න අමාරුයි කියලා Taman දන්නවා. මෙන්න මේ විදිහට ඒ සිතේ තියෙන ස්වභාවය අනුව වර්තමාන හිත තියෙන කොහොමද කියලා Taman හිතගෙන හරියට කන්නාඩියෙන් බලනවා වගේ තමම බලන තමයි. අනිත් කෙනා කියන්නේ බලම ඔබ වහා හොඳ කෙනෙක් කියලා තමන් දන්න තමන් හිතේ මෙලා මොන කෙලෙසක් තියෙන කියන. අනිත් කෙනා තමන්ට හොඳ කිව්වත් එකයි නැති වුණත් එකයි තමන් තමයි තමන් ගැන රගමන කරගන්න. එතකොට තමන්ට අනිත් කෙනා හොඳ කිව්වත් එකයි නෑ හොඳ නොකිව්වත් එකයි. අනිත් කෙනා තමන්ට බැන්නත් තමන් දන්නවා තමන් ඒක හොඳට දැන් සමාධිමත් වෙලා තියෙන්නේ. දැන් හිතේ කවුරුත් ගැනව තමනාපයක් නැහැ. කිසිම දෙයක් ගැන තමට රාගයක් නැහැ කියලා තමන් දන්නවා නම් අනිත් කෙනාගෙන බැනලා යන්න පුළුවන් තමයි. තමන්ට ඒක අදාළ නැහැ කියන්නේ. තේනතුනේ මෙන්න මේ හිත ගැන බලන්නේ ඇයි අපි එකාතකින් තමන්ගේ සිත පිළිවා ගන්න, සිය පිළිවා ගන්නට උපකරණයක් විදියට අනිත් පැත්තේ මොකද්ද? අකුසල සිතුවිල්ලක් කියන වෙලාවක නම් අපි ඒක දැක්කොත් දැක්කට පස්සේ දිගට මේක හිතේ තියෙන්නේ නැතිවෙන්න බෑ අපිට. දැන් කවුරුර ඔබට කිව්වද? දැන් ඔයා කේන්ද කියලා නේද ඉන්නේ කියලා? පරිදිව තමයි ලැබියක් තමයි නේද? ඉක්මනටම තමගේ මෝඩ එක වෙනස් කරන එක තමයි. කේන්ද නොදීපු කෙනෙක් හරි වෙනඳන ගන්න ඊට පස්සේ. අන්න ඒ වගේ තමයි වෙන කෙනෙක් කියනෝනේ තමන්ම තමන්ට කියනවා දැන් ඔයා කේන්ද කියලා නේද ඉන්නේ? දැන් ඔයා රාගයෙන් නේද ඉන්නේ? දැන් ඔයා මොහෙන් නේද ඉන්නේ කියලා තමන්ම තමන්ට කියනවා. කියනකොට තමන්ට වැඩි වෙලා කියාපසල සිතිවිල්ල ලියන්න බැරි වෙනවා. හැබැයි ඒක තමයි ඕනකම යටපත් කරන්න යන්නේ මේ අවස්ථාවේදී. ඕනකම යටපත් කරන වෙලාවක් තියෙන ඒ තමයි ධම්මානුපස්සනාදී කරන්නේ. මෙතෙන් කරන්නේ සිතෙහි සිතනුව බලන. ඒ සිත ගැන බලන මේ තමන්ගේ හිතක් නෙවෙයි. මේක නාම රූප නිසා හටගත්ත මේ සිත නාම රූප නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන දෙයක් කියන එක දන්නවා. ඒ සිතවත් තමන්ගේ හිත කියලා තමන් දන්නේ නැහැ. තමන් නිකන් ඔබ්සර්ව කෙනෙක් වගේ පිටින් බලන් ඉන්න කෙනෙක් වගේ තමයි මේ දිහා බලන්නේ. අනිත් පැත්තට සිට අනිත්‍යතාවය සමුදෙ ධම්මානුපස්සේ විහෙරති වය ධම්මානුපස්සේ විහෙරති කියලා සඳහන් කරා. මේ හිත එකට දිගට යන එකක් නෙවෙයි ඉක්මනින්ම එක ලහු පරිවර්තන කියන ඉක්මනින්ම වෙනස් වෙන එකක් හිත කියන්නේ. හිතේ ස්වභාවය මේ එක හිතක් එක දිගටම තියෙන්නේ හැම මොහොතෙම ඒ සිත් හටගෙන නිරුද්ධ වීමේ ස්වභාවය උන්ට. චිත්තේ චිත්තානපස්සනා කියන්නේ මේකයි. මේ අවබෝධයක් සමගම නැති කිසි ලෝකේ උපාදිය තමන් කිසිවක් උපදි වශයෙන් ගන්න නැහැ. මේක තමයි චිත්තානපස්සනාව කියලා කියන්නේ. ඊළඟ කොටස පින්නතුනේ ධම්මේසු ධම්මානපස්සේ විහෙරති. මේ සතර කමඨහන් වලින් වැදගත් මාස්කා දැන් මෙතෙන් දෙන්නේ. මේක තමයි ගැඹුරු ආසකාම. දැන් මේ ධර්මාවේ පින්නතුන ටිකෙන් ටික අපි ඉදිරියට තේරුම් ගන්න උත්සාහ කළා. සතර සතිපට්ඨානය මේ සම්බුද්ධ ශාසනයේ තියෙන දේශනා තුනින් අතිශය වැදගත් අතිශය ගැඹීර බුදුරජාණන් වහන්සේගේ අතිශය සම්භාවනීය අධ්‍යයයට ඇගීමට ලක්වෙච්ච භාවනා අරමුණයි සූත්‍රයයි අප මේ සාකච්ඡා කරන්නේ මහා සතිපට්ඨාන සූත්‍රය. ඒකායන විතරයන් මඟෝ සත්තාන විසුද්ධියා සත්‍යයන්ගේ පිරිසිදු භාවය සඳහා සෝක පරිද්දවනං සමතික්‍රමාය සෝක වැළපීම් දුරු කිරීමට දුක්ඛ දෝමනස් සමනත්තංගමාය දුක් දෝමනස් ඉක්මවීමට ඥාය සදිගමාය ඥානි ලබා ගැනීමට නිබ්බානස් සච්චික්‍රියාය නිවන සාක්ෂාත් කරගන්න තියෙන එකම ප්‍රතිපදා විදියට බුදුහාම දේශනා කළේ යදිදම් චත්තාරෝ සතිපට්ඨාන කියලා. මෙන්න මේ සතර සතිපට්ඨානය කියන එක. Dear friends in Dhamma, here we are talking about mindfulness in Buddhism. Buddha explains that the importance of practicing mindfulness. Buddhism explains mindfulness, mindful meditation, and the path that leads to mindful meditation. These three of them are very important. Mindfulness means
the contemplation of body, consciousness, feelings and mental formations. Mindful meditation means reflecting on impermanence of body and mind. Even though we have a physical body, it is impermanent. Our mind also is impermanent. They arise at the moment, they immediately cease us. That is the nature of our body and mind. But we usually think that my body is permanent, my mind is permanent. That is the thing that we think, but they are impermanent. And not only that, Buddha explains the path that leads to achieve the mindful meditation. The Eightfold Path. Sammāditti, right understanding. Sammāsankappa, right thoughts or right intention. Sammāvācā, right speech. Sammākammanta, right action. Sammāājīva, right livelihood. Sammāvāyāma, right effort. Right mindfulness and right concentration. This is the path that Buddha explains to leads to mindful meditation. These three of them are very important, and mindfulness is highly appreciated in Buddhism. Buddha says, practicing mindfulness is the only path to liberation. Practicing mindfulness is the only path for the purification of beings. Practicing mindfulness is the only path for getting rid of sorrow and lamentation. Practicing mindfulness is the only path for destruction of grief and pain. Practicing mindfulness is the only path for gaining knowledge and understanding. Finally, Buddha says, practicing mindfulness is the only path for the gaining or attaining enlightenment. Therefore, practicing mindfulness is very important, that if we want to overcome suffering, sorrow and lamentation, Buddhism has explained the importance of practicing mindfulness. But when we see the world, mostly ordinary people say that when we practice mindfulness, they say us, forget your past and forget your future. But Buddhism never says us to forget our past or future. When we develop our mindfulness, our memory gradually increases. Memory is not the fault. What is the fault? The reason of suffering is that ignorance or delusion. When we think something which happened in the past, for example, if somebody has blamed you, as soon as you remember that incident, what happens to you? You may get angry. What is the reason? When you remember that incident, suddenly your mind goes to past. Not only your mind goes to past, but you live in the past experience. You think that still that person is blaming you. But that person has forgotten everything. When you remember that incident with ignorance, actually that person has blamed you once. As soon as you remember that incident, you are again blamed by yourself, by your ignorance. If you can overcome this ignorance, actually we are able to overcome suffering. That is the path that Buddha explained to overcome suffering. For that we have to practice mindfulness, keeping our attention in the present moment, in our body and mind. And also we should reflect on impermanence. Every moment, our mental thoughts and phenomena arise together, they immediately cease at the moment. If we can understand this reality, whatever we experience, whatever we remain, whatever we remember, it means at the moment we create some thoughts in our mind, that those phenomena arise at the moment, they are not permanent.
Every moment we create our thoughts according to our present mental condition. For example, now when you look at me, sometimes you may be happy with me just now. But after a minute, if I blame you, what happens to you? Suddenly your mind changes. Then according to your mind, the mental condition, your senses change immediately. Then when you look at me, you are not happy more. You are unhappy. What is the reason? I am same here. But according to your mental condition, your senses, your experience changed. And according to your experience, you get angry. This is the nature of our ignorance. If we can understand this reality, we reflect on impermanence. Every moment, my mind changes. According to my mind, these senses change. According to my senses, these external objects change. But they are impermanent. They are not permanent. Every moment, these experiences, my senses, at the moment, they arise at the moment, and according to my senses, the forms arise outside, but they are impermanent. They arise together with the conditions. They immediately cease at the moment when conditions cease. If we have this understanding, actually, we can make a balanced mind, unshakable mind. That is the path that Buddha explained in his teachings. Especially, Buddhist teachings can be divided into two. That some teachings belong to heavenly path, how we receive a blissful life hereafter. In the mundane level, Buddha preached, Buddha explained how we receive a blissful life hereafter. It belongs to the mundane level. But when Buddha explains the supramundane level, he explains the absolute truth in the supramundane level. There, Buddha explains the path how we attain the enlightenment, how we overcome suffering completely. Reducing or overcoming suffering completely depends on our wisdom, understanding. That understanding, first of all, we should receive the understanding through listening, then we should practice this path by practicing mindfulness. Mindfulness is the main teaching in Buddhism. When we practice mindfulness, always we are aware of our body and mind, in short. And we are aware of our body, feelings, consciousness, and mental formations with details. Not only we keep our attention in our body and mind, but we reflect on impermanence, which happens to our body and mind every moment. Every moment, our mental phenomena arise and cease. If we have this understanding, we have no attachment to anyone, no anything. We see the reality in this world, then we are calmed down. Then we can make an unshakable mind. That is the path that Buddha explained for his entire life for 45 years. Here today, especially we discuss the fourfold mindfulness in Buddhism. That is the summary that I can explain for you. Okay? And here, අපි දැන් කතා කරමින් හිටියේ මුලින් අපි සාකච්ඡා කළේ කාය උපස්සනාව, ඊට පස්සේ වේදන උපස්සනාව, චිත්තාන උපස්සනාව, දැන් අපි යන්නේ ධම්මාන උපස්සනාවට. මේ හතර තියෙන වෙනතුනේ ස්කන්ධ පහ කෙලිසින දැනගන්න. කාය උපස්සනාව වැඩිමින් මොකද වෙන්නේ? රූප ස්කන්ධය ප්‍රකට කරගන්නවා, නැත්නම් කබලින් කර ආහාරයේ පිළිසින දැනගන්නවා.
වේදනාපස්සනා වැඩි වෙන්නේ මොකද්ද වෙන්නේ? වේදනාපස්සනා වැඩි වෙන්නේ වේදනා සංදේ ප්‍රකට කරගන්නෝ නැත්නම් පස්ස ආහාරය. ස්පර්ශ ආහාරය කියලා එකක් වෙන බුදුදහමේ අන්න ස්පර්ශ ආහාරයේ ස්වභාවය තේරුම් ගන්නවා අපි. චිත්තානුපස්සනා වැඩි වෙන්නේ විඥාන සංදේ ප්‍රකට කරගන්නවා නැත්නම් විඥාන ආහාරය පිරිසිදු දැනගන්න. විඥාන ආහාරයක් විදිහට බුදුදහමේ දැක්වෙනවා. හතරවෙනි කාරණය ධම්මානුපස්සනා වැඩි වීමෙන් සංඥා සංඛාර කියන ස්කන්ධ දෙක ප්‍රකට කරගන්නවා. වෙනත් විදිහකින් කියනවා නම් මනෝ සංකේතන හරි තේරුම් ගන්න අපි උත්සාහ කරනවා. දැන් බලන්න මේ පින්තුන් තරම් අනිත්‍ය වාසනාවන්ත නෑ නේද? දැන් බලන්න ඔබ සිංහල භාෂාව පුළුවන් වෙන්නේ ඉපදුනේ නිකන් නෙවෙයි ඈ. ලොකු ප්‍රාර්ථනාවක් කළා. මේ වගේ ප්‍රතිඵල ලැබෙන වෙලාවෙදී නේද මේ? ඉතින් පින්තුනි අපි මේ කතා කරන්නේ ධම්මානුපස්සනා වැඩීමේ. ධම්මානුපස්සනා වැඩීම තුළින් වෙන්නේ සංඥා සහ සංඛාර කියන ස්කන්ධ දෙක ප්‍රකට කරගෙන මනෝ සංකේතන ආහාරය තේරුම් ගන්න උත්සාහ කරන්නේ. එතකොට මෙතෙන්දී ධම්මානුපස්සනාව කියවහම ධම්ම කියන වචනේ කියනකොට අපිට බොහෝ විට හිතෙන හොඳ දේවල් විතරයි කියලා නේ ධර්මානුකූල කියලා අපි හැම කියන්නේ. නමුත් මෙතන මේ ධම්ම කියන වචනේ දාලා තියෙන පිළිතුරේ චේතනා කියන වචනේ වෙනුවට නැත්නම් සංස්කාර කියන වචනේ වෙනුවට වෙනත් විදියකින් කියනවා නම් සංඥා චේතනා දෙකට හේතුවදපු පොදු වචනයක්. මේක ඉංග්‍රීසි වලින් ෆිනොමිනා කියලා කියනවා. ප්‍රපංච කියන එක පාලි. විවිධ වචන මේකේ දක්වන චේතනා කියනවා, සංස්කාර කියනවා, ප්‍රපංච කියනවා. විවිධ පදමේද කියන මනෝ සංකේතනා කියලා කියනවා. ඉතින් මෙතෙන්දී හොඳ දේවල් කරක් මේ කුසල අකුසල දෙපැත්තේ පිළිවදවම තියෙන චේතනා ගැන සංස්කාර ගැන අපි සාකච්ඡා කරනවා. පළවෙනි එක තමයි දැන් තමන්ගේ සිතිවිලි ගැන. මෙතෙන්දී මුලින්ම ආරම්භ වන්නේ පංච නීවරණ වලින්. තමන්ගේ හිතේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා කියන මෙන්න මේ නීවරණ තියෙනකොට තමන් හොඳ අවධානයෙන් ඉන්න ඔය තියෙන නීවරණ ගැන. මේක තමයි මූලිකම පදනම. මෙතෙන්දී මුලින් සඳහන් කරනවා කිසියම් අවස්ථාවක තමන්ගේ හිතේ කාමච්ඡන්දයක් තියෙනවා නම් තමන් දන්නවා දැන් මේ මොහොතේ තමන් හිතේ කාමච්ඡන්දේ තියෙනවා කියලා. කාමච්ඡන්දේ තියෙනකොට තමන් දන්නවා තමන්ගේ හිතේ කාමච්ඡන්දේ මේ ළඟ තියෙනවා කියන ඒ නීවරණය දන්නවා. සංතන්වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දං පදානාති. කාමච්ඡන්දේ නැත්නම් යමකට දැඩි ආසාවක් මේ වෙලාවෙ තියෙනවා නම් තමන් දන්නවා ඒක මේ ළඟ තියෙයි කියලා. ඊළඟට නත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. තමන් හිතේ අසංතන්වා අජ්ජත්තං කාමච්ඡන්දං නත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. දැන් තමන් හිතේ කාමච්ඡන්දයක් නැත්නම් තමන් ඒකත් ගන්න මේ වෙලාව මගේ හිතේ කාමච්ඡන්දයක් නෑ කියලා. යතාද අනුපන්නස්ස කාමච්ඡන්දස්සුප්පා දෝහෝති සංච පජානාති. නෝපන්නා වූ කාමච්ඡන්දේ හටගැනීමක් තියෙනවා නම් ඒකත් ගන්න. කාමච්ඡන්දේ හටගන්නේ කොහොමද? ප්‍රියමනාප අරමුණක් තියෙනට ඕන. ඒ ප්‍රියමනාප අරමුණ තියෙනකොට අයෝනසෝ මනසිකාරය තියෙනට ඕන. ප්‍රියම් අරමුණක් තිබ්බෑ කියලාම කාමච්ඡන්දේ හටගන්නේ නැහැ. එහෙනම් රහතන් වහන්සේලාට හටගන්නවා. ප්‍රිය අරමුණ තියෙනකොට මේ පැත්තෙන් තමන් අනුවණින් මෙනෙහි කරනවා. නුනුවණින් මෙනෙහි කරනවා. වැරදි විදිහට මෙනෙහි කරන මෙනෙහි කරනකොට අර කාමච්ඡන්දේ ලීලා වෙනවා. එතකොට මෙන්න මේ දෙක තමයි කාමච්ඡන්දේ හේතුව. මොකද්ද? ප්‍රිය අරමුණක් තියෙනට ඕන. තමන්ගේ පැත්තෙන් අයිනස්ව මනසකාරය තියෙනට ඕන. එතකොට කාමච්ඡන්දේ තියෙනකොට තියෙන බව දන්නෝ
නැති වෙනකොට නැහැ කියනක දන්නවා. ඒ වගේම නැති කාමච්ඡන්දය එන විදියක් තියෙනවා නම් ඔව් ඒකත් දන්නවා. අසංතං වා කාමච්ඡන්දස්ස උපාදෝ හෝති පංචපාදානාති. නෝපන්නව කාමච්ඡන්දය හට ගැනීමක් දන්නවා. යතාච උපන්නස්ස කාමච්ඡන්දස්ස පහනං හෝති පංචපාදානාති. උපන්නව කාමච්ඡන්දේ ප්‍රහිණ කිරීමක් තියෙනවා නම් ඒකත් මොහ දන්නවා. කොහොමද උපන්නව කාමච්ඡන්දේ දුරු කරන්නේ? උපන්නව කාමච්ඡන්දේ දුරු කරන ටෙක්නික්ස් තමයි ඔයි විතක සංඝා සූත්‍රයම දේශනා කරන්නේ. තමන්ගේ ඉදර කෙලසක් ආවදී මුලින් මේකේ ඒකට විරුද්ධ දෙයක් හිතන්න. දැන් රාග සිටිවිල්ලක් නම් ඒක අසුබයෙන් මෙනෙහි කරන්න. පටිකුල මනසකණයෙන් මෙනෙහි කරන්න. ඊළඟට ඒක ආදීනව මෙනෙහි කරන්න. ඊළඟට මුලටම ගිහින් මෙනෙහි කරන්න. එහෙමත් බැලන් අන්දමට කියන ධර්තියකට තොල තද කරගෙන හරි ඒ සිටිවිල්ල නැති වෙනකන් වීරය කරන්න කියලා. විදේශයෙන් ආදීනව මෙනෙහි කරන්න කියලා කියනවා. ඇයි ආදීනව මෙනෙහි කරන්නේ? කොහොමද ආදීනව මෙනෙහි කරන්නේ? තමන් ඒක හරිය ලස්සනට තියෙන්නේ. ඒ ලස්සනට කියන තියෙන හිතට කෙලසක් එන එක හරියට හිතට ලස්සන හිතට අපිරිසුදුයක් දැම්මා වගේ. උපමාවක් තියෙනවා. හොඳ ලස්සනට නාලා පිරිසිදු වෙලින ඉන්නකොට හොඳ ලස්සන පිරිසිදු ඇඳුමක් ඇඳලා හොඳට සුවඳ විලුම් ගල්වල ඉන්න වෙලාවේ මැරිච්ච මීයේගේ මේ ගුණක් ගැන ඔබේ කාරය දැම්මත් මොකද වෙන්නේ? ලොකෝ පිළිගලට පත් වෙනව නෙමෙයි. අන්න ඒ වගේ හිතන ඔබේ හිතට කෙලසක් එන අවස්ථාව. රාගයක් හරි, ද්වේෂයක් හරි, ඊර්ෂ්‍යාවක් හරි, ඒ අකුසල සහගත සිටිවිලක් එනකොට හිතන්න, අනේ මගේ මේ ලස්සනට තියෙන හිතට මෙයා මේ ගුණක් ආවා කියලා හිතන්න. ඒක ආදීනම හිතට එතනින් මේ කයින් කරන්න කියලා. එතකොට කියනවා ඊට විරුද්ධ සිටිවිලක් හිතන්න කියලා. දැන් රාගයක් නම් අසුබේ හිතන්න. වෛරයක් නම් අමනාපයක් නම් මෛත්‍රිය මෙහෙ කරන්න කියලා. ඒක හරියට කියන්නේ අර ඒ කෑණියක් ගහලා තියෙනකොට ඒ ඇණේ අයින් කරන තවත් කෙනෙක් ඒ උඩටම ගහනවා. ගහලා අර ඇණේ අයින් කරනවා. අන්න ඒ වගේ එක සිටිවිල්ලක් තියෙනවා. ඒක අයින් කරන්න වෙනත් එකක් රිප්ලේස් කරනවා. මෙන්න මේ වගේ උපක්‍රම ධර්මයේ සඳහන් කරන ඊට පස්සේ යකාච පහිනස්ස කාමච්ඡන්ද සංපාදෝ හෝති සංජපදානාති. නෝපන්නා වූ කාමච්ඡන්දේ නැවත නූපදීමක් වෙනවද? ඉදිරියට නොයන විදියට තමන් වැඩ බලගන්න. වග බලන්න. දැන් මේ වෙලায় කාමච්ඡන්දයක් නැත්නම් තමන්ගේ තමන් ඉදිරියට නොයා ඉන්නට ඒ කාමච්ඡන්දය ඇති නොවන විදියට ඉන්නට තමන් හොඳට සීහා නොවන පිළිවාරණේ. ඒ අරමුණ ආපු වෙලාවට නෙමෙයි අපි ඇත්තටම මේක කරන්නේ. කලින් මසුබේ මෙනෙහි කළා. පටිපුර මනසිකාරයේ ධාතු මනසිකාරය වඩලා මරණානුස්සතිය වඩලා නවසීවිතිකය වඩලා මෛත්‍රිය භාවනා පුහුණු කරලා මේ දේවල් කල්ලා කල්ලා ප්‍රැක්ටිස් කරලා තියාගන්නවා. ස්ටෑන්ඩ් බයි තියාගන්නවා මේ. ඔන්නට ගන්න. ධර්මයේ ඇසීමත් ධර්මයේ ප්‍රැක්ටිස් කිරීමත් හරියට කියන්නේ යුද්ධයකට ආයුධ මුහත් කරන වගේ කියලා. යුද්ධයකට ආයුධ මුහත් කරන වගේ කියන්නේ එහෙනම් යුද්ධය කියන්නේ මොකද්ද? ඔව් යුද්ධය කියන්නේ කෙලෙස් වෙන වෙලාව. කෙලෙස් වෙන ලාට ආයුධ එලිට ගන්න ප්‍රැක්ටිස් කරනවා. නමුත් අපි මොකද වෙන්නේ? අපි ඔක්කොම ආයුධ ටික හොදවට මුවාත් කරලා දිලිසි දිලිසි කබඩේක දාලා ලොක් කරලා තියලා දෙනවා. ඒව ගන්නේ නෑ අපි. අර කබඩේකේ තියෙන පරණ පිඟු ඔක වගේ. ලස්සනට තියලා ලොක් කරලා තියලා දෙනවා ඒවා. තියලා පරණ පිඟු වල කැම්ප කරනවා. වෙනතුනේ ඒ වගේ තමයි අපි බොහෝ විට අපි මේ කෙලෙස් වලින් අපි මෙදෙන් අපි උත්සාහ කරන්න ඕන. අපි හරියට මෙහෙම ප්‍රැක්ටිස් කළා අපිට බුදුහාර ඔක්කොම අපිට මැප් එක අකර දීලා තියෙනවා. අපිට අය මැප් එක හදන්නවත් බෑන දිනවත් අපිට දෙයක් නැහැ. පොත්පත් අමුතුන් කියන අපිට දෙයක් නැහැ. තියෙන පොත්පත් ටික කියවලා ඒක ඉගෙනගෙන අපිට මේක ප්‍රැක්ටිස් කරන්න විතරයි තියෙන්නේ. ඉතින් අපි හුවන් භාග්‍ය සම්පන්නයි මේ වටිනා දහමක් ලැබුව අවස්ථාව. ඉතින් මෙන්න මේ විදියට තියෙන කාමච්ඡන්දය තියෙන බව දැනගන්නෝ, නැති කාමච්ඡන්දය නැති බව දන්නෝ, නෝපන්නව කාමච්ඡන්දය ඇතිවීමක් දන්නවා, ඇතිවෙච්ච කාමච්ඡන්දය ප්‍රහිණවීමක් දන්නවා, ප්‍රහිණ වෙච්ච කාමච්ඡන්දය නැවත නූපදීමක් දන්නවා. කාමච්ඡන්දය විතරක් නෙවෙයි ව්‍යාපාදය හේත්ප්‍රත්‍ය කියන එක. ඊට පස්සේ තියෙන මෙද්දේ කයෙහි සිටෙහි
මැලි බව උද්දච්ච කුක්කුච්ච හිතේ විසිරුණු බව රසින් විචිකිච්ඡාව ඩවුට් එක මෙන්න මේ පහම සලකන්නේ නිවර්ණ විදියට ඉතින් අපි විශේෂයෙන්ම සමත භාවනාවක් වඩනකොට වෙන්නේ මොකද්ද මෙන්න මේ නිවර්ණම් වා දුරට හිතේ අත්පත් එක යන්නේ ඉතින් වඩන්න ඕන අනිත් පැත්තට හිතේ මේ කෙලෙස් යටපත් කරගත්තු පමණට අනිත් පැත්තෙන් අපි අර චතුසංක සම්මාදිට්ඨියෙන් අපි ආරම්භ කරපු නිසා අපි දන්නවා මොකද ඊළඟට කරන්න ඕනේ කියලා අපි මොකද කරන්නේ අපි හිත සමාධිමත් වෙච්ච පමණට සමාහිතෝ වික්ඛේ යථාභූතං අජානති කියපු විදියට හිත සමාධිමත් වෙච්ච පමණට අපි ස්කන්ධ ධාතු ආයතන නොනින් බලනවා අනිත් දුකණක් වශයෙන් බලනවා සත්තං සෝත්‍රෙදි බුදුහාම දේශනා කළා ත්‍රිවිධ උපපරිස්සාව ගැන කන්දතෝ ධාතුතෝ ආයතනසෝ කියලා ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් අපි මෙහි කරන්න ඕන according to five aggregates according to elements 18 elements according to senses voice gears we should reflect on impermanence එතකොට ස්කන්ධ ධාතු ආයතන වශයෙන් මේ අනිත්‍යතාවය අපි මෙහි කරන්න ඕන මුලින්ම සඳහන් කළේ ධම්මානුපස්සනාවේ මුල් පියවර තමයි මොකද්ද මුලින්ම වෙන්නේ මෙන්න මේ නීවරණ ගැන දැන් තමන්ගේ සිත ගැන නෙවෙයි සිත මිලි ගැන හොඳට සිහින් තමන් ඉන්න කිසිම තැනකින් එක්ස්කියුස් එකක් දෙන්නේ නැහැ තමන්ට වරදින් තමන්ගේ ජීවිතේ හැම තැනම තියෙන අඳුර කඩලවලට තමන් ෆ්ලෑෂ් එක අල්ලනවා ඔක්කොම අඳුර දුර වෙල යන මකුණු ජල කැඩිලා යනවා ඒකයි මේ කරන්නේ නීවරණ ගැන සැලකිලිමත් වෙනවා දෙවනි පියවරේදී තව දුරටත් ඒ තැනත්තා ස්කන්ධ වශයෙන් බලනවා පංච උපාදානස්කන්ධය බලනවා පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ අපි ඇසෙන් රූපයක් බලලා කනෙන් ශබ්දයක් අහලා නාසයෙන් ගඳ සුවඳක් දිවෙන් රසයක් ශරීරයෙන් පහසක් මනසෙන් අරමුණක් ආවට පස්සේ අන්න ඒ දේ අරබයා හිත බැස ගන්න ගැතියි මේකෙන් ඇතිවන මුල්ම අත්දැකීම ඒ ප්‍රයිමරි එක්ස්පීරියන්ස් එක සැපවත් දුකක් නෙවෙයි ඒක අතීත විපාකයක් විදිහට ලැබෙන මුල්ම අවස්ථාව එක්ස්පීරියන්ස් එක නමුත් ඒක ඉතාම ශනිකයි ඒක එතනම නිරුද්ධ වෙනවා ඊළඟ දෙවෙනි එකට අපිටපත් වෙනවා දෙවෙනි එකේදී වෙන්නේ අපේ මරණ අත්දැකීම් එක්ක ඒක මිශ්‍ර කරගෙන අපි යම් කෙසේ රූප සම්දාදයක් හඳුනාගන්නවා හඳුනාගන්නේ යථාර්ථ විදිහට නෙමෙයි බොහෝ විට හඳුනාගන්නේ කොහොමද හඳුනාගන්නේ තෘෂ්ණා දෘෂ්ටි මානසිකව අවිද්‍යාව ඒ හඳුනාගන්නේ වැරදි විදියට අපි මොකද වැරදි විදිය කියන්නේ ඇත්තෙන් රූපයන් දකිනකොට හිතන මේ පිටස්සර රූපයක් තියෙයි කියලා නමුත් ඇත්තටම මුල් එක්ස්පීරියන්ස් එක විදියට වර්ණ රූපේ විතරයි අපට දුන්නේ ඒක ෂැඩෝ එක විතරයි දෙන්නේ සවුන්ඩ් එක විතරයි දෙන්නේ ඒකට අර්ථ ගන්නන්නේ අපි මුලින් ස්කේල් කරන විතරයි දෙන්නේ ඇත්තෙම ඊට පස්සේ හම මස් ලේ ටික දාලා ජීවය දෙන්නේ අපි අභ්‍යන්තරේ මේ පැත්තේ අතීත අධ්‍යයන ටිකත් එක්ක නමුත් පළවෙනි එකේදීම දැකලා දෙවෙනි එකේ මුලා නොවන විදියට අපි හරියට සියෙන් හිතුවොත් දෙවෙනි එක අපට හඳුනා ගන්න පුළුවන් හඳුනා ගන්නකොටම දන්නවා මේක ඇත්තටම තියෙන දෙයක් නෙවෙයි මේ මොහොතේ හටගත් අත්දැකීමක් කියලා ගන්න. මේක දිගටම තියෙන දෙයක්වත් නෙවෙයි කලින් තිබිලි දෙයක්වත් නෙවෙයි. මේක මේ මොහොතේ මගේ අත්දැකීම ටිකට අනුව ආයතන වලට සාපේක්ෂව මේ මොහොතේ නිර්මාණය කළ දියු දෙයක් කියන එක තමයි ගන්න. මේ මොහොතේ ඔහම ඇස්ස දල්වල බලනකොට මේ මනුස්ස රූප ටිකක් පේන මෙතන. ඒ පේන්නේ මේව මනුස්ස රූපෙින්ද නෙවෙයි. ඒ පේන්නේ මේ වෙලාවේ මගේ ඇහෙන් නිර්මාණය කළ දෙන රූප ටික තමයි මේ පේන්නේ. බාහිර භෞතික දෙයක් තියෙන එක නෑ කියන්නේ නෑ බුද්ධාමී. හැබැයි ඒකට ජීවය දුන්නේ මගේ පැත්තේ. ඒක බාහිරින් ජීවය ලැබුණේ නෑ. මේ ඇහැ මෙතන වෙනස් වුණොත් මේ මනුස්සෝට විතරක් නෙවෙයි මෙතන ඉන්න දේවතා ආරාධනා කරපු නිසා ඇතැම්මිට දෙවියොත් ඉන්න පේන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔබේ මිය ගිහිපු ඥාතින් ටිකක් මේ අන්තේ බලාගෙන ඉන්න පුළුවන්. ජනෙල් වලින් මොළුව දාගෙන ඇති මගේ මිනිබිරි දුව ඉන්නවා පෙන් ටිකක් දෙයි කියලා බලාගෙන ඇත්තේ. ඒ කට්ටියත් පේන්න ගන්න ඊට පස්සේ.
පේන තුනේ මේ ඇස වෙනස් වෙනකොට මේ පේන කෝණය මේ දෘෂ්ටිපති සම්පූර්ණ වෙනස් වෙනවා. මේ දැන් මේ මොහොතේ පේන්නේ මේ මොහොතේ මගේ මානසික ස්වභාවයට අනුව නිර්මාණය කළ දීපු ඇහි සංකේතාවෙන් අනුව the ability of seeing, the ability of eye. What I see, what I see at the moment, that is the result of my ability of my eye. Mage ase penime shaktiyata anuwa tiyena result ekak thamai me mohote mata peenne yatharthe neme peen. Menne meka dakkot api mokadda wenne? Me dakina deyin taman ganu denu karanna puluwan. සෝනතාවෙන් ඉන්න පුළුවන්. හැබැයි මේ තුල උ යැපෙන්නේ නැහැ. මේක සම්පූර්ණයෙන්ම කර්මාසත්‍ය විදියට මේ තුල උ විහිද බැස ගන්න. ඒ නිසාම උපේක්ෂාවට පත් වෙනවා. ඔව් ඇලීමවත් ගැටීමවත් තුල අන්ත වලට යන්නේ නැහැ. එතකොට දෙවෙනි පියවරේදී කරන්නේ මෙන්න මේ ස්කන්ධ පංචකය තේරුම් ගන්න එක. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය නොදැනීම නිසා ඊළඟට මේක උපාදාන ස්කන්ධ පංචකයන් හැම මොහොතෙම නිර්මාණය වෙන ආකාරය මේතනත් කාණුවෙන් දකින්න. ඒක මෙනෙහි කළා පංච උපාදාන ස්කන්ධයේ තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒක උත්සාහ ගන්න පමණට පංච උපාදාන ස්කන්ධය වර නොනෙගී ස්කන්ධ පංචකයෙන්ම නිමාවටපත් වෙන පුළුවන් විදියට තමන් මනස දිනු කරගන්න. හැබැයි තමන් දන්නවා යම් කිසි වෙලාවකට දුකක් ඇති වෙනවා නම් එහෙන් දැකපු දෙයකට කනෙන් අහපු දෙයකට නාසයෙන් ගඳ සුවඳ විඳපු දෙයකට යම් කිසි අතීත සිතුවිල්ලක් මතක් වුණා නම් මතක් වෙච්ච දෙයකට අපි සැපක් හෝ දුකක් විඳනනම් ඉන්නේ කොහමද? විඳේ මේ සංකිට්ඨේන පංචපාදන කන්දා දුක්ඛා කෙපු විදියට මෙන්න මේ ස්කන්ධ පංචකය පංචපාදන ස්කන්ධය ගොඩනැගෙන විදියට අවිද්‍යා සාගතව සිටීමේ ප්‍රතිඵල විදියටයි අපට මේ දුක් ටික ස්පර්ශ කරන්නේ. පංචපාද ස්කන්ධය ගොඩ නැගුණොත් ඊට අදාළව ඇලීමක් හෝ ගැටීමක් ඇති වෙන එක වළක්වන්න බෑ. ඒක සිද්ධාන්තයක්. අන්නේ කැටි නොවන විදිහට අපිව රැගෙන යන්නටයි ආයතන කුසලතාවය අපි ඇති කරන්නේ. අන්නේ ආයතන කුසලතාවයේ තියෙන ස්වභාවය තමයි කින් සුකෝපම සූත්‍රයේදී පැහැදිලි කරන්නේ. බුදුදහමේ තියෙන ස්කිල් කුණක් එකක් ගැන දක්ෂතාවයක්. ඒ කියන්නේ ආයතන කුසලතාවය කියලා. මොකද්ද මේ ආයතන කුසලතාවය කියලා කියන්නේ? ආයතන කුසලතාවය කියන්නේ මේ ඇස ආදී ආයතන ගැන නිතරම සැලකිල්ලෙන් සිහියෙන් ඉඳීම මේක ස්වභාවයෙන් තේරුම් අරගෙන. කින්සුකම සූත්‍රයේ දැක්වෙනවා අර දෝතයන් දෙන්නේ කැවිලා මොකද්ද වෙන්නේ? දොරටුවෙන් ඇතුළු වෙලා දොරටු හයෙන් එහෙකින් ඇතුළු වෙලා එක්තරා ආකාරයක් දිගේ ගිහිල්ලා සතරමංහන්දියට ගිහිල්ලා සතරමංහන්දියෙන්න නගරෙ හිමියන්ට පණිවිඩයක් දීලා ආපු පාරේමයි හැරිලා යන්නේ. එතකොට මෙන්න මේක තමයි ස්කන්ධ පංචකය පංචබල ස්කන්ධයන් බාටපත් නොවන විදියට බලන විදිය මේ තියෙන්නේ. දෝත්‍යන් දෙදෙනා කියන්නේ නිතරම සමත විදර්ශනා දෙකෙන් ඉන්නට ඕන. නැත්තම් නිතරම සතිපට්ඨානෙන් ඉන්නට ඕන. සතිපට්ඨානෙන් හිටියොත් අපි ඇහැට රූපයක් එනකොටම දන්නවා ඒ ඇහෙන් ආපු රූපය අපි අරසංග මාර්ගය තුල නම් ඉන්නේ නගර මැද ඉන්න විඥානයේ නැමැති නගර හිමියාට දීලා රූපයක් ආවා කියලා දීලා එතනින්ම පිටත් වෙලා යනවා. එතනින්ම ඒ ආයතනයෙම පිටත් වෙලා ගියොත් ඉතින් හරි. නැත්තම් මොකද වෙන්නේ? හරියට දූත යුවල විසින් අරගෙන නාවොත් සමත විදර්ශනා දෙකෙන් නැතුව නම් මේ පණිවිඩය ආයතනද වෙන්නේ? ඇසෙන් දැකපු රූපය කනෙන් අහන්න පුළුවන් කියලා අනිත් පැත්තෙන් අරගෙන යන විදියට අපි. අර නගර මැද ඉන්න විඥානේ නැවත නගර හිමියාට පණිවිඩය දෙනව විතරක් නෙවෙයි ඒ නගර මැද ඉන්න අහිංසක මිනිසයා එළියට අරගෙන යනවා. එළියට අරගෙන ගියොත් මොකද වෙන්නේ? ඊට පස්සේ අතපය කුඩු වෙන්න ගහලා තමයි ආයෙවන්නේ. නිකන් නෙවෙයිවන්නේ. ඇයි ඇසෙන් දැකපු රූපේ අල්ලන්න පුළුවන් අල්ලපු දේ බොන්නත් පුළුවන් බීපු දේ
ගැන හිතන්නත් පුළුවන් යමු කියලා අනිත් ආයතනත් එක්ක ගැටගහනවා. නමුත් අපි ශරීර දක්ෂනවතින් ඇසෙන් දැකපු දේ තමයි නිරුද්ධ වෙනවා. තමන් අල්ලාගෙන යනකොට අහු වෙන සතර මහා භූත රූප කියන දැනීමෙන් ගියොත් තමන්ට අල්ලපු දෙයට දැකපු දෙයට කියලා සමාන දෙයක් කියලා දකින්න පුළුවන්. හැබැයි තමන් දක්ෂයි දුක නොයන විදිහට දුක ඇති නොවන විදිහට තමන් හිත ආරක්ෂා කරගන්න. එහෙම වුණොත් පංචවස්කන්ධය ගොඩ නැගෙන්නේ නැහැ. පංචවස්කන්ධය ගොඩ නොගෙනුනොත් තමන්ට දුක ඇති වෙන්නේ නැත්නම් තමන්ට යම් සුප්මානයට හරි ඒ තුළින් ජරා මරණ ස්පර්ශ කරන සිද්ධ වෙනවා. මෙන්න මේක තමයි ස්කන්ධ පංචක නැත්තම් පංචම ස්කන්ධයේ හට ගැනීමත් දැන් මේ ධම්මානුපස්සනාව තුළදී මේ දැන සාධකයි. තිනොතින් මේක දැක්කට පස්සේ දැනත්තා උපරිම ලෙස තමන්ගේ ජීවිතය අවබෝධ කරගන්න තියෙනවා නම් බුදුහාඳුරෝ අභිඤ්ඤා සූත්‍රයේ දේශනා කරනවා මේ ලෝකයේ පහළ වෙච්ච බුද්ධිමත් මිනිසෙකුට යමක් අවබෝධ කරගන්න තියෙනවා නම් ඒ අවබෝධ කරගන්න තියෙන ඉහළම දේ තමයි පංචවස්කන්ධය කියන්නේ. ඒ කියන්නේ දුක කියන එක. එතකොට දැන් අපි මේ ඉන්න මුලාවෙන් මුදවලා අපව සම්මාදිටිය පිටවල දුකෙන් නිදහස් කරවන්නටයි බුදුහාඳුර අපට අනුශාසනා කළේ. එතකොට මේ විදිහට පංචවස්කන්ධයත් පිළිසින දැනගන්නට මේ ධම්මානුපස්සනාවෙන් අපට මඟ පෙන්නනවා. ඊළඟ ලක්ෂණය තමයි පේන තුනේ පංචස්කන්ධයෙන් නොනැති තව දුරටත් අපිව බුදුරජාණන් වහන්සේ රැගෙන යනවා ආයතන කුසලතාවයේ පැත්තට. මේ පංචස්කන්ධයේ ලක්ෂණය තමයි පේන තුනේ මෙතෙන්දි මේ ධම්මානුපස්සනාව තුළදී අපි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහත් දැනගන්නවා. ඒ පහේ හට ගැනීමක් දන්නවා, නිරුද්ධ වීමක් දකිනවා, ඒකේ ආස්වාද ආදීනව නිස්සරණ ආදී පිළිබඳව අපට අවබෝධය ලබා දෙනවා. මේ ස්කන්ධ පංචකම පෙරපසුන වී මේ මොහොතේ හටගත්තේ. ඒව හේතු නිසා හටගෙන එතනම නිරුද්ධ වෙනවා කියන එක තමයි දකිනවා. මේ පහ එකට තියෙන්නේ. එකට තිබුණට මේ පහ ස්ථිර දේවල් නෙවෙයි. මේව එක දිගටම අඛණ්ඩව තියෙන දේවල් නෙවෙයි. හැම මොහොතේම මේ ස්කන්ධ පංචකය නැත්නම් පංචපාද ස්කන්ධයක් අපේ මානසික ස්වභාවයන් නිර්මාණය වෙනවා. ඒ නිර්මාණය වෙන දෙයකට එකතු වෙනවා, ඒක නිරුද්ධ වෙලා යනවා. අලුතෙන් නැවත ස්කන්ධ පංචකයක් හටගන්න. මේක තමයි ජීවිත ස්වභාවය. එතකොට තමන්ගේ ජීවිතයත් මේක සම්බන්ධයි. අනිත්‍යගේ ජීවිත කියන්නේ මේ විදිහට ක්‍රියාත්මක වෙන ලෝකයක් නේද කියලා සමාදන් වෙනවා. දකිනකොට පේන තියෙන ලෝකය ගැන යාට පුදුම විදිහට කම්පාව හටගන්නවා. ඇයි ඒ මේ මොහුණු බර කරගෙන මේ දුකෙන් මේ ඉන්න මිනිස්සු ඇයි මේ පංචවස්කන්ධය දන්නේ නැති නිසා නේද? ඒ පංචවස්කන්ධයේ දුක නේද මේ විඳින්නේ කියලා දකිනවා. හරියට අම්ම කෙනෙක් කුසගින්නෙන් ළඩ දුකෙන් පෙළෙන තමගේ දරුවෙන් දෙස බලන වගේ මේ ලෝකයේ මිනිස්සු දෙස බලනවා. බලලකෝ අනුකම්පාවක් ඇති වෙන මේ දහම ලෝකෙට දෙන්න ඕන නේද? මේ දුකෙන් නිදහස් කරවන්න මිනිස්සු ගැන කල්පනා කරන්න. ඔබ යමක් ගැන හිතනවා නම් බුදුහම දේශනා කරනවා බිනතුනේ ඉතාම බරපතල උපමාවක් දීලා. මේක මා පුදුම විදිය උපමාවක් උදාහරණයක්. යම්කිසි වෙලාවක ඔබ අවිද්‍යා සහගතව නම් යමක් ගැන හිතන්නේ යමක් ගැන බලන්නේ අර හමගලෝකෝ හරකගේ උපමාවක්. එක හරකෙක් කියන පණ පිටින් මේ හරකගේ හැම ගලවන ගලවල හරකවත් හරින මේ හැම ගලවපු මේ හරක එළියට යනවා නම් අවුවෙන් පීඩා විඳිනවා, මැස්සන්ගෙන් පීඩා විඳිනවා, බිම නවාඩිමෝත්ෙන් වැලි ගෑවෙන වැලි වලට හීරෙනවා, වතුරට බැස්සොත් වතුර ඉන සත්තු කනවා, එළියට ගියොත් කපුට කනවා. හැම වෙලාවෙම දුක් විඳින්න ඉන්නේ. බුදුහාමර මේ උපමා කාඩක් දේශනා කරන දේශනා කරනකොට අවිද්‍යා සහගත රූපයක් දිස බලනවා නම්, ශබ්දයක් අහනවා නම්, ගඳ සුවඳක් විඳිනවා නම් අන්න ඒ අවස්ථාවේ අපේ මානසිකත්වයේ අපි විඳින මානසික දුකත් අන්න ඒ හරක විඳින දුක වගේ කියලා. හිතන්න එපා කවුරු හරි බලනලා විතරේ කියලා. හිතන්න එපා ශරීරෙන් ලොකු වේදනාවක් තියෙන ඇඟේ ලෙඩක් තියෙනලා විතරයි කියලා. ඔබ සියලුම ඉන්ද්‍රියන් පිනවමින් හොඳ
මගුල් උත්සවයකට හරි මොකක් හරි සම්බන්ධ වෙන වෙලාවේදී හොඳ ලස්සන සින්දුත් අහමින් කෑමත් කමින් ඇඳුනොත් ඇඳගෙන සුවඳවත් දේවලුත් ගාලා ලයිටුත් ෆ්ලෑෂ් එහෙමත් පත්තු වෙන තොරණක් වගේ ඉන්න තැනක හිටියත් ඔබ ඉන්නේ අවිද්‍යා සාගතවලන් ඔබට මේ අරකගේ උපමාවන් තමයි අපි කාටත් මේ උපමාව අදාළයි ඇයි අපි අවිද්‍යාව තුළ බැසගෙන ජරා මරණ ස්පර්ශ කරමින් අපේ මොහොතේ ඉන්නේ එනිසා දුකෙන් එනිසා මෙවැනි උපමා තේරුම් ගන්නකොට තමයි බුදුහාමුදුරුවෝ අපි ගැන කොච්චර අනුකම්පාවෙන් මේක දේශනා කළ තියේද ඒ අතර අද අපි සැප වෙනවා කියලා ඇත්තටම අපි මොකද්ද විඳලා තියෙන කියලා අපි තේරුම් ගන්න ඕනේ අන්නේ දුකෙන් ටිකක් හරි අපිව නිදහස් කරවන්නේ බුදුහාමුදුරුවෝ අපි වඩම ගන්න පංචශීලය තුන හරි පිළිහිටවලා සමත භාවනාවක හිත එකඟ කරන භාවනාවක යෙදෙන්න කියලා බුදුහාමුදුරුවෝ අපට උනන්දු කරවන්නේ මෙන්න මේ දුකෙන් තාවකාලිකව හරි අපි මුදවන්න. දීප්තදම් සුඛ විහරණයක් කියලායි සඳහන් කරන්නේ මේ සමත භාවනාවක සිත එකඟ කරන භාවනාවක වැඩිපුර කාලයක් යෙදෙන්නේ. ඒකෙන් කියන්නේ අනිතර නොකර මේකම කරන්න කියලා. නමුත් අපි ඉඳ ලැබෙන හැම වෙලාවකම හිත එකඟ කරන භාවනාවක යෙදෙන්නට ඕන. ඒත් එක්කම අපේ කායික වාචික සංවරය ඇති වෙන්නට ඕන. වචනයක් පිට වෙනකොට වා කලමනාකලයේ වචන කතා කරන්න. කයින් කටුත්තම් කරනකොටත් එහෙම විශේෂයෙන්ම මේ ආධ්‍යාත්මික ගමනේදී අපට පිටට පේන ප්‍රබලම වෙනස තමයි. Tamanṭama taman gana balanna puluwan. Taman maanasika sansindiyawak hara yana kenda kiyala tamange bhashave wacanehi puduma vidiye wenasak wenawa. Enna ennama taman ithama avashyama deyak vithara katha karanne kenek wan patthena. අනවශ්‍ය විවේචන වලට යන ගැටි හුඟක් අඩු වෙනවා. ඇයි ඒ හැම වෙලාවෙම තමන්ගේ මනසේ පීඩාවක් වෙන්නේ? අන්න ඒ පීඩාවෙන් මිදෙලා තමන්ගෙන උත්සාහ කරනවා. කතා කරන්න. කෙනෙක්ගෙන විවේචනයක් වුණත් කරන්න පුළුවන් ඒකත් කරන්නේ. හුඟක් හිත පිහිටවාගෙන සිහියෙන්, මෛත්‍රියෙන්, බුද්ධිමත්ව තමයි කරන්නේ. කෙලෙස් හදනවනේ විදියට. එතකොට මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ අපිට ඊළඟට දේශනා කරන්නේ ආයතන නැත්නම් ඇසකන ආදී ආයතන ගැන අපි කල්පනා කරන ආකාරය කොහොමද දක්වන්නේ ඉද වේක්‍රේ චක්කුම් ඉද වික්‍රේ වික්කෝ චක්කුංච පජානාති රූපේච පජානාති යංච තදුබයං පටිච්ච උපාජ්ජති සංයෝජන සංජ පජානාති යතාත උපන්නස සංයෝජන සූපාදෝ හෝති සංජ පජානාති යතාත උපන්නස්ස සංයෝජනස්ස පහනං හෝති පංච පජානාති යතාච පහේනන්ත සංයෝජනස්ස ආයති අනුපාද හෝති පංච පජානාති මෙතෙන් සඳහන් කරනවා ශ්‍රාවකයා ඇස දන්නවා රූපය දන්නවා ඒ දෙක නිසා ඇතිවන සංයෝජනයක් තියෙනවා නම් ඒකත් දන්නවා නූපන්නව සංයෝජන ඇතිවීමත් දන්නවා ඇතිවෙච්ච සංයෝජනේ ප්‍රහීන වීමත් දන්නවා ප්‍රහීන වෙච්ච සංයෝජනේ නැවත නූපදීමක් ගන්නවාද? එතකොට කොහොමද සංයෝජන හටගන්නේ? ඇස මේ වෙලාවෙහි මනසට අනුව මේ මොහොතේ ඇස නිස්පාදනය වෙනවා. ඇතර කියන්නේ චක්ක ආයතනය කියලා. ආයතනය කියන්නේ ෆැක්ටරි කියන එක. ෆැක්ටරි කියන එක. මේවා රූප නිස්පාදනය කරන ෆැක්ටරි මේ. ඇස කන ආදී දේවල් රූප ශබ්දාදී අරමුණු නිස්පාදනය කරන මේක. ඒ නිස්පාදනය වෙන්නේ කොහමද මනසේ ස්වභාවයෙන් අනුව? එතකොට ඇස මේ මොහොතේ පහළ වෙන්නේ, රූපය මේ මොහොතේ පහළ වෙන්නේ, චක්කු විඥානය මේ මොහොතේ පහළ වෙන්නේ, ඒකට අදාළව සංයෝජනත් මේ මොහොතේ තමයි පහළ වෙන්නේ. මෙන්න මේ ගැන හොඳ අවධානය මේ දැනත්තා ඉන්නවා. සංයෝජන ඇති වෙන විදියක් දන්නවා, නැති වෙන විදියක් දන්නවා, නැති වෙච්ච එක නැවත නූපදෙන විදියක් දන්නවා. එතකොට සංයෝජනයක් හට ගන්නව නම් හටගන්නේ බාහිරින් සංයෝජනයක් හටගත්ත නෙවෙයි. මේ දේ ගැන මට ආසාව කෝපයෙන් ඇති වුණා නෙවෙයි. මගේ හිතේ මනසේ ස්වභාවයට අනුව මං බලන විදියෙන් තමයි මට මේක ආසාව හටගන්නේ. මගේ මනස වෙනස් වුණොත් ඇස වෙනස් වෙනවා. ඊට පස්සේ මේක බලන විදිය වෙනස් වෙලා මං උපේක්ෂාවෙන් බලන මට්ටමට මේක එනවා. එතකොට මේකට මට කණ්ඩු වෙන්නේ ගහ බැන ගන්න වෙන්නේ මේක කැඩුනා කියලා මට දුක හට ගන්න නැහැ. අපි අනුවනේ මේක බැලුවොත් මොකද්ද වෙන්නේ?
මේක මගේ කරගන්න ආසයි මේක කන්නොත් බින්නොත් දුක් වෙනවා මේක හොරු වරන් ගියොත් දුක් වෙනවා අනිත් දේවල් වලින් තමයි දුක සපහට ගන්න. ඒකට යථාර්ථවාදීව මේක අපි බලන්න දැස්ස උනෝකින් අපිට මේ දුක් දෙක නිදහස් වෙන්න පුළුවන්. මේකට තමයි ආයතන කුසලතාවය කියලා කියන්නේ. ඇස විතරක් නෙමෙයි කනෙන් ශබ්දයක් අහනකොටත් එහෙමයි. නාසයෙන් ගඳ සුවඳක් විඳිනකොට මේ හැම ආයතනයක්ම ඒ මොහොතේ පෙරපසුන වී හටගන්නේ හටගෙන එතනම නිරුද්ධ වෙනවා සංයෝජනක් හටගන්නවා අපේ මනසේ ස්වභාවය තමයි. ධම්මානුපස්සනාවේදී මෙන්න මේ නුවණ අපට ටිකෙන් ටික ලැබෙන ගන්නවා. එතකොට අද පළමුවෙන්ම මොකද කළේ අපි? පළමුවෙන්ම කළේ අපි ධම්මානුපස්සනාවේදී පංච නීවරණ ගැන අවබෝධය ඇති කරගත්තා. ඊළඟට පංච උපාදානස්කන්ධය පිළිබඳ අවබෝධය ලබා ගත්තා. ඊළඟට අපි තවදුරටත් සිහියෙන් ඉනකොට මොකද වෙන්නේ? ආයතන කුසලතාවය ඇති වුණා. මෙන්න මේ ටික සම්පූර්ණ වෙනකොට ටිකෙන් ටික මොකද වෙන්නේ? අපේ දැන් සතිය වා ශක්තිමත් වෙනවා. සතිය ආදී ධර්මයන් ගුණාංග දින වෙලා බොජ්ජංග නිර්මාණය වෙනවා. සති ධම්ම විජේ විරිය පීති පස්සද්දී සමාධි උපේක්ෂා කියන ඔන්න දැන් අපි කන්දක් නැගලා නැගලා කන්ද මුදුනට දැන් ආවා. සිරී පාදක නැගලා වගේ දියනවල පසුකල්ල පඩිපෙළව නැගලා ලිස්සන දැන් පසුකල්ල ඉදිකටු පාන නේද මේවා නල්ල තනිය පාස් කළා. බොහොම අමාරුවෙන් දැන් අපි මේ සිරී පාදයට ගොඩ වුණා වගේ මේ ටික පසුකල්ල නැති ගියොත් අපිට ලැබෙනවා සත්‍ය බොජ්ජංග. බෝධි අංග විදියට දැන් අපි රජ කරන්නේ බොජ්ජංග ධර්මත් එක්ක. නිතරම තමන්ගේ හිතේ සතිය තියෙනවා. නිතරම තමන්ට මේ ධර්මය හොයාගෙන යන තව තවත් ගැඹුරු ධර්ම කාරණා මෙනෙහි කරන්න උනන්දුවක් ඇති වෙනවා. ධම්ම විදිය සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය නිතරම නූපන් අකුසල් නොඉපදෙනටත් උපන් කුසල් වැඩි දියුණු කරගන්නටත් දැනේ වීරියක් ඇති වෙනවා. ඒක නිකන් වීරියක් නෙවෙයි. ඒ වීරිය ගැන සඳහන් කරන්නේ මේ සම මස් නහර ඇට ඇට මිදුළු කරා ගිහිල්ලා මුළු ශරීරෙටම දැනෙන වීරියක් බවට පත් වෙනවා. ඒ වීර්ය නිසාම ධර්මයේ හැසිරෙනකොට ප්‍රීතියක් හටගන්නවා. මනසට සුවයක් දැනෙනවා. ඒ මනසට දැනෙන ප්‍රීතිය පස්සද්ධියකටපත් වෙලා ශරීරයට ඇත්තේ සැහැල්ලුව දැනෙනවා. ඒ තුළින්ම හිත සමාධිමත් වෙලා උපේක්ෂාවටපත් වෙනවා. මෙන්න මේ කරුණු හත සති සම්බොජ්ජංගය, ධම්මවිජේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සද සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ෂා සම්බොජ්ජංගය කියපු විදිහට මේවා බෝධි අංග කියලා කියනවා. enlightenment factors කියලා. seven enlightenment factors කියලා මේවට කියනවා. නිවන සඳහා ආසන වශයෙන් උපකාරී වෙන ධර්මතා. දැන් මේවා පසුබල අපි කයන පස්සනෙන් ආපු ගමන අපේ සතියේ වැඩි වෙලා බොජ්ජංගයක් බවට මේක දිනවලා තියෙනවා. සම්පූර්ණ මගේ ජීවිතේ හැන්ඩල් කරන්නේ මේ අංගත් එක්ක. එතකොට තමන් තුළ සති සම්බොජ්ජංගය තියෙනකොට තමන් දන්නවා මේ වෙලාවේ තමන්ගේ බොජ්ජංගයේ සති සම්බොජ්ජංගයේ තියේ කියලා. සන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංගං අත්තිමේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති. සති සම්බොජ්ජංගයේ තියෙනකොට දන්න දැම්මට සති සම්බොජ්ජංගය නෑ කියලා. පොඩ්ඩක් හරි අඩු වුණා නම් අඩුවෙ කියලා දන්නවා. අසංකං වා අජ්ජස්සං සති සම්බොජ්ජංගං නත්ති මේ අජ්ජස්සං සති සම්බොජ්ජංගෝති පජානාති. මගේ හිතේ දැන් සතිය නෑ කියලා සතිය පිරිහෙනකොටම තමයි දැනගන්න නැවත එක දීම කරගන්න. ඊළඟට යථා ධනුප්පන්නස්ස සති සම්බොජ්ජංග උපාදෝ හොති පංචපදානාති. අර පිරිහෙච්ච එක නැවත ඇති කරගන්න ක්‍රමයක් දන්නවා. ඇතිවෙච්ච සම්බොජ්ජංගය යථාද උපන්නස්ස සති සම්බොජ්ජංගස්ස භාවනාය පරිපූර්ණ හෝති පංචපදානාති. ඒ අර සම්පූර්ණ කරගත්තු තමන්ගේ දැනට තියෙන සති සම්බොජ්ජංගය වැඩි කරගෙන පරිපූර්ණත්වයට පත්වන ක්‍රමයක් තමන් දැනගන්න. සති සම්බොජ්ජංගය කරන්නේ මේ සති ධම්ම විදිය විරිය තීති පස්සද්ධි සමාධි උපේක්ෂා කියන මේ හතම දේ වෙනවා.
හතම දිනවල දිනවල යා වැඩිපුර උපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් බවටපත් වෙනවා. දැන් මේ සියල්ලක්ම කරන්න මොකක් එක්කද? මේ සති නිමිත්තත් එක්කම තමයි යන්නේ. සති නිමිත්ත තියෙන එක දැන් මම වා සිහියෙන් ඉන්න කෙනෙක් දන්නවා. ඒ නමුත් තවත් Taman ධර්ම කරුණ මෙනෙහි කරනවා ධම්මයේ සම්බෝධන විදියට ස්කන්ධ ධාතු ආයතන නාම රූප මෙනෙහි කරනවා තමයි. කටගැන් නිරුතින් බලනවා. දැන් මේව බලන එක තමයි මෙයාගේ ජීවිතයේ තෘප්තිමත් බව තෘප්තිමත් කාරණා විදිහට පත්වලා තියෙන්නේ. වෙන ගැටයන් ධාර්මස්ක ගමන් යවෙන්න පුළුවන්, අරමස්ස කතා කරන්න පුළුවන්, අනාස්ස දේවල් බලන්න යන්න පුළුවන්. දැන් ඒ වනේ මෙයාගේ සන්තෝෂය මෙන්න මේ ආධ්‍යාත්මික ලෝකයක් එක ජීවත් වෙනවා. ඇතැම්මිට යුතුයකම් කරන්න, රැකිරක්ෂා කරන්න, අධ්‍යාපන කටයුතු සඳහා යා ගමන් බිම යන්න පුළුවන්. හැබැයි ඒ යන්නේ දුහෝ මෙන්න මේ සතර සතිපට්ඨානේ නැමැති භූමිය තුල පිහිටලා මුලදී යෝ තමන් ඉන්න තැන සතිපට්ඨානේ තුලට ගිහිල්ලා තමන් සතිපට්ඨානේ කරනවා වගේ මට්ටමේ ඉන්නේ. නමුත් පහු වෙනකොට මොකද වෙන්නේ? මොහු යන හැම තැනම සතිපට්ඨානේ වැට උභාගෙන ඉන්න වපසරිය දික් කරගන්නවා. ඔහුගේ ෆීල්ඩ් එක, ඔහුගේ ඉඩම, ඔහුගේ ලෑන්ඩ් එක ලොකු කරගන්නවා. යන තැන ඔහු සතිපට්ඨානයේ සහිතව යනගෙන බලපත් වෙනවා. ඔය දැන් සිරෙප්පු හදන මුල් කාලේ කියන්නේ මුල් කාලේ රජවරුන්ගේම මුල්ම කාලේ කෙනෙක් හිටියලු සේවකේ රජතුමා යනන තැන්වල හම්කැලි තියදී යන රජතුමා කය තියෙන තැන තමයි. පස්සේ තමයි රජතුමාගේ කකුලට විතරක් ගැළපෙන සිරෙප්පු දෙකක් හදලා තියෙන්නේ. ඒ සිරෙප්පු දෙක දැම්මට පස්සේ හැමදැනම ඉතින් හම් දාලා යනවා වගේ. අන්නේ වගේ තමයි වෙනතනේ අපට අපේ සේෆ්ටි එකට අපේ සුරක්ෂිත භාවයට හරියට සතිපට්ඨානය තුළ අපි වාසය කරන දර්ශනවතින් අපි කොතන ගියත් අර සේරප දෙකක් දාගත්තා වගේ නැත්නම් ගාන එකක් දාගත්තා වගේ Tamanට රැකවරණයක් තියෙනවා. අන්නේ රැකවරණය තුළ තියෙන ඉහළම අවස්ථාවක් තමයි මේ බොජ්ජංග ගැන සංසඳහන් කරන්නේ. මේ බොජ්ජංග හතර මේ තැනත්තාගේ වැඩෙන උපරිම ලෙසට වැඩෙනවා. අඩුපාඩුවක් වුණත් තවත් ඒවා සම්පූර්ණ කරගෙන ඉදිරියට මනෝසහ කරනවා. ඒ විතරක් නෙමෙයි මේ බොජ්ජංග සම්පූර්ණ වීම තුළින් හැම මොහොතෙම හෝ අනිත්‍ය සංඥා මෙනෙහි කරනවා. සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියපු විදිහට වැඩිපුර හෝ බලන්නේ මේ ඇස කන ආදී ආයතන, රූප ශබ්ද ආදී අරමුණු, ඒ වගේම විඥානය, මේ හැම දෙයක් ගැනම උට එක ප්‍රධාන දැනුමක් ලැබෙනවා. දැන් මේ කතා කරන්නේ සම්මුති සත්‍යව නෙවෙයි, දැන් සම්පූර්ණ මේ කතා කරන්නේ පරමාර්ථ සත්‍ය කාරණා. ඔහු කුමක් ස්පර්ශ කරන්නේ? ශරීරය බැලුවත්, වේදනාවක් බැලුවත්, රූපයක් දැක්කත්, ගඳ සුවඳක් වින්දත්, ඒ හැම දෙයකම තියෙන එකම යථාර්ථය මොකද්ද? අහුත්වා සම්බුතං හොත්වාන භවිෂ්‍යති. තෙර නැති වී හටගත්තා. ඉතුරු නැතුවම නිරුදේනවා. Not being occurred comes to occurrence. Being occurred will not go to occurrence. මෙන්න මේක තමයි හැම දෙයකම තියෙන යථාර්ථය. මේ යථාර්ථය තුළ අපි යන්න කියලා කියනවා නම් ඒ මොහොත තුළ, ඒ සිතන මොහොත තුළ අපි කිසිදු බාහිර රූපයකවත් පුද්ගලයෙක් තුළවත් අපේ හිත බැසගෙන නැහැ. වැඩදයක් තමයි අපේ හිත තුරවත් අපි බැසගෙන නැහැ. අපි සම්පූර්ණ ප්‍රඥා කයිසික මතින් අන්නේ ඉන්න මොහොත තුළ අපේ ශරීරයට කොයිතරම් බරපතල අසනීපයක් තිබුණත් ඒ අසනීපය තමන්ගේ වෙලා නැහැ. තමන් කොච්චර වයසට ගිහලා හිටියත් තමන්ට ඒ වයස දැනෙන්නේ නැහැ. තමන්ගේ ශරීරයේ කොයිතරම් වේදනාවකින් තමන් හිටියත් මෙන්න මේ යථාර්ථයේ සීකරන මොහොතේ තමන්ට ඒ වේදනාව දැනෙන්නේ නැහැ. වේදනාව දැනෙන්න පුළුවන්, ඒ වේදනාව තමන්ගේ වෙලා නැහැ. වේදනාව පිටර දකින එක විතරක් කරන්නේ. මෙන්න මේකට තමයි අජර අමර කියලා කියන්නේ. අජර අමර කියන්නේ මේක. මහලු වීමක් නැහැ. ලෙඩ වීමක් නැහැ. මරණයක් නැහැ කියන්නේ මේක. මේක මරණයෙන් පස්සේ තැනක ඉපදලා ඇතිවෙන ස්වභාවයක් නෙවෙයි. මේක යථාර්ථ අවබෝධ කරගත්ත මොහොතේම ලැබෙන විසාහයක්. ජීවත් වෙන කාලෙදිම ලබා ගන්න පුළුවන් දිසාවකට මේ
තමන්ගේ දරුවා ගැන සිහි කරනකොටම බාහිර දරුවෙක් ඉන්නව නෙවෙයි මේ මොහොතේ තමන්ගේ චිත්ත චෛතසික ටික එකතු වුණා කියලා දැනගන්න දක්ෂනෝතින් දරුවාගේ දැන්වීමෙන් හටගන්න දුක් ටික හටගන්නේ ලෝක සම්මත විදිහට ඒ යුතුකම් ටික කරන්න පුළුවන් නමුත් ඒ නිහඬ දෙයක් හො බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ තුල සම්පූර්ණයෙන්ම හිත පාලනය කරන්න පුළුවන් මට්ටමට උපරිම ලෙස අපි හිටියොත් ඒ ඉන්න තමන් සතර සතිපට්ඨානය තුල ඉන්නේ කියන ගැටය මේ විදිහට පින්නතුනි මේ බොජ්ජංග පිළිබඳව කරුණු දක්වලා ඊළඟට බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා මේ ධම්මානුපස්සනාව තුළදී මේ ඊළඟ ප්‍රතිඵලයේ විදිහට දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍යය තේරුම් ගන්න තවදුරටත් උත්සාහ කරන්නයි කියන්නේ දුක්ඛ සත්‍ය එන පංචමාස් ඛණ්ඩයයි මේ දුක කියලා කියන්නේ අවිද්‍යා සහගතව හටගත් ස්කන්ධ පංචකය දුක කියලා කියන්නේ සංකීර්තේන පංචපාදක සංඝා දුක්ඛ දුක්ඛ සමුදය කියලා කියන්නේ මෙන්න මේ අසකන ආදී ආයතන වලට අවිද්‍යා සහගත ආයතන හටගෙන බාහිර රූප ආදියට තියෙන ආසාවටයි දුක්ඛ සමුදය සත්‍ය දුකට හේතුව කියලා කියන්නේ අන්න ඒ දේ පිළිබඳව අනවබෝධය දුරු කරලා ප්‍රඥාවෙන් බලලා ඊට දෙන ආසාව නැති කිරීමයි දුක්ඛ නිරෝධය කියලා කියන්නේ ඒ නිරෝධ කරන මාර්ගය මාර්ග සත්‍ය නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ මෙන්න මේකෙදිම පිළිතුරුනේ අපට යම්කිසි දෙයක් ගැන ආසාවක් ඇති වෙනවා නම් ලෝභයක් ඇති වෙනවා නම් ඒ ලෝභය ඇති වෙන්නේ කොහොමද කියන එක කරුණ 10කින් විස්තර කරන මෙතනින් ඇසන රූපයක් දැකලා ඒ රූපය ආසාවක් ඇති වෙනකොට කරුණ 10ක් පසු කළ ගිහිල්ලා ඇස රූපය චක්කු විඥානය චක්කු සම්පස්සය චක්කු සංස්කාර වේදනා රූප සංඥා රූප සංකේතන රූප සංඥා රූප විතක්ක රූප විචාරණිය කර්ම 10 එක දිගටම යනවා ඒ කර්ම තියෙනවා සටහනේ තියෙනවා දැන් තැනකට දාලා තියෙනවා බලන අන්තිම හරිය වෙද්දී එතකොට මුලදී අපි දාලා තියෙන්නේ අස කන නාසය දිව ශරීරය මනස කියලා මුල් හය දක්වලා තියෙනවා ඊට පස්සේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා අර මුල් හය දාලා තියෙනවා ඊට පස්සේ චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ගාන විඤ්ඤාණ කියලා විඤ්ඤාණ හය වගේ 6 10ක් ඇතිය 6 10ක් ඇති නැත්තම් 10 වහයක් ඇති මේ ඒ විදිහට තමයි ඇත්තේක ඒ යන විදිය තමයි ඔය 60ක් විදිහට නිර්මාණය වෙන හැටි වෙන්නේ කනත් එහෙමයි කන කියන්නේ සෝතය සෝත කියන්නේ කන ඊය කියන එක සෝත ශබ්ද සෝත විඥාන සෝත සංපස්සේ සෝත සම්ඥා වේදනා ඡන්ද සංඥා ඡන්ද සංචේතන ඡන්ද තණ්හා ඡන්ද විතක්ක ඡන්ද විචාර කියලා ඒකෙන් තර වගේ යනවා 10ක් යනවා එතන කොටබ්බ කියන්නේ ස්පර්ශ කියන්නේ කයට එන ඇතිවන ස්පර්ශය ෆීලින් එක එතකොට පින්නතුනේ මේ හැම දෙයකම තියෙන ලක්ෂණය මොකද්ද ඔයි හැටේම තියෙන ලක්ෂණය තමයි ඔයි හැටේම තියෙන ලක්ෂණය තමයි පේරණ දෙවි හටගෙන ඉතුරු නැතුවම නිරෝධය ඕව කිසිම දෙයක් කලින් තිබ්බ දේවල් නෙවෙයි ඒ මොහොතේ හටගන්න දේවල් හේතු මත ඒ මොහොතේ නිර්මාණය වෙන දේවල් ඇතවත් රූපියවත් කලින් තිබ්බ දේවල් නෙවෙයි චක්කු විඥානයවත් කලින් තිබ්බ දේවල් නෙවෙයි ඒ හැම දෙයක්ම ඒ මොහොතේ නිර්මාණය වෙන දේවල් වලදී අනිත් දේ තමයි ඇතකන ආදී ආයතන 6ක් තියෙනවා රූප ශබ්ද ආදී අරමුණු 6ක් තියෙනවා 12ක් තියෙනවා 6 ඔය 12න් කීයක් බලන්න පුළුවන්ද ඇස බලන්න පුළුවන්ද ඇස බලන්න පුළුවන්ද ඇස බලන්නත් බෑ කන බලන්නත් බෑ නාසය බලන්නත් බෑ ගඳ සුවඳ බලන්නත් බෑ ඇස කන නාසය දිව ශරීරය මනස මේ හයම බලන්න බෑ
ඒ වගේම ශබ්ද ගන්ධ රස පොට්ටම්බ ස්පර්ශ හේ පහම දකින්න බෑ දකින්න පුළුවන් එකම රූප ආයතන විතරයි රූපේ විතරයි බලන්න පුළුවන් ඇහැ බලන්න බෑ ඇහැ කියන්නේ පෙනීමේ ශක්තියක බලන්න බෑ කන දකින්නත් බෑ කනේ සීම හැකියාවට කන කියලා කියන්නේ ඒ හැම දෙයකම ලක්ෂණය මොකද්ද ඒ හැම දෙෙම ඒ මොහොතට හටගන්න දේවල් කලින් තියෙන දේවල් නෙවෙයි දැන් මේ කය තියෙනවා කය බලන්න පුළුවන්ද කය බලන්න පුළුවන්ද සාමාන්‍ය කය නම් කියන්නේ මේ ශරීරය බලන්න පුළුවන් කියලා කයනේ වෙනතන බුදුහාඳුරෝ කියන්නේ කය බලන්න බෑ ඔබ මේ දිහා බලනකොට පේන්නේ මගේ කය නෙවෙයි ඔබට පේන්නේ රූපය ඔබේ ඇහැට මේ රූපය පේන්නේ කය ඔබේ කය කියන්නේ ඔබේ අත නම් ඔබ මේ බලන්නේ කය නෙවෙයි රූපය බලන්නේ ඔබට කය දැනගන්න ඕන නම් කයට ස්පර්ශයක් එන්න ඕන ඒ ස්පර්ශයක් එන අවස්ථාවේ තමයි මේ කය කියන එක ජීවමාන වෙන්නේ ලයිව් වෙන්නේ අනිත් වෙලාවෙදි මේ කය නැහැ කයට දැන් මේක කය නම් මේක ස්පර්ශය මේ පැත්ත එතකොට මේක ස්පර්ශය මේ කය වෙලා මේ ඇඟිල්ලෙන් ගහනකොට මේක කය වෙලා මේක ස්පර්ශය වෙන දෙපැත්තට මාරුත් වෙන එතකොට පේනදෙන මේ වගේ ගැඹුරු ධර්මයක් බුදුහාඳුර විස්තර කරනවා මේ කය කියන එක ඔබේ ඇඟටම සම්පූර්ණ සීතල දැනෙනවා නම් ඒවල මුළු කයම ශරීරයේ කය විදිහට තියෙනවා හැබැයි එක ගණකට ඇල්පෙනෙත්ෙන් අනිනවා නම් අනිනකොට ඒ වෙලාවට කය වෙන්නේ ඒ ඇල්පෙනෙත්ෙන් අනින ස්ථාන විතරයි අනිත් එක ඒ වෙලාවේ කය වෙන්නේ නැහැ කයක් බවට පත් වෙන්නේ කයක් තියෙන්නේ පොට්ටබ්බේ තියෙනකොට කය විඥානය තියෙනකොට කය සංපස්සේ තියෙනකොට කය සංස්කාර වේදනාව තියෙනකොට පොට්ටබ්බ සංඥා පොට්ටබ්බ සංකේතන පොට්ටබ්බ තණ්හා පොට්ටබ්බ විතක්ක පොට්ටබ්බ විචාර කියන මේ කරුණු 10ම තියෙන තැනකයි කය කියන එකක් තියෙන්නේ. ඇහැ තියෙන කොතනද? මෙතන සම්පූර්ණම කරුවර ළඟේලා ඇහැක් නැහැ මගේ ඇත්තෙන්. ඇහැ තියෙනවා නම් මේ ආලෝකය ඇතුළේ හේතු ටික තියෙනකොට රූපය තියෙනවන, චක්කු විඥානය තියෙනවන, චක්කු සංස්කාරය, චක්කු සංස්කාර වේදනා රූප තණ්හා රූප සංඥා රූප සංකේතන රූප විතක්ක රූප විචාර කියන මේ 10ම තියෙන තැනයි ඇස කියන එක තියෙන. ඒකත් දිගටම තියෙන දෙයක් නෙවෙයි. එහෙම වතේ හටගෙන එතන වෙනකොට වෙනවා. එක ආයතනයක් සජීවි වෙනකොට එක ආයතනයක් ලයිව් වෙනකොට අනිත් ආයතන ටික නිස්සබ්දව නිෂ්ක්‍රියව තියෙනවා. එහෙම ඇක්ටිව් නෑ ඒවා. නමුත් මේ ආයතන වේගෙන් යන නිසා අපට හිතෙන්නේ ඔක්කොම ආයතන දෙක එකටම ඇක්ටිව් වෙනවා කියලා. එහෙම ඇක්ටිවේට් වෙන්නේ නැහැ. එක මොහොතක එක ආයතනයක් විතරයි ක්‍රියාත්මක වෙන්නේ. ඒකට මෙන්න මේ අවබෝධයක් ලැබෙනවා පින්නතුනේ දැන් එන්නම අපි අර හුස්ම ගැනීමෙන් පිට කිරීමෙන් සිහිය දිනු කිරීම ආරම්භ කරපු මේ ගමන ආයතන කුසලතාවයට හිත තියලා තමයි අපි මේ අවසන් කරන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් අර මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ හිටිය ඉක්මනටම රහත් වෙච්ච අය අතරින් අගතැනපත් වුණේ කවුද? බාහ්‍ය දාර්ශනිකය. බාහ්‍ය දාර්ශනිකයෙට බුදුහාඳුන කරපාන ශාසනාව තමයි. එවන් හිතේ බාහ්‍ය සිකිතම් බං දිත්තේ දිත්තමත්නම් භවිස්සති සුතේ සුතමත්නම් භවිස්සති මුතේ මුතමත්නම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්නම් භවිස්සති ඒ වංගිතේ බාහ්‍ය සිකිතම් බං බාහ්‍ය ඔබ මෙහෙම ඉක්මෙන්න ඇසට රූපයක් දැක්කනම් ඒක එතනින්ම නිරුද්ධ වෙනවා ඒක අනිත් ආයතනයකට යන්නේ නැහැ ඇසෙන් ගන්න දේ මනසින් හිතන්නේ ඇසෙන් ගත්ත දේ නෙවෙයි ඇසෙන් ගත්ත දේ අරඹයා ඒක නිරුද්ධ වීම හටගත්තෝ සංඥා වේදනා දෙකයි මන ආයතනයෙන් අරමුණු කළ හඳුනගන්න එතකොට ඒ අරමුණු කරපු දේ එක දෙයක් දහ දෙනෙක් කිරිය තරමුණ කරන්නේ ආකාර 10කට. දැන් මම මෙතන ඉන්නවා. සිංහල දන්නේ නැහැ තියෙනවා. සිංහල භාෂාව බැරි ඇත් තියෙනවා. මම කියන දෙයට එකම වචන නිකුත් වුණාට
ඒකේකයිගේ ලෝකෝලම වෙන වෙන විදිහට යමාව තේරුම් ගන්න. මෙතන සිංහල භාෂාව පුළුවන් අය හිටියා. ඒ අයගෙනුත් මාව තේරුම් ගන්න එක එක විදිහට තමයි මාව තේරුම් ගන්න. මම වෙන ආරංචි මාත්‍ර තියෙන විදිහට මම කතා බහ කරන විදිහට කරන වැඩනම තමයි එක එකනාගේ ලෝකෙට අනුව මාව වෙන. මම හුඟක් අනේ මම ආශ්‍රය කරන කෙනෙක් ඉනවනම් යා මම වෙන වෙනත් විදිහකට හිතන්නේ. මගේ අමතක තවත් විදිහකට මාව දකින්න කොට හිතන්නේ. මේක තමයි ඒ ඒ පුද්ගලයාගේ ලෝකෙට අනුව ඒ නිර්මාණය කරගන්න දෙයක් මේ තියෙන්නේ. ඉතින් මෙන්න මෙතෙන්දි පින්නතුනි බුදුහාඳුරෝ ඉහෙළම දක්ෂතාවය විදිහට සැලකන මේ ආයතන කුසලතාවය ඇතෙන් රූපයක් දකිනකොට ඒකේ ආයතනයක් හටගෙන එතනම නිරුද්ධ වුණා. අනිත් ආයතනෙන් ඒ ආයතනත් එතනම නිරුද්ධ වෙනවා කියන එක දකින එක තමයි ප්‍රඥාවන්ත කෙනෙකුට දකින්න තියෙන ඉහෙළම දේ. යම් කිසි විදියක මේ විදියක කෙනෙක් දැක්කොතින් ඒ අය ඇතෙන් පේන රූප හොයාගෙන බාහිරට ගිහිල්ලා ඒ රූපය තුල මුලා වෙන්නේ නැහැ කියන. හැබැයි ඒ දකින රූපයෙන් ප්‍රයෝජනයක් ගන්න නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. රහතන් වහන්සේ පින්න පාත යනකොට දානෙට ලැබෙනවා. දානෙට අනුභව කරනවා. හැබැයි මුලාවල නෙවෙයි අනුභව කරන්නේ. දැන් නම් අනුභව කරන්නේ කොහොමද? තිඟාන දිහා බලාගෙන ලස්සනක තියෙනවා. ඈ දුමුරු පාට බැඳුම් ටිකක් තියෙනවා. රතු පාට සලාදක් තියෙනවා. කහ පාටක පරිප්පුත් තියෙනවා. කොළ පාටක මැලුමක් තියෙනවා. මේ ඔක්කොම ටික පාට පාට බල බල ලස්සන කියලා හිතාගෙන අතෙන් රස කර කර කනවනේ. එතකොට මේ රස දැනෙන්නේ මේ පිඟාන තියෙන දේවල් ටික කියලා හිතලා අපි දැන් රස විඳින්නේ. ඇත්තෙන්ම මේ දැන් මොහොතේ අද රස දැනෙන්නේ මොකක් පිළිමදවද? මේ කටේ තියෙන කෙනත් එක මෙතන වෙච්ච වමන ටීකට තමයි වමන වගේ ටීකට තමයි දැන් මේ රස කර කර ඉන්නේ. ඉන්නක මං හිතන්නේ අනේ මේ බැදුම් ටික හරිම රහයිනේ. තා පොඩ්ඩක් දා ගන්න ඕනේ කියලා ඒකත් අත්කලා. අනේ මේ තරහ දෙක හරිම රසයක් තා පොඩ්ඩක් දෙන්න කියලා ඒකත් අරගන්න ඕනේ. දැන් අපි හිතන්නේ මේ රස දැනෙන්නේ මේ පිඟාන තියෙනව කියලා. ඇත්තටම මේ පිඟාන තියෙනව නෙවෙයි මේ මොහොත රස එන්නේ. ඒ පිඟාන තියෙන විදිහටම රස නැහැ මේක. කෙලත් එක මිශ්‍ර වෙලා දත් වලින් හප් මේව කළා හපලා දිවෙන් එහාට මන කරාට පස්සේ එන රස තමයි මේ තියෙන්නේ. ඒ රස උනත් මේ දිවෙන් විතරයි තියෙන්නේ. දිවෙන් පල්ලයට ගියාම මේ රස මොකුත් නැහැ. එතකොට මෙන්න මේ මුලාව තුල ඉඳගෙන තමයි අපි පිනතුනේ හැමදාම දුක් සැප විඳින්නේ. මෙන්න මේ මුලාවෙන් අපි මුදවලා යථාර්ථවාදීව ලෝකයේ වෙත ලෝකයේ අපි හිටවල තියන්නටයි බුදුහාමුදුරුවෝ කනසාකනා කළේ. එතෙන්දී මේ රත්ය ආහාර පානය කරත්තේ ඇහෙන් දකින රූපයක ලක්ෂණ, කනෙන් ඇහෙන ශබ්දයක මීරි බව දකින්න එපා කියලාවත් ඒව නොලිපි යනවා කියලාවත් නෙවෙයි මේ කියන්නේ. ඒව රහතන් වහන්සේලට ඒ විදිහටම දැනෙනවා. හැබැයි දැනුණු උන්වහන්සේලා ප්‍රඥාවෙන් ඒක පරිහරණය කරලා අපේ රහතන් වහන්සේලගේ තියෙන වෙනස. අපි යමක් හොයාගෙන යනවා නම් යන්නේ කලින් හිතාගෙන ඒ තියෙන දේ බලන්නයි අපි යන්නේ. අපි දැන් ගෙදර යන්නේ තමන් අන්තිමට ආපු ගෙදර හොයාගෙන තමයි යන්නේ. තමන් අන්තිමට ගෙදර දොර වහලා ආව නම් ඒ විදිහට දෙයක් තියන්න බලාපොරොත්තු වෙන තමයි දැන් යන්නේ. බැරි වෙලාවත් ගෙදර යනකොට දොරවල් ටික ඔක්කොම කඩලා හොරු බඩු ටිකත් ඔක්කොම අරන් ගිහලා නම් ඉතින් අපි හුඟක් දුකට පත් වෙනවා. මොකද අපි බලාපොරොත්තු වෙච්ච ගේන එක දැන් මේ තියෙන්නේ. පින්නතුනේ අපි යන්නේ ඒ කලින් අපේ මනසෙන් නිර්මාණය කරගත්තු දේ හොයාගෙන යන නිසා තමයි අපිට මේ දුක ඇති වෙන්නේ. හැබැයි ගියාට පස්සේ නිර්මාණය වෙන ලෝකයක් තියෙනවා. ඒක හරියට අර කණ්ණාඩි ළඟට යනවා වගේ. අපි හැමදාම කණ්ණාඩි ළඟට යනවා. ඒ කණ්ණාඩි ඔබේ පින්තූරය, ඔබේ ඡායාව, ඔබේ යන්න කෙනෙක් ඔබ එනකම් බලන් හිටියේ නැහැ. ඔබේ තෙන්දි යනකොටම ඒ හේතු ටික නිර්මාණය වෙලා ඒ මොහොතේ කණ්ණාඩියේ දර්ශනය මත ඔබේ රෝගය නිර්මාණය වෙනවා. ඒ මොහොතේ ස්වභාවය තමයි. අන්නේ වගේම තමයි අපිත් මේ ලෝකේ ඇසුරු කරනකොට අපේ ජීවිතවලට ඇත්තටම මේකයි වෙන්නේ. ඇසෙන් දකින දේවල්, කනෙන් අහන දේවල්, හිතට දැනෙන දේවල්, ඒ හැම දෙයක්ම ඒ ඒ මොහොතට අනුව නිර්මාණය වෙන දෙයක් තමයි අපි විඳින්නේ, අපි දෙන්නේ, අපි එක්ස්පීරියන්ස් එක ගන්නෙ ඇත්තටම. නමුත්
අපි නිතරම බලාපොරොත්තු වෙන්නේ ඒ අතීතයේ තිබුණු දෙයක් හොයාගෙන අපි යන්නේ අන්න ඒ දේ වෙනස් වෙනකොට තමයි අපි දුකටපත් වෙන්නේ යම් කිසි වෙලාවක අපි හරියටම දිට්ඨිය දිට්ඨමත් නම් කියලා අවබෝධයට ආවොත් ඒ මොහොතේ සොයාගෙන නිර්මාණන ලෝකයකට අපි යන්නේ අන්න ඒ ලෝකයේ තුල ජරා මරණ නැහැ ඒ ලෝකයේ තුල කැඩෙන බිඳෙන දේවල් නැහැ ඔබේ දර්පණය කණ්ණාඩියේ ඔබේ පේන රූපය සොරකම් කරන්න කෙනෙක් නැහැ ඒකට හානියක් කරන්න කෙනෙක් නැහැ ඇයි ඒක ඒ මොහොත නිර්මාණ වෙන දෙයක් අන්නේ මත්තමට අපේ ජීවිතය හරියට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් මොහොතින් අන්නේ ආධ්‍යාත්මික ලෝකයේ තුල අපට රණ්ඩු සරුවල් කරන්න දෙයක් නැහැ අපට කැඩෙන්න බෙදෙන්න ලෙඩ වෙන්න මහලු වෙන්න මැරෙන දේවල් නැහැ අපේ ලෝකේ විනාශ වෙන දේවල් නැහැ හැම මොහොතෙම නිර්මාණ ලෝකයක් තියෙන්නේ හැබැයි ඒ ආධ්‍යාත්මික ලෝකයේ ප්‍රඥාවෙන් ස්පර්ශ කරන ගමන් අපි මේ සාමාන්‍ය ලෝකයේ මේ සම්මුති සත්‍ය තුලින ලෝකෙට අපි පිටපාන්නේ අපි වැඩි හිටියන් ඉන්නවනම් වැඩි හිටියන් ගරු කරනවා රහතන් වහන්සේ කෙනෙකුට උනත් කියන්නේ වැඩි හිටි හාමුදුරු කෙනෙක් කියනවනම් ඔබ සම්මදාමේ පුතගෙන හාමුදුරු කෙනෙක් ඒ හාමුදුරන්ට රහතන් වහන්සේත් වඳිනවා මම මේ අවබෝධයටපත් වුණා දැන් මම කාටවත් වඳින්න ඕනේ නැහැ කියලා එකක් නැහැ වයසෙන් අඩු වෙනම ඔබ සම්මදායෙන් බාලහන් වැඩි හිටි කෙනා පුතගෙන කෙනෙක් උනත් එයාට රහතන් වහන්සේ වඳිනවා ඒ සමාජ සම්මතයේ බුදුහාඳුරු කරගන්න සමාජයේ පැවතෙන්නේ ඒ සමාජ සම්මත චාරිත්‍ර ධර්මයෙන් ආධ්‍යාත්මික ලෝකයේ මේ කෙලෙසුන්ගේ නිදහස් වෙලා විමුක්තියට පත් වෙන මේ උතුමන් වහන්සේත් අර වැඩි හිටි පුතාගෙන කෙනාට වඳිනවා තමාගේ අම්මා තාත්තා අසරණ වෙලා ඉන්නවා නම් පින්ඳ පාත කරලා හරි ගිහිල්ලා අම්මා තාත්තට කෑම දෙක කවන්නවා අනේ දෙකේ දෙකමත් මට දැන් කරන්න දෙයක් නැහැ කියලා එහෙම පිටුපන්නේ තමන් මෙලොවට ජනිත කරපු තමන්ගේ ආම වෙනුවෙන් අවසාන මොහොත දක්වාම ඒ රහතන් වහන්සේ තමන්ගේ යුතුයම කරන්නට ඕන මේ ආත්මම තාත්ත විතරක් නෙවෙයි බැරි වෙනවා ගියාත්ම භාවයේ අම්ම තාත්ත කෙනෙක් දුගතිය කියන බව දැනගත්තොත් සාංගික දානයක් දීලා හරි අර ආමට පින් අනුමෝදන් කරන්නත් ඕන තමන් සල්ලි හම්බ කරන්නේ නැහැ තමන්ට දැනයක් නැහැ තමන්ගේ හිතවත් විශ්වාසවන්ත ශ්‍රද්ධාවන්ත දායකයන්ට කියලා ඉසහාකාව චිත්ත ගුරුපතිය අනාදිමි චිත්තම වගේ මානවලාභයේ සැනහවත් දායකයන්ට කියලා දැනුවත් කළා ඒ අයගේ ධනයෙන් අර අම්මකාන්ත වෙනුවෙන් පින් සංකල්ප පින් අනුමෝදන් කරනවා එහෙම චාරිත්‍ර මේ ශාස්ත්‍රයේ දුරු තියෙනවා ඒ නිසා එපාතකින් මානසික ආධ්‍යාත්මිකව ඉහළ තලයක ඉන්න ගමන් සම්මුති ලෝකයේ තුල ඒ සදාචාරවලට එරෙහි නොවි ඒව කඩ නොකර ඉන්නට ඕන රහතන් වහන්සේ කෙනෙක් වුණත් ගංගකින් එතර වෙනවා නම් ආරුවකින් රහතන් වහන්සේ ගාස්තු ගිවන්නවා මම රහත් වෙලා ඉන්නේ මට ওই ගාස්තු ගිවන්න ඕනේ කියලා කතාවක් නැහැ Taman sale පාවිච්චි නොකරන වෙන්න පුළුවන් දායකුට කියන හැටි Taman ඒකට ගාස්තු ගිවන්නවා එහෙම නැත්නම් ඉතින් රහතන් වහන්සේ ඊරිදි බලෙන් යන්න පුළුවන් ගැටලුවක් නැහැ ඊරිදි බලෙන් යන කෙනාට ඒ නීති රීති අදාළ නැහැ දැන් මේස ගන්න ඕන කම තියෙන්නේ සාමාන්‍ය කෙනෙකුට රහතන් වහන්සේ කෙනෙක් වුණා රටකට යනවා නම් වීසා ගන්න ඕන. හැබැයි ඊරිදි බල තියෙනවා නම් එයාට එන්නේ දෙන්නේ අදාළක් නැහැ. ධ්‍යාන අභිඥා මට්ටමට දිනු කරොත්ින් ඒ පැත්තේ වාසිතීව බුදු දහමෙන් සම්පත කරගෙන තියෙනවා. එතකොට සොරේ කියන කාටවත් දෝෂාරෝපණය කරන්න බෑ. ඉතින් කෙසේ වෙතත් අපි මේ කියන උත්සාහ කළේ එක අතකින් තමයි ආධ්‍යාත්මික දියුණුව ලබා ගන්න ගමන් අනෙක් අතින් තමයි ඇසුරු කරන්නට ඇත්තේ දහම් වරප්‍රසාදේ ලබා දීලා ලෝක සම්මත විදියට මේ සම්මත වටේ නොවි ජීවත් වෙන ආකාරය බුදුහාමුදුර අපට දේශනා කළා. හේතරක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය ගැටි අකාශ බුදුරජාණන් වහන්සේ කාලේ හිටිය ගැටි කාර වගේ අය මේ සාසනෙ හිටියේ චිත්ත ගුරුපති වැනි අනාගාමී අය, උග්ග ගුරුපති වැනි අය. ඒ අය ගෙදර ඉඳගෙන තමයි යුත්පම් කරා. අනාගාමී අය එයන් ඇවිදුනේ නැහැ. මොකද සමහර යුතුකම් වලින් ඒ අයටත් නිදහස වෙන්න බැරි වුණා. එවැනි අයට බුදුහාමර මහණ වෙන්න කියලා බල කළේ නැහැ. ඇයි? ඒ අය සමහර වගකීම් වලට බැඳලා හිටියා. කාමභෝගී ජීවිතයක් ගත නොකර ගෙදර ඉඳගෙන දෙමව්පියන්ට ඇතැමට කලින් හිටියේ තමගේ ඥාතීන්ට ඒ අයට තමගේ යුතුකම් කරන්න වුණා. ඒ නිසා බුදුහාමරන්නේ යුතුකම් වලට නිතරම
ඒවට ගරු කළ තියෙනවා ඒව කරන්න උනන්දු කරවල තියෙනවා ඒ නිසා කිසිසේත්ම මේ ආධ්‍යාත්මික ජීවිතයත් සමාජ සම්බන්ධ ජීවිතයත් ලෝක ව්‍යවහාරයක් අතර ගැටමක් ඇති වෙලා නැහැ අන්න ඒක තමයි මේ ධර්මයේ තියෙන විශේෂත්වය මේ ධර්මයන් ඉදිරියට යන්නට යන්නට අපිට වෙනකට වඩා මිනිස්සු සමග සාමූහිකව සමගියෙන් එකඟව කරදර අඩුවෙන් ගැටුම් අඩුවෙන් ජීවත් වෙන්නට අවස්ථා ලැබෙලා තියෙනවා අන්න ඒක තමයි බුදුදහමේ තියෙන ප්‍රායෝගිකත්වය අන්න ඒක තමයි බුදුදහම මෙතෙක් කලක් ලෝකයේ ගම් නගර රටවල් මහද්වීප හරහා ගිහිල්ලා මුළු ලෝක විහාර ආගමක් වට ගිය බුදුදහමේ මේ තියෙන සර්වකාලීන බව සර්වව්‍යාපී බව සර්වපුද්ගල බව නිසා හැම ප්‍රදේශයකම හැම පුද්ගලයෙකුටම කිසිදු දේශ සීමා බාධකින් තොරව හැම දෙනාටම ඇප්ලයි කරන්න පුළුවන් දහමක් නිසා තමයි මේක ලෝක ආගමක් බවට වර්තමානයේ වේගින් පැතිරෙගෙන යන්නේ. ඉතින් එවැනි දහමක පහස ලබන්නට අවස්ථා ලැබිච්ච ඔබ ඉතාම භාග්‍ය සම්පන්නයි. සාරාංශ කල්පලක්ෂයක බුදුරජාණන් වහන්සේගේ පරිත්‍යාගයක කැපවීමක අනාවරණයක රිසර්ච් එක ප්‍රතිඵල අපි මේ ඉතාම කෙටි කාලයක් තුළ තුන අවස්ථාව. ඉතින් ඒ ගැන අපි එකන්තකින් බුදුහාඳුනට ගෞරව කරන්නට ඕන මේ දහම ආරක්ෂා කරගෙන ආපු සංඝරත්නයට අපි කෘතඥ වෙන්නට ඕන. ඒ ගරුත්වය ඒ කෘතවේදීත්වය දක්වන ඉහළම විදිය මොකන්ද? ඒ දහම හොඳින් අහලා අපේ ජීවිතයට හැකි උපරිම ලෙස දහම් ප්‍රායෝගිකව කරන්නට දරන උත්සාහය තමයි බුදුරජාණන් වහන්සේට සංඝරත්නයට කරන ලොකුම උදාහරණය වෙන්නේ. අනිත් එක බුදුහාම දේශනා කළා ඔබ මේ ශාසනයේ ඔබ මේ ධම්මගේ අවසාන පුද්ගලයා වෙන්න එපා කියලා. මේක රිලේ එකක් වගේ බැටන් එකක් වගේ. මේ ඔබ යතන ආපු බැටන් එක අනිත් තරගුරට දීලා ඔබ ඇස් දෙක තියාගන්න ඕන. ඒක කෙනෙක්ගේ ආගම වෙනස් කිරීමක් නෙවෙයි ඒක කෙනෙක්ගේ දර්ශනය, කෙනෙක්ගේ ආධ්‍යාත්මය, කෙනෙක්ගේ විෂන් එක වෙනස් කිරීමක්. බුදුහාමර සමහර ආගම්වලින් ආපු වැඩ කිව්වේ ඔබ කලින් ගරු කරපු ශාස්ත්‍රෝයන්ට එහෙමම ගරු කරන්න ඔබ. ඔබ කලින් දන් දීපු උපාලි වැනි අයට කිව්වා නිගණ්ණ නාථ පුත්තට ඔබ කලින් කරපු විදිය සැලකීම එහෙමම කරන්න. ඒ දාණය පොඩ්ඩක් අඩුවක් කරන්න එපා. එහෙම පොරොන්දු කරවාගෙන තමයි ඔහු තිසරණ ගත කරේ බුදුහාමර. බලන්න වෙනත් ආගම්වල කියනවාද එහෙමනේ? බුදුහාමර උපාලි ගුණපදයට කියනවා ඔබ කලින් සාස්තුරට දීපු දන්නට එහෙමම දෙන්න. ඒ ගෞරව එහෙම දක්වන්න කියලා පොරොන්දු කරවාගෙනයි ඔහු තිසරණ සමාදන් කෙරෙන්නේ. ඒ නිසා මට ආගම් වෙනස් කිරීමක් නෙවෙයි අවශ්‍යන්නේ පුද්ගලයන්ගේ දැක්ම දර්ශනය වෙනස් කරන එකයි. එහෙම වෙනස් කරපු මිනිස්සේ ලෝකයටම යහපතක් කරනවා. ඔහුගෙන් කිසි වෙනකක් කෙනෙකුට හානියක් වෙන්නේ නැහැ. අයහපතක් වෙන්නේ නැහැ. අන්න ඒ වෙනි සත්පුරුෂ මිනිස්යන් බුද්ධිමත් මිනිස්යන් නිර්මාණය කිරීම තමයි මේ සම්බුදු සසුනේ තියෙන පරමාර්ථය. ඉතින් අද අපි සාකච්ඡා කරන්නේ මහා සතිපට්ඨාන සූත්‍රය. බුදුහාමර දේශනා කරනවා මානසික පරිසෝධ්‍යය ලබන්නට ශෝක පරිද්දවයන්ගෙන් දුරවන්නට දුක් දොම්න නැති කරගන්නට ඥානය ලබන්නට නිවන සාක්ෂාත් කරගන්න තියෙන එකම ප්‍රතිපදාව මේක කියලා. කයේ කයම බලන්න වේදනාවන්හි වේදනම බලන්න සිතේ සිතන්ම බලන්න සිතුවිලි වල ධර්මයන්හි ධර්මයන්ම බලමින් වාසය කරන්න මේ ධර්මතාවල හට ගැනීම සමුදේ බලන්න නැතිවීම බලන්න හට ගැනීමත් නැතිවීමත් එකටම බලන්න සමුදේ ධම්මානුපස්සේ විහෙරති වය ධම්මානුපස්සේ විහෙරති සමුදේ වය ධම්මානුපස්සේ විහෙරති කියලා දේශනා කරා. එතකොට අපට එනම් මොකද කරන්න තියෙන්නේ? අපිට කරන්න තියෙන්නේ හොඳට සති නිමිත්තේ සිට තියාගෙන කය ගැන අවධානයෙන් ඉන්න. තමන්ගේ කයට සිතට වේදනාවක් දැනෙනකොට ඒ වේදනාව ගැන සැලකිල්ලෙන් ඉන්න. ඒකෙන් හට ගැනීම නිරුද්ධියම දකින්න. ඒ වගේම තමා උදේ පටන් රාත්‍රී දක්වා කරන හැම වැඩක්ම සිහිය පිහිටුවාගෙන වර්තමානය තුළ ඉඳගෙන කරන්න. සිතට එන රාග දේශ ආදී සිතුවිලි ගැන හොඳ සැලකිල්ලෙන් ඉන්න. නීවරණ කාම ඡන්ද ආදී නීවරණ හිතට එනකොට ඒ නීවරණ ගැන සැලකිල්ලෙන්
ඒ වගේම ස්කන්ධ පංචකය ගැන අවබෝධයෙන් ඉන්න. ස්කන්ධ ආසාදී ආයතන ගැන ආයතන කුසලතාව ඇති කරගන්න. සති සම්බොජ්ජංගාදී බොජ්ජංග ධර්ම ටිකෙන් ටික දිනු කරගන්න. චතුරාර්ය සත්‍ය ප්‍රකට කරගන්න. ඒ වගේම නිතරම සමුදය රැය බලමින් වාසය කරන්න. මෙන්න මෙහෙම යම් කිසි කෙනෙක් ඉන්නව නම් අන්නේ ඉන්න තැනක් කාට ලැබෙන ප්‍රතිඵල ගැන ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී බුදුහාමර විස්තර කළා. බුදුහාමර සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මෙන්න මේ සතර සතිපට්ඨානය තුළ අකණ්ඩව කෙනෙක් ඉන්නව නම් ඒ තැනත්තා මාර්ග කරනවා ලැබුවා. එයාගේ ඇහැට රූපයක් පතිත වෙනකොට ඒ රූපය අරබයා ප්‍රිය බවක් අප්‍රිය බවක් ඇති වෙනව නම් ඒ ප්‍රිය අප්‍රිය බව දුරු වෙන්න ගත වෙන කාලය හරියට ඇසිපිය ගන්න මොහොතකදී ඒ කැමැති අකමැති බව දුරු වෙලා හිත උපේක්ෂාවේ පිහිටනවා කියනවා. කනට ශබ්දයක් ඇහෙනව නම් ඒ ඇහෙන ශබ්දය ගැන කැමැත්තක් හෝ අකමැත්තක් ඇති වෙනව නම් ඒ කැමැත්ත අකමැත්ත දෙකම අයින් වෙලා හිත ඉක්මනට උපේක්ෂාවේ පිහිටනවා. හිත මැදිහත් වෙනවා. කොයි තරම් කාලයකදීද හරියට අසුරු සැනක් ගන්න වගේ ඉක්මන් කාලයකදී හිත උපේක්ෂා කරගන්න. ඒ වගේම නාසයට එන ගඳ සුවඳක් ගැන කැමැති අකමැති බවක් හට ගන්නව නම් ඒ ඇලියම් ගැටියම් දෙකම දුර වෙලා හිත උපේක්ෂාවට පත් වෙන්න ගත වෙන කාලය හරියට නැමිල තියෙන නෙළුම් පතකට දාපු වතුර බින්දක් ඉක්මනින් පහයට ගලා යන වගේ ඉක්මනින්ම මේ නාසය අරමුණු කොටගෙන ඇති වෙච්ච ගඳ සුවඳ පිළිබඳව හටගත්තු කැමැත් අකමැති දුර වෙලා හිත උපේක්ෂා සාගත වෙනවා. දිවට දැනෙන රසයක් ගැන කැමැත් අකමැත්තක් ඇති වුණා නම් ඒ ඇලීම ගැටීම ඇති වුණේ ඒ උපාදස්කන්ධ පංචකයක් සැකව ඇති වුණේ අන්න ඒක දුරු වෙන ගත වෙන කාලය කොච්චරද? හරියට දිවාග තියෙන කෙළ බිඳක් බිමට යන වෙලාවක් වගේ තාම කෙටි වෙලා. කයට ශරීරයේ ස්පර්ශයෙන් ඇතිවන සැප දුක් ආදී වේදනාවන් ගැන ඇතිවෙච්ච ඇලියම් ගැටියම් දුර වෙලා හිත උපේක්ෂා සාගත වෙන්නට ගත වෙන කාලය කොච්චරද? හරියට ශක්තිමත් පුරුෂයෙක් දිගු කලක් නමනවා නම් නමවත දික් කරන ඉක්මනටම අන්න ඒ වගේ ඉක්මන් වෙලාවකින් හිත රාග දේශුණෙන් දුර වෙලා හිත උපේක්ෂාවට පිටනවා. ඒ කොනෙ විදිහකට යනවා. බැලන්ස් මයින්ඩ් එකක් ඇති වෙනවා. සමතුලිත මනසක් ඇති වෙනවා. සිතට අතීත අරමුණක් ගැන හිතට රාගයන් දේශයක් හටගත්තොත් ඒ හිතේ ඇතිවෙච්ච සිතුවිල්ල නැති වෙන්න ගත වෙන කාලය කොච්චරද? රත් වෙච්ච ගිනියම් වෙච්ච යකඩ භාජනයකට වතුර බිඳක් දැම්මොත් ඉක්මනට මේ වතුර බිඳ දියවැල යනවා වගේ සිඳිල යනවා වගේ වාෂ්ප වෙනවා වගේ හිතට ඇතිවන අරමුණු පිළිබඳව ඇතිවන රාග දේශ දුර වෙන ගත වෙන කාලය කොච්චරද? ඉතාම සතුට වෙලා යකට වෙන්නේ දුර වෙලා නම් හිත උපේක්ෂාවේ පිහිටන ආධ්‍යාත්මික මේ පින්නතුනේ මාර කර ලැබු වෙන බුදු නෙවෙයි මේ සතිපට්ඨාන තුල ඉන්න කෙනාගේ ලක්ෂණයක් මේ කියන්නේ. සෝවනාදී මාර්ග ඵල ලැබුවොත් යාගේ ලක්ෂණය කොහොමද? එයාට ගැර ප්‍රිය අප්‍රිය බව හටගත්තොත් එයා ඉක්මනට මේ එක දුරු කරගන්න කොහොමද? එයා කල්පනා කරනවා මං වගේ ශ්‍රාවකයෙකුට මේක හොඳ නෑ කියලා. අට්ටි යති හරායති දිගුච්චති කියලා කියනවා. ඔව් ලැජ්ජාවට පිළිකුලට නසතුටටපත් වෙනවා. ඒ තමන්ගේ සිතේ ඇතිවන කැලස් පිළිමන්ද. ඒ වගේම හිත දුරු කළ ඉක්මනටම හිත මුදවා ගන්නවා කැලස්. භාවිතේන්ද්‍රයේ පුද්ගලයාගේ ලක්ෂණය කොහොමද? භාවිතේන්ද්‍රය කියන්නේ ඉන්ද්‍රිය සම්පූර්ණයෙන්ම සද්ධාදී ඉන්ද්‍රිය දිනු කරලා අස්කනාසාදී ඉන් ආයතන ඉන්ද්‍රිය උපරිම ලෙස පාලනය කරපු කෙනාගේ ලක්ෂණය මොකද්ද? ඒ කෙනාගේ හැට ප්‍රිය රූපයක් දැක්කොත් ප්‍රියදේ ප්‍රිය හැටියට මෙනෙහි කරන්න කැමති නම් එහෙම කරන්නත් පුළුවන්. ප්‍රිය අරමුණ අප්‍රිය කියලා හිතන මෙනෙහි කරන්න ඕන නම් එහෙම කරන්නත් පුළුවන්. ප්‍රිය අප්‍රිය දෙකම දුරු කරලා උපේක්ෂායෙන් සිය කරන්න ඕන නම් ඒකටත් කැමතියි. අප්‍රිය අරමුණ දැක්කොත් අප්‍රිය විදියටම මෙනෙහි කරන්න ඕන නම් එහෙම කරන්නත් පුළුවන්. අප්‍රිය දෙයක් දැක්කොත් අපිරිසුදු දෙයක් දැක්කොත් ඒක ඕන නම් ප්‍රිය දෙයක් විදියට මෙනෙහි කළේ කටින්ම ගන්නත් පුළුවන්. ඒ පිළිකුල සාගත දේ පිළිකුල් නොපිළිකුල් සාගත දෙකම දුරු කළා. දැඩි අප්‍රිය සාගත දෙයක් තිබුණොත් මේක වැලි ගොඩක් කියලා හිතලා සාමාන්‍ය උපේක්ෂාවෙන් ගන්න පුළුවන්.
මෙන්න මේක තමයි බාහිරින්දරේ පුද්ගලයාගේ ලක්ෂණය. ඔහු සම්පූර්ණයෙන්ම තමගේ ජීවිතය පාලනය කරලා තියෙනවා. තමගේ ආයතන බාහිර ආරමුණු සියල්ලක්ම තමා කැමති විදිහට තමන්ගේ යටතට අරගෙන තියෙනවා. පින්නතනි මෙන්න මේක තමයි අපට ධර්මයෙන් ලැබෙන ආනිසංසය. අපට කොයිතරම් දැනුමක් වෙන දැනුමක් තිබුණත්, කොයිතරම් ධනයක් තිබුණත්, කොයිතරම් ඥාතීන් සැප පහසුකම් අපට තිබුණත් අපට මේ සත්‍යයේ බාහිර කිසිම දෙයකින් එන ලැබෙන්නේ නැහැ. අපට මේ සත්‍යයට මේ මානසිකත්වයට එන පුළුවන්කම තියෙන්නේ මේ උතුම් තථාගත ශ්‍රී සද්ධර්මය තුලින් පමණයි. ඒ සද්ධර්මයේ උතුම්ම දේශනා වන සතිපට්ඨාන සූත්‍රය ජීවිතේ බාහිර කරොතින් තමයි මේ රසායනයක් අපට එන්නේ. මෙන්න මේ රසායනයට ගන්න නම් පින්නතුනි අපි අනුපූර ප්‍රතිපදාවෙම යන්නට ඕන. දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සිද්ධ කරන ගමන් කමත්තකට සම්බන්ධිතයි සහිතව හැකි තාක් දුරට එදිනදා දාන ආදී පින් දාම් කරමින් තමන්ගේ නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තිය, කල්යාණ මිත්‍රත්වය, සද්ධර්ම ප්‍රතිලාභය ආදී මේ බෙනිෆිට්ස් ටික උපරිම වටින් සාදා ගන්න ගමන් කොයි මොහොතේ තමන් මිය ගියත් දුගතිගාමී වන විදියට ස්ථාවරව සුගතිය තහවුරු කරගන්න. අන්නේ ෆවුන්ඩේෂන් එක කියන ගම අනිත් පැත්තෙන් හැකිතාක් දුරට ස්කන්ධ ධාතු ආයතන නාම රූප ආදී පිළිබඳව පරිසම්පාදිත අනුකූලව තේරුම් අරගෙන හැකිතාක් දුරට අන්න ඒ දර්ශනයෙන් යුතුව සිල්වත් වෙලා මේ සතිපට්ඨානය තුළ කය වේදනා චිත්ත ධම්ම කියන මේ හතර තුළ උපරිම ලෙස සිත පිහිටුවා ගනිමින් සමුදේවය දකිමින් දිනෙන් දින අවිද්‍යාව දුරු කිරීම සඳහා උත්සාහ කරන්න. අවිද්‍යාව දුරු වෙච්ච පමණට අපේ රාග දේශ දුරු කරන්න කියන අම්බෙන් කරන්න දෙයක් නැහැ. අවිද්‍යාව දුරු වෙච්ච පමණට රාග දේශ දෙක දුරු වෙලා තියෙනවා. රාග දේශ දෙක මුලින් අඩු කරන්නේ කන්ට්‍රෝල් කරන්නේ සමත භාවනාවකින් නීවරණ යටපත් කිරීමක් වශයෙන් කරන්නේ මේ විදර්ශනාට පහසුවක් සඳහා විතරයි. විදර්ශනාවෙන් අනිත්‍ය භාවනාවෙන් හිතේ කෙලෙස් දුරු කරාට පස්සේ ඒ දුරු කරපු පමණට අපට රාග දේශ කියන අනිත් සංයෝජන දුර වෙලා යනවා. මේ කෙලෙස් දුරු වෙච්ච පමණට තමන්ගේ හිතේ පිරිසිදුමාවය තියෙනවා, තමන්ගේ ජීවිතයේ සතුට ඇති වෙනවා. ඒ මානසික පරිසුද්ධත්වය, ඒ මානසික සතුට තමන්ගේ කයකට බලපානවා. වර්තමානයේ විශේෂයෙන් සයිකියාට්‍රිස්ලා විශේෂයෙන් න්‍යූරෝ සයිකොලොජි වලදී දැන් පරේෂණලින් ඔප්පු කරලා තියෙනවා අපේ ජීන්ස් වලට තමන්ගේ මනසේ දිනුව බලපාන හැටි. සම්පූර්ණයෙන්ම තමන්ගේ ජීන්ස් වල ක්‍රියාකාරීත්වය තීරණය වන්නේ තමන්ගේ මනසේ ස්වභාවය අනුව කියලා. ඒ නිසා මනස පිරිසිදු වෙන්න තමන්ගේ මුළු ශරීරයටම මේක බලපාලා මුළු සමස්ත ජීවිතයම වෙනස් කරන ස්වභාවයකටපත් වෙනවා. ඉතින් එවැනි තත්ත්වයකටපත් වන්නට අපිට මේ උතුම් සද්ධර්මය ලොකු උපකාරයක් වෙනවා. ඒ උතුම් සද්ධර්මය තුළ ජීවිතය සකසා ගන්නට නිදුක් නිරෝගී භව දිගාසිරි සම්පත්තිය දිනෙන් දිනම දිනු වේවා. මේ ජනිත කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් අපරමින් මේගේ ඥාතීන්ටද පින් කැමති දෙවියන්ටද මේ විශ්වයේ සිටින අවීචේ පටන් බවාගිරිය දක්වා පින් අපේක්ෂාවෙන් සිටින සියලු සත්‍යෝද මේ පින දැක්ක සතුරු සිතින් අනුමෝදන්ව සතර ජීවිත සුවපත් කරගනිත්වා කියලා සාදු. මේ උතුම් පින්කම ආනිසංසයෙන් පින්නතොන්ට මේ පින්කම් කරන්නට උදව්වකාර කරන අනුග්‍රහ දක්වන අනුශාසනා කරන ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ, අපේ ධම්මපියති හාමුදුරුවෝ, සිරිනන්ද හාමුදුරුවෝ, සුවන හාමුදුරුවෝ ඇතුළු ඒ ස්වාමීන් වහන්සේලා හැම දිනාටමත් මේ පින්කම ආශිර්වාදයක් පිණිස වේවා. ඒ වගේම මේ සඳහා උදව්වකාර කරන අපේ සෙනරත් මහත්මයා, සුසන්ත සෙනරත් මහත්මයාට, එතුමාගේ කටයුතු සඵල වන්නටත් මේ පින්කම ආශිර්වාදයක් වේවා. මේ සඳහා නන්නායුරින් සහයෝගය දක්වපු දානමාන උපකරණ සකසා දීපු උපස්ථාන කළ හැම දෙනාටමත් මේ පින්කමේ අත්ංගයේ සසර ජීවිත සුවපත් වන්නටත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුක්ඛම් පත්තා ච නින්දුංකං භයං පත්තා ච නිබ්බයං සෝකං පත්තා ච නිස්සෝකං හොන්තු සම්බේ පිපානිනෝ
දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා සාදු සාදු සාදු